అవసరం గౌరవించి నమస్కారం. ఇదేవా అంతే భావన అవసరం మమ 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 వి మమ ఏ విధ స్వామి నమస్తే భావన అవసరం. భావన కాలిక వినాడి పహక్ ఇతర తీగల తమ సమయం హోసి వినాడి పహక్ తీగల మన తిన సాక్షి స్వామి నమస్తే ఏ భావనావ తుల అర అవబోధ్య తీన స్వామి నమస్తే వెరదరీన తులే భావనావ తుల ఇన్న కొట మితన వినాడి పహక విత్ర కాలయం గత ఉన్నా కీల అన్ని వినాడి పహక్ కీల హరిట ముఖత్తి నేడ సాక్షి హరియతమ పహక్ కీల నిమే స్వామి మహాస పహక్ విత్ర వగే కీల తమై అర అవబోధ్య తీయన్ని ఏ గత అర వెరదరీమ వెరదరీమ తుల ఇన్న కొట్ట ఎహిమ ఎన్నిమ అవబోధ్య తమై స్వామి మహాస భావన అద్దెకి మత తమన తిన అవబోధి ముఖత్ స్వామి మహాసే ఇచ్చిన స్వామి మహాసర దర్శన సమాధి అర అర ఏకాగ్ర వేళ రే వేర దరీమట మే ఏకాగ్ర వేళ హిటియా గేల ఏకాగ్రమట వేర దరై కే నీ సాక్ష్యం ఉన్నావు స్వామి మహాస అవసరాయి స్వామినంత కీల స్వామిన్హాస మ సంసిందున స్వభావ్యా స్వామిన్హాస ఇతను అద్దెకీని తీయన్ని ఇక పాసే ఇతను వెరదరీమ వెరదరీమ వేగవత్ ఇతను వెరదరీమక్ సిద్ధవున లుకు కటన అప్పగే స్వామిన్హాస ఇతను అన్న ఇతను తమై స్వామిన్హాస సాక్షి దెన్న తీయన్ని స్వామిన్హాన్సే మ కియన కేం పస్సే స్వామిన్హాస మ సంసిందిచ్చ స్వభావ్యక్ వగే తమై అద్దెకీమి తీయన్ని ఇట పస్సే వెరదరీమక్ తీన స్వామిన్హాన్స వేగవత్త వేగవత్త ఎతన వెరదరీమక్ తీద్దవునా అన్న ఏక తమై స్వామిన్హాన్స ఎతన సాక్షిటి తెలుసు తీగిన కోమ తమ కియన్ని ఏకాగ్రహిటి గిల మోడ ఏకాగ్రహిటి స్వామిన్హాన్స ఏ ఏ వెనస్ వీమటం ఏకాగ్రత స్వామిన్హాన్స ఇది వెరదరీమటం ఏకాగ్ర వేళ ఇతను మట ఇన్న మెహకియా ఇతను లేబుణ వెరదరీమటం ఏకాగ్ర వెరదరిముఖి ప్రకాశ నేను వెరదరిముఖి అద్దెకి మొగత్తం అద్దెకిమ స్వామిన్హాన్స ఇతను అర సంసిందునట పాస్తే ఎత్తన నికం వేగం 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 అర ఎత్తన నికం ఎత్తరకానికి యమక్ వినో స్వామిన్హాస ఎత్తన ఎత్తన మొక్క కీల ఎత్తన వచన దిన్న రహ స్వామిన్హాస ఎత్తన వినశీమక్ తమయ అంత వినసీమ కద్దగిన వినసీమ కద్దగిన ఎంతో ప్రకాశ నేను భావన ఒకటి అదాల ఈ మూతి అద్దకి మొగదు ఏ మూతి స్వామిన్హాన్స ఇకన్నీ ఇతన స్వామిన్హాన్స మకార బాహిర దేవాల్లో మనోత్ నే స్వామిన్హాన్స ఇతనమ ఇతన మర ధ్యానగత వీమ ధ్యానగత విలార ఇతంతమ ఏకతమ ఏకాగ్ర వీన్న సకర వాట పిట్ట మనవత్ ఏమనే మాట ఇతను ఇతను హరిని స్వామిన్హాస హరిమ వివేక వాగే నికా అది మమ్మ కర్ణ దయాక్ నేక నికాంగ్ అర ఒటో వెన దయాక్ అర నికాంగ్ వాగే నికాంగ్ హరిమ టెహల్ తన స్వామిన్హాస ఇతను
දැන් ඒ මත තමයි තියෙන අවබෝධය මොකක්ද? සාමහංස එහි මත තියෙන අවබෝධය තමයි සාමහංස මේ. එතන මම අර සෝතාපට්ටි අංග තමයි සාමහංස අදකින්නේ. සෝතාපට්ටි අංග? එහෙම. මොනදින් සාක්ෂි? ස්වාමීන් වහන්සේ එතන තියෙන සාක්ෂිය තමයි ඒකාග්‍ර වීම ස්වාමීන් වහන්සේ. එතන ඒකාග්‍ර වෙලා ස්වාමීන් වහන්සේ එතන අර එතන ආර්යකාන්ත සීලෙන ස්වාමීන් වහන්සේ මගේ රැකෙන්නේ එතන එතන වේගෙන් අරදී වෙනකොට ස්වාමීන් වහන්සේ වෙනස් වීම එතන මගේ ආර්යකාන්ත සීලය තමයි ආරක්ෂා වෙන්නේ කියලා තමයි ස්වාමීන් වහන්සේ අවබෝධය. මොකද එතන තියෙන ආර්යකාන්ත සීලය? එතන ස්වාමීන් වහන්සේ එතන අර වෙනස් වීමටම ඉන්නේ මම එතන ඒක එතනම අත්දකින්නකොට එතන ස්වාමීන් වහන්සේ මේ පුදුම මේ කියන්නේ එතන හරි සැහැල්ලු නිකන් හරිම මේ කියන්නේ ඒක අර වෙන මොනවත් නෙමෙයි ස්වාමීන් වහන්සේ ඒකෙම ඉන්න පුළුවන් හැකියාවක් වගේ. මුදීක ආරකාන්ත සීලය කියන එකෙන් මොකක්ද කියන්නේ? මොකද්ද ආරකාන්ත සීලයට අදාළ අත්දැකීම එතකොට? එතන ස්වාමීන් වහන්සේ මගෙන් එතන මේ සීලයක් හැදෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. එතන විදර්ශනාවකටම නේ ස්වාමීන් වහන්සේ මම වැටි ඉන්නේ. එතන අනිත්‍යානුපස්සනාවක් නේ ස්වාමීන් වහන්සේ එතන වෙන්නේ. එතන වෙනස් වෙවි එතන. එතකොට සෝතපත්ති අංගුල වෙන මොනවද තියෙන්නේ දැන්? එතන ස්වාමීන් වහන්සේ ඒක ස්වාමීන් වහන්සේ ඒක ඉතින් අර අනාත්ම ධර්මතාවයනේ ස්වාමීන් වහන්සේ එතන. ආර්ය න්‍යායනේ ඒක වෙනස් වීම ස්වාමීන් වහන්සේ එතන වෙනස් වෙන නැසන ඒකනේ ස්වාමීන් වහන්සේ ආර්ය න්‍යාය. ඊට ආර්ය න්‍යාය කියලා කියන්නේ දැන් පොතේ තියෙන වචනේ කියන්නේ දැන් අත්දැකීම නෙවෙයිනේ. ඒක අත්දැකීම ස්වාමීන් වහන්සේ ඒක ඒකම වෙනස් වෙනවා ස්වාමීන් වහන්සේ වේගවත් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමටම මම අර ඒක අර නිකන් ක්‍රියාත්මක වීමක් මොකක් හරි දෙයක් අර ඒ කියන්නේ මට කිසිම මම සම්බන්ධයක් නැතුව නිකම් මොනවා හරි අර වෙනවා වගේ ස්වාමීන් වහන්සේ කන්නේ මත් දෙකීමක් විතර තියෙනවා. වෙන මොනවද දැන් තියෙන සෝතපත්තියන්? එතන ස්වාමීන් වහන්සේ ඒක ස්වාමීන් වහන්සේ මම මගේ මං අර දැකපු තේන ස්වාමීන් වහන්සේ ඒක අර එතන හරි ලොකු මේ සතුටක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ ඒකාග්‍ර වෙලා එතනට ඉන්නකොට ඒකාග්‍ර වෙන දේකට සතුටක් තියෙනයි කියන එක මොකක්ද තියෙන්නේ ඕකප්ප මේ සෝතපති අංගේ ස්වාමීන් වහන්සේ එතන මේ අර වෙලදැරීම තුළම ඉන්නකොට ස්වාමීන් වහන්සේ එතන අර මේ ඒ මම දැකපු ධර්මයනේ ස්වාමීන් වහන්සේ ඒ මම අත්දැකපු දේනේ අර එතන අර එතන අර අර පුදුම ශ්‍රද්ධාවක් ස්වාමීන් වහන්සේට ඇතුනේ. එතන ඔකප්පන ශ්‍රද්ධාව කියලා තමයි ස්වාමීන් වහන්සේ මට කියන්නේ. ඔ පොතේ තියෙන වචනේ කියන්නේ එතන ස්වාමීන් වහන්සේ ඒ ඒ ඒකට ඒකටම යොමු වෙමි ඉන්නකොට එතන මේ මම අත්දැක්ක දෙන්නේ මේක මමමනේ අත්දකින්නේ ඒ ඒ ඒ තමයි ඒ වෙනස් වීම මත වෙන්නේ ඉදිරියට කරන්න පුළුවන්. එතන ස්වාමීන් වහන්සේ එතනින් අර මගේ අර දැකපු අත්දැකීමත් එක්ක ස්වාමීන් වහන්සේ
ඒ ධර්මයේ කෙරෙහි ස්වාමීන් වහන්සේ මට නිකන් හරි විශ්වාසයක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. මොකද දැන් ධර්මයක් දැක්ක? ඒක යන ස්වාමීන් වහන්සේ මේ වෙනස් වීමම නෙමෙයි අත්දකින්නේ. වෙනස් වීමම අත්දකින්නකොට ඒකෙහි මේ කිසිම සැකයක් නැතුණා ස්වාමීන් වහන්සේ මේ වෙනස් වීමක් පමණයි කියන එක. සැකයක් නැතුනේ මොකද? ඒ වෙනස් වීමක් පමණයි මේ අපිට අත්දකින්න තියෙන්නේ තමයි ස්වාමීන් වහන්සේ මට අවබෝධය තියෙන්නේ. වෙන මොනවද අවබෝධුනේ? ඒක ස්වාමීන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය මගේ එතන ඇතුණා ස්වාමීන් වහන්සේ. ඒක මේක මම කරන දෙයක්වත් නෙමෙයි මේක මේ ධර්මතාවය මේකම තමයි කියලා තමයි සාන්තයන් හන්ට මට අවබෝධය තියෙන්නේ. සක්කාය දිට්ඨිය වගේ දෙන්නේ සම්බන්ධ මොකද? සක්කාය දිට්ඨිය දාලා මොකක්ද තියෙන අත්දැකීමද? ඒ කියන ස්වාමීන් වහන්සේ මෙතන මේ වෙනස් වෙවි අනේක දැන් තියෙන ස්වාමීන් වහන්සේ ඒක අර මම කරන දෙයක් නෙවෙයි මේක මේ යම් කිසි සිද්ධ වෙන දෙයක් ඒක මම අත්දකින්න විතරයි ස්වාමීන් වහන්සේ එතන අත්දකින්න තියෙන්නේ නැතුව මේක මට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. දැන් වෙනකොට තමන් පිළිබඳව තමන් තිබෙනව සමස්ත ඇගෙයි මොකද්ද? සම්මහත්ව සතර පායන යන්නේ ඇගේ නිස්සක් කියන සම්මහත්. මොකද? මම සතර පායන යන්නේ ඇගේ නිස්සක් කියන සම්මහත්. සතර පායන්නේ කියන්නේද ඔය අත්දැකීම් විස්තර පෙන්වන්න බෑ අත්දැකීමේට අදාළව කොයිද උත්තරදව කියන්නේ කියලා? සම්මහත් ම කියන පොයින්ට් එක ගත්තොත් ම වලින් පස්සේ එතන වේගවත් වෙනස් වීමක් අත්දකින්නවා ස්වාමීස. අන්නේ පොයින්ට් එක තමයි ස්වාමීන් වහන්සේ මම කියන්නේ. එතන ඒක තමයි ඒකාග්‍ර වෙලා ඉන්නකොට එතන මම මේ වෙනස් වීම අත්දකින්නකොට මට එතන ස්වාමීන් වහන්සේ මට ලොකු විශ්වාසයක් වෙනවා ස්වාමීන් වහන්සේට. ඔය දෙතන විශ්වාසයක් තිබ්බට අනිත් තැන් වල විශ්වාසයක් නැහැ නේ? නෑ ස්වාමීන් වහන්සේ. ඔය දෙහනේ දිසතර පයන්නේ කියලා කොහොමද කියන්නේ? දෙතෙන් දිතරනේ සතර පයන්නේ නැත්තේ. නෑ ස්වාමීන් වහන්සේ අනිත් තැන් වලත් තියෙනවා මම මේක පොයින්ට් එකක් දෙන්නේ. ඉතින් පොයින්ට් එක පෙන්නවා කියන්නේ අනිත් තැන් වල ඒක පොයින්ට් එක නෑ කියන එක නේද ඒක අන්තර්ගතය ඒතකොට. නෑ ස්වාමීන් වහන්සේ. එහෙනම් අනිත් තැන් වලත් තියෙනවා. අනිත් තැන් වල කියන්නේ කොතනද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔය සෑම දැනගැනීමක් අතරම ස්වාමීන් වහන්සේ ඒක නෙන්නේ දැන් දැනගැනීමක් අතරම වෙරදැරීමම නේ ස්වාමීන් වහන්සේ එන්නේ. ඔය දැනගැනීමක් අතර හරිනමු දැන් දැනගැනීමකදී මර්මංචක આવුත් නේ මොකද එන්නේ. නෑ ස්වාමීන් වහන්සේ ඒ දැනගැනීමකට අනකොතම ස්වාමීන් වහන්සේ ආපසු හැරීමක් තියෙන එතන ඉදිරියටම මේ ස්වාමීන් වහන්සේ. දිවිරියම් කියන්නේ ඔතන ම කියන දණ්ඩ කියන මොකද වෙන්නේ? එතකොට ම කියන දණ්ඩ මැරෙත් එහෙම. දැන් මේ වෙලාවේ මැරලා යන පුළ ම කියන දණ්ඩ. මොකද වෙන්නේ කියලා බලන්න. ස්වාමීන් වහන්සේ මේ ඒ එනකොට ස්වාමීන් වහන්සේ අර කමතහනම අර වෙරදැරීම තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. දැන් ඔය ම කියන තැනදී Taman මැරුණොත් එහෙම සතර පාය යනවද? සතර පාය යන්නේ නැද්ද? එතන ස්වාමීන් වහන්සේ එතන විතක්ක මට්ටම ස්වාමීන් වහන්සේ විතක්ක මට්ටම එහෙමයි. තුඩේ සතර පාය යනවා කියලා කියන්නේ නෑ. ඇයි? එතන පළවෙනි ධ්‍යානෙට ඇවිල්ලා නේ ස්වාමීන් වහන්සේ. ඊ එතන සතර පාය යන්නේ නැත්නම් ඒකෙන් එහා පැත්තේ විතර සතර පාය යන්නේ කියලා දැන් කලින් විස්තර කරේ. නෑ ස්වාමීන් වහන්සේ මම මේ කියන්නේ ඒ මරයකට ඉතලා අතන පුදුම විදිහට ගන්න උනාන්තර වෙනස් වීම අත්දකින්න ගන්න එතන මම මේ ඉස්තරගලේ කියන වෙනස් වීම අත්දකින්න දැන තමයි සතර අපා ගත වෙන්නේ නැහැ කියලා තමන්ට අවබෝධ වෙලා තියෙන්නේ. නෑ 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 නෝ ස්වාමීන් වහන්සේ මේ
මම කියන්නේ එතන විතක්ක මට්ටම අත්දකින්න සතරපයන් නැහැ ස්වාමීන් වහන්සේ. විතක්ක මට්ටම අත්දකින්න සතරපයන් නැහැ කියලා කොහොමද වුණේ දන්නේ? ස්වාමීන් වහන්සේ එතන එහාට තව එකකට එකක් කර හදහද සීලබ්බත වරාමවල වලට යන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ එතන. නිත්‍ය සංඥාව නෙමෙයි නේ ස්වාමීන් වහන්සේ එතන. අනිත්‍ය සංඥාව නෙමෙයි. දැන් මම කියන එක විදිහට මොකක්ද තියෙන අනිත්‍ය සංඥාව? ස්වාමීන් වහන්සේ දැන් එතනින් අර ඉදිරියට යෑමක් වෙන්නේ නැතුව ස්වාමීන් වහන්සේ එතනින් හැරෙන්නවද? එතන ඉදිරියට යවන්න තමයි වෙරදරීමට ගියේ. ස්වාමීන් වහන්සේ එතන මේ මම කියන එකට එතනින් යන්නේ තුම කියන එකට ගියා ස්වාමීන් වහන්සේ. ඒක විතක්ඥා ස්වාමීන් වහන්සේ මං කියේ අර සාමාවචර වලට වැටෙන්න ස්වාමීන් වහන්සේ අර ඒ විදිහට කියන්නේ කියලා තමයි ස්වාමීන් වහන්සේ අවබෝධ කරන්නේ. කියන්නේ මා වලින් තමයි කාමාවචර වැටෙන්නේ කියලා කියන්නේ. නැහැ ස්වාමීන් වහන්සේ. එතනින් අර එතන මා වලට වැටෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ අර ඒක දිගේ යන්නේ නැහැ කියන එක ස්වාමීන් වහන්සේ මම මේ පැහැදිලි කරන්නේ. මොනේ ඉතින් පැහැදිලි කරලා හඳුරන්නේ තේරෙන්නේ නැත්ත මොන කරට? හඳුරන්නේ තේරෙන භාෂාවෙන් කියන්න එපා. ඉතින් හඳුරන්නේ තේරෙන විදිහට තමයි ප්‍රශ්න අහන්නේ. කතා කරන්න බැරි වෙන්නේ දැන් මේ ඔලි වෙලා දැන් මේ තේරෙන්නේ නැති දේවල් තියෙනවා. එහෙනම් මොනවද කියන්න තියෙන්නේ දැන් ඉතින්? දැන් මොකද්ද සාමාන්‍ය අතර කරන්න තියෙන්නේ කියලා කොහොමද හරි? ඊළඟ අහන ප්‍රශ්නේ මොන කිව්වන හරි? සාමාන්‍යස මොකද්ද අහන ප්‍රශ්නේ? එහෙම නැත්නම් මොකද කරන්නේ දැන් සාතිකේ ටයිප් කරන්න තෝරන්නේ? දැන් තමන්ගේ ආර්ය මාර්ගයෙන් තමන් තින අවබෝධය මොකද්ද? ආර්ය මාර්ගයේ ස්වාමීන් වහන්සේ මම සෝතපත්ති ඵලය ලැබුණා කියන විශ්වාසය තියෙනවා ස්වාමීන් වහන්සේ. සෝතපති ඵලය ලැබුණේ නේද? මේ ප්‍රත්‍යක්ෂාවක් වුණාද කියලා සත්‍ය තියෙනවද ඔතන? ස්වාමීන් වහන්සේ ප්‍රත්‍යක්ෂා උලක් කියන්නේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ සතර අපායට යන්නේ නැහැ කියන අන්න එහෙම ප්‍රත්‍යක්ෂාව කවසන්නත් ඒ වෙලාවේ මම කමකහන්ට ගියා. සතර අපාගත වෙන්නේ නැහැ කියලා ප්‍රත්‍යක්ෂයක් ආවා. ඉගොයිලල් මොකද යද්දකින් ඒ ස්වාමීන් වහන්සේ භාවනාවට පස්සේ ස්වාමීන් වහන්සේ භාවනාවට පස්සේ මේ ආව දැන් අර බය වෙන්න දෙයක් නැහැ කියලා වගේ අන්නේ මාව එතකොට මම ගමතහන්ත ගියා ස්වාමීන් වහන්සේ අවස්ථාවේ. ඊගද සෝතාපට්ටි ඵලයේ ප්‍රත්‍යක්ෂ වුණේ ওই භාවනා අවස්ථාවෙන් පස්සේ කියලා කියන්නේ. නෑ සර්. හ්ම්. ඒක කවදා වෙච්ච භාවනාවද? ස්වාමීන් වහන්සේ අන්තිමටම වෙච්ච භාවනාව ස්වාමීන් වහන්සේ අපි. අන්තිමට කරපු භාවනාව. එහෙම. කවදා කරේ එතකොට? දවස් කීයකට පෙරද? අද ස්වාමීන් වහන්සේ. අද? එහෙම. එතකොට ඔය කම්ම භාවනාව මේ කමටන් ඉදිරිපත් කිරීමට ඉල්ලීම රික්වෙස්ට් එක කිරීමට පෙර එකද පසු එකද? තන්න ඊට පස්සේ අර මම එකයි ගන්නට විතරනේ මැසේජ් එක දැම්මේ. ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ මේ භාවනාව කරන්නේ. ඔය භාවනාව වුණ ඊට කලින්? පස්සේ. ඊට පස්සේ. එහෙමයි.
දැන් ඕකෙන් ගන්න තියෙන පාඩම මොකද්ද? සම්හන්ත මේ තව තවත් මේ මේ සමතහන් හොයන්න වෙරදරන එකමයි කරන්න තියෙන්නේ කියලා තමයි සම්හන්ත අවබෝධ වෙන්නේ. තව තවත් මේ කමතහන් හොයන්න වෙරදැරීමමයි කරන්න තියෙන්නේ කියලා. කමඩාන සවන්න වෙරදැරීම තමයි කළ යුත්තේ කියලා තමයි අවබෝධ වෙන්නේ. එහෙමයි. ඔය ප්‍රකාශන වෙන කරන්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් සෑම දැන ගැනීමකදීම අර වෙරදැරීමක් අන්න එහෙම ඒ කමඨාන හොයන්න අන්න ඒ ඒ අත්දැකීමටම තමයි ස්වාමීන් වහන්සේ අන්න ඕනි කියලා තමයි මට අවබෝධ වෙන්නේ. තීත් පොත් ආයිත් ප්‍රකාශන වෙන කරන්නේ සෑම දැන ගැනීම දීම එතනට යන්න ඕනේ කියලා. දව භාවනා අත්දැකීමෙන් විතර වෙන උත්තරයක් දෙන්න වේද ඔකට? විතර සාධාරණ උත්තරයක්. කමඨහනෙම ඉන්න ඕන කියන එක තමයි මමක. මොකද කමඨහන? කමඨහන මේ දැනට තියෙන්නේ මේ කමඨහන හොයන වෙරදැරීමනේ. කමඨහන හොයන වෙරදැරීම තමයි කමඨහන. ඒක තමයි දැනට ප්‍රයෝගික කරගෙන යන්නේ. තමයි දැන්ට ප්‍රයෝගී කරගෙන යන්නේ. දැන් එනකොට ඒතකොට ওই නෝනාගේ අවසානදී ලැබිලා තියෙන උපදේශ වලට අනුව මේ වෙනකොට තමයි සිදුවන්නේ මොකද්ද? භාවනාවද නැහැම දෙකමද? භාවනාව විතරයි ස්වාමීන් වහන්සේ. බණෑම කරෙන්නේ නැහැ. නෑ ස්වාමීන් වහන්සේ. කමඨාන සාකච්ඡා අහන්නෙත් නැහැ. ස්වාමීන් වහන්සේ අර එදා ගෲප් 2 එකේ ඒ සාකච්ඡාව වගේ ස්වාමීන් වහන්සේ. ඒකට සම්බන්ධ වුණානේ. ඒ අවස්ථාව සම්බන්ධ වුණා. ඒ ඇරෙන ධර්මදේශන ඇදෙන්නේ ගන්න. දැන් ඒකට බලන අහන්න ඕනයි කියලා ඉල්ල දැනගැනීම වලටපත් වෙන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ එහෙම දැනගැනීමක් දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දැන් අර කමඨහන්ට වෙර දරන්න ඕන කියන සංදී එහෙම මේ නිතරම ඒකට යන්න ඕන කියන එක තමයි ස්වාමීන් වහන්සේ ඉන්නේ. එතකොට දැන් බණ ඇහෙන්නේ බණ අහන්න අවශ්‍ය නැහැ කියන පදරිමේ තමයි ඉන්නේ. එහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ. අර මේ භාවනාව තුළ ඉන්නකොට අර භාවනාව වැඩෙනවා කියලා වගේ නේද? මේ ටිකට මට මේ අවබෝධ වුණා. අර වෙරදැරීම තුළ නිතරම උත්සාහයක් දරනවානේ ස්වාමීන් වහන්සේ. ඔව්. එහෙම උත්සාහයක් දැන් තියෙනවා. ඒක නිසා අර මේකට නිකන් කැමැත්තක් තියෙනවා. අර වෙරදැරීම තුළම ඉන්න. වෙරදැරීම තුළම ඉන්න කැමැත්තක් තියෙනවා. එහෙමයි. බණ ඇහිම සම්බන්ධයෙන් තමයි දැන් තියෙන ආකල්පය මොකක්ද ඒකට? තව බණ අහන්න ඕනද? බණ අහන්න අවශ්‍ය නැද්ද? ස්වාමීන් වහන්සේ මට තව ඉදිරියට යන්න බණ අහන්න ඕන. දැනට තියෙන ස්වාමීන් වහන්සේ මේ මොහොතේ මොකක්ද අර ඇතුළත හදන්නේ අන්නේ කල්ලන්න ඕනේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ මේ ඒක අතර අද වෙර දැරීමට යන්න ඕනේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ප්‍රකට වෙන්නේ. කියන්නේ බණ ඇහිීමට වඩා තව උතන කළ යුතු කාර්යයක් තියෙනවා. අද්දගිය යුතු දේවල් තියෙනවා කියලා තමයි තමන් කළ යුත්තේ එකයි කියලා තමයි තමන්ට තේරෙන්නේ කියලා කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ බණ අහන්න ඉදිරියට යන්න බණ අවශ්‍යයි කියලා එහෙම එකක් වෙනවා තමයි. ඒ වුණාට ඊට වඩා ප්‍රමුඛත්වය දෙන්න ස්වාමීන් වහන්සේ මම මේ මොහොතේ මේ මෙතන මේ ඇතුළත එකක් හදනවා. අන්න ඊට ඉස්සෙල්ලා මම පැන ගන්න ඕන මේ වෙරදරන තැනට කියලා. අන්න එහෙම ප්‍රකට වීමක් වෙනවා. එතකොට දැන් ඊට අතිරේක තව මොනවද කළ යුතු කියලා තමයි තේරෙන්නේ. සම්නාත මේ එදිනෙදා ජීවිතේටත් මේකම මේ ගෙනියන්න ඕනේ කියන එක අන්තකට යන සම්නාත.
එදිනදා ජීවිතයේදී කමඨාන පාවච්චීමයි භාවනාවේදී ඔය කියන භාවනාවල්දී කමඨාන පාවච්චීමයි එක සමාන මට්ටමේදී තියෙන අසමාන මට්ටමේදී තියෙන නෑ ස්වාමීන් වහන්සේ භාවනාව තුළදී හරිම වේගවත් ඒක අර වෙර දැරීමද යනවා නමුත් සංඝාසෙ දිනදා රැකියාව කරනකොට ස්වාමීන් වහන්සේ එහෙම යන්න බෑ ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ මම අර මම බණ ඕන කියන කලු මේ උපදේශය අන්නේ ඒක තමයි සම්මාස මේ අර සම්මුතිය අර රැකියාවදි ගොඩක් කට්ටියක් එක්ක ඉන්නකොට එහෙම අර ඒ වගේ වෙලාවට ඒක ගන්නවා සාමින්හංස ඒකෙන් තමයි අර එතන කඩාගෙන වෙර දැරීමට යන්නේ. යන්නේ ඒ අවස්ථා දෙකේ පැහැදිලි වෙනස්කමක් තියෙනවා තමයි අත්දැකලා තින්නේ. එහෙමයි සාමින්හංස. එතකොට ඉදිනදා ජීවිතයේ තමන්ගේ සම්මුතිකාරයන් වලදී දැන් ඔය තමන්ගේ තත්ත්වයේ පිළිබඳව තමන්ට වෙන්නා වූ මේ වුණට ඇගීම මොකක්ද? සම්මුතියන්ත මේ සම්මුතියේ තර පොළුවන් තරම් ඒ කමටහන හොයන්නම තමයි අර දැන් කැමැත්ත ඇවිල්ලා තියෙන්නේ. කමඨාන ගැනීම අහන්නේ සම්මුතික කාර්යයන් පිළිබඳව සම්මුතික වශයෙන් තමන් තුළ තමන් යසිටුණ කාර්යයන් පිළිබඳව අහන්නේ. ඔව් සම්මුති කාර්යයන් සම්බන්ධයෙන් දැන් මේ අර සම්මුති වැඩවලට ටිකක් පොඩි අකමැත්තක් දක්වනවා සංඝහන්ස. ඒකත් එක්කම දැන් අර වෙන්ද සම්මුති ටිකක් මම මට ටිකක් පේන් සිටියා සංඝහන්ස. අර ඒ වගේවා ටිකක් අඩු වෙලා ගින් ඒවා අඩු වෙලා කියන්නේ සෑහෙන දුරට මර්ධනය වීමක් වෙලා තියෙනවා සම්මුතියේ. ඒ ඒකෙන් ලොකු මේ අවබෝධයක් තියෙනවා ඒ පැත්තට හොඳයි කියන්නේ. ඊයන් සමහර සම්මුතිකාරයන් දැන් ගිරිමට තමන්ගේ කැමැත්තක් නැහැ අවශ්‍ය නැහැ කියලා ඒ වගේ තීරණ කරන් තියෙනවා කියලා කියන්නේ. ඒක නිසා මුන්නහස සමහර සම්මුතික දේවල් ප්‍රතික්ෂේප වෙනවා. ටිකක් මට වැඩක් නැහැ කියලා වගේ. අන්න එහෙම එකක් වෙනවා මුන්නහස. උදාහරණ කියන්න බෑ මුන්නහරි. සාමිනහස උදාහරණයක් ගත්තා සාමිනහස දැන් ගේ ඇතුළතම ගත්තා සාමිනහස දැන් මොන හරි පවුලේ විස්තරයක් හරි කතා කරනවා නම් මට එතන ඉන්න හිතෙන්නේ නැහැ සාමිනහස එතන නැතිලා යන්න හිතෙනවා. කොහොමද ගමනක් විමනක් යන කතා කළත් මම නිතරම මට ඒකට කියන්න වැඩක් නැහැ. ඒ ටිකේ තවත් භවනා කරගන්න හොඳයි කියලා ප්‍රතික්ෂේප වීමක් වෙනවා ස්වාමීන් වහන්සේ. අන්න ඒ වගේ දැන් රැකියාව කරන්න තැන්දි ස්වාමීන් වහන්සේ ටිකක් අර මම ඉස්සර මේ මොන හරි දෙයක් වුණා මගේ රාජකාරී වෙලාවේ නැතුව වෙන දෙයක වුණත් මම පැනලා ඒක අරගෙන ඉවරලා මම ඒකට කතා කරන්න යනවා. අන්න ඒ වගේ දේවල් ටිකක් වැඩි තියෙනවා. මට දැන් ඒව වැඩක් නැහැ. මං ඉන්න වෙලාවේ යමක් වුණොත් එච්චර ඉතිහාසයක් මට වැඩක් නැහැ. අන්න ඒ වගේ ටිකක් වෙනසක් තමන් දකින්නේ ඔය භාවනා පැත්තෙන් තමන්ගේ අරමුණු පැත්තෙන් ධනාත්මක එකක් විදියට ඍණාත්මක එකක් විදියට ධනාත්මක එකක් විදියට ඒ ධනාත්මක කියන්නේ සාමනාසික ඒක සම්හන්ත වැඩක් නැති දෙයක් වුණා නිසා සම්හන්තර කලින් නිකන් මම කාලේ කියදලා තියෙන්නේ දැන් ඉතින් ඒක මේ තනි ඒම මිදීමක් වෙලා තියෙනවා. ඒක මිදලා දැන් විදර්ශනාවට එන්න සම්හාංශ මත දැන් කැමැත්ත තියෙනවා. පැහැදිලි නැහැ. සම්හාංශේ සම්මුති ඒ වැඩවලින් මිදලා විදර්ශනාවට එන්න තමයි දැන් කැමැත්ත තියෙන්නේ. අරවා නිකන් අර වැඩකට නැති දේවල් වගේ අන්නේව මගෙලා ඒක මේ මගෙන් ප්‍රතික්ෂේප වීමක් වෙනවා නිතරම. නිකන් සමහර වෙලාවට සාමනහස දැන් රාජකාරි ගැන හිතනවා කවුරු හරි කතා කරනවා නම් ඒක මට නිකන් මේ කොහොමත්ම එතන ඉන්න බෑ. මම එතනින් ඈත් වෙලා මට අර මම දැන් කමට හන ගන්න ඕන කියලා අන්නේ වගේ මේ ප්‍රකට වීම වෙනවා සාමනහස. නවදත් මේත කාලින් ප්‍රවණතාවයදී මම දැන් කාලෙ 30 දිනකට. ඔය දැන් ඉඳිපස්සේ සාමනහස කා කාලය තිස්සේ දිවිතක මේ වෙලාව වෙනවා සම්හස. ඒක ගොඩක්ම වැඩි වෙලා තියෙනවා සම්හස. මේ මොහොත වෙනකොට ඒක මේ බොහෝ දුරට මේ
වැඩිවීම වෙලා තියෙනවා. මුලින් මෙහෙම තිබුණේ නැහැ. ඒ නිසා ඒකට ගැටලු මතුවෙලා නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ ගැටලු නෑ. ගැටලු කියන්නේ දාණ්ඩකාරීට බාධාවක් නෑ. නමුත් අර අනවශ්‍ය දේවල් දැන් කැපයි හැරිලා ස්වාමීන් වහන්සේ ඒක මං කරපු දෙයක් නෙමෙයි ඒක විචලයක් ස්වාමීන් වහන්සේ. විච්ඡ දේ හරි කරපු දේ හරි ඒතකොට අනිත්‍යයෙන් ඒතකොට බාධා වෙන්නේ අනිත්‍යය ඒතකොට ඒවට මේ ප්‍රතික්‍රියා දක්වන්නේ නැද්ද මේ නෙගටිව්ලි? නැහැ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මේ මගේ රාජකාරිය කරනවා ස්වාමීන් වහන්සේ මම රාජකාරිය කරනවා ඒක එහා මොනවත් තියෙන දෙයක් අදාළ නැහැ වගේ ස්වාමීන් ගෙදර වැඩ පැහැර ඇරිලා යන තියෙනවද ඔගින විදියට සමහර දේවල් ගෙදර වැඩ තමන් පැහැරලා තියෙනවනේ ඒතකොට ඒවෙන් බාධා වෙලා මේ ප්‍රශ්න තියෙලා නැද්ද? නෑ සාමනස ගෙදර වැඩ පැහැර ඇරිමක් නෑ ගෙදර වැඩ කරන අතරත සාමනස ගෙදර වැඩ ටික කර වෙනදට වඩා හොඳට කරන සාමනස ඒ අපි දූපුව මේ මොකද ඊළඟ දවසත් අම්මගේ දල කඩන්න පුළුවන් උනේ හාමුදුරන්ට විතරයි කියලා. ඒ කියන්නේ අර දැන් නැදෙත් කරනවා මේ මොකද අර ගෙදර සුව ගෙදර සුහදතාවයක් තියෙනවා වැඩෙත් කරනවා නමුත් කොහොමද කාලයෙන් භාවනාවට හොයා ගන්න අර උත්සාහ ගන්න නිතරම අර භාවනාව තුළම දැන් වෙන්න ගෙදර වැඩක් කරනකොට ටිකක් හේන් කිසන්නාද භාවනා කරන්න වෙලාවක් නැහැ මේවම කරන්න ඕන එහෙම දැන් ඒව එන්න ප්‍රවන්තාවේ අඩු වෙලා ස්වාමීන් වහන්සේ වැඩෙත් කරනවා භාවනාවක් කරනවා ඔය කියන විකාර කියවන්නේ කිව්වේ දැන් උතන ඔය කියපු කිව්ව එක තේරුන්නේ නැහැ කිව්වේ විකාර කිව්වේ නිය. මොකක්ද දැන් ඊතර දුව මොකද්ද කිව්වේ? දුව කිව්වා අම්මගේ දල්ල කඩන්න පුළුවන් උනේ හාමුදුරන්ට විතරයි කියලා. අම්මගේ දල්ල කඩන්න පුළුවන් උනේ හාමුදුරන්ට විතරයි කියලා. දල්ල කඩන්න. ඔව්. දැන් නෝන දල්ල තියෙන ඇති නැති නේද ඒක? අනිකන් ඒ විහිළුවට කියන්නේ අර මගේ කියන වෙනසක් අත්දැකපු නිසා කියලා තමයි සංඥාක මට ඒකෙන් තේරුනේ. ඔය දැන් එහෙම කියන්නේ ඒ අත්දැක වෙනස මොකද්ද එතකොට එනවනා? ඒ දැන් මොන සාක්ෂිය මතද එහෙම ප්‍රකාශනයක් නිකුත් වෙන්නේ? ඒ කියන්නේ සංඥාට ඉස්සර මම මට ඕන විදිහට තමයි අනිත්‍යය ඉන්න ඕනේ. මම කියන දේ තමයි අනිත්‍යය කරන්න ඕනේ. මට නිතරම මඟ භාවනා කරන්න ඕන මුල හරියදී මට විවේකේ ඕන. දැන් ඒව නැහැ ස්වාමීන් වහන්සේ. ඒක නිසා තමයි දුකම කියන්නේ නැත්තේ. ඒ කියන්නේ ඒගොල්ලෝ නිදාස් දීලා තියෙනවා. නෝසහ දැන් මට කිව්වේ මේ ඒව හොයන්න අවශ්‍යතාවයක් නැහැ ගමන් කරද වෙනවා. එදී යාරා දැන් ඒ කෙල්ල පැන ගිල්ල කොල්ලෙක් පැන ගිල්ල නැත්තම් බැඳලා තවන්නාද? ආ බැඳලා යයි ළමයි ඉන්නේ දැන්. මේ විණිය දාලා වෙන විණියක් එකේ දැන් ඉන්නේ. ඔබ තමයි වෙලා තියෙන්නේ. කුමාරියා දැන් තමන්ට එතකොට දැන් ඔය ප්‍රතිවේක්ෂා වුණයි කියලා කියනවනේ දැන් තමන්ට පුළුවන් ඵල සමාවත්තිර සමය දීම ට්‍රයි කරන්න පුළුවන්. නැහැ. උතවද්දි වල සමාවත්‍රි සමාදින් try කරාද? නැහැ කොහොමද? ඔය උතවද්දි වල පළව සමාවත්‍රි සමාදීම පිළිබඳ ඔය ධර්ම දේශන වෙච්චව ඇති. අවසන එකක් මේ කවුරුද දන්න කෙනෙක් ඔය අවබෝධ මට්ටු ඉන්න අය දන්නවද ඒක? අන්න කාගෙන් හරි ආගෙන ඉල්ලගෙන. ශ්‍රවණය කරා නම් මේ ශ්‍රවණය කළා ඒකේ තියෙන උපදේශ ටික බලලා වල සමාපත්තිය සමාදී ඉන්න try කරන්න ඕන. try කරලා අධ්‍යක්ෂකම ලබන්න ඕන. අධ්‍යක්ෂකම ලැබලා කපණා කිදිවත් කරන්න වෙනවා. වල සමාපත්තිය කියලා කියන්නේ භාවනාවට වඩා අත්පසින් වෙනස් එකක්. ඒ නිසා මේ දෙක අතර වෙනස අත්දකින්න ඕන. ඉතින් තමයි තවන්ට තේරුම් ගන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂා වුණාද නැද්ද කියන එක. ඊට අක්‍රීයකව තවන්ට පුළුවන් වෙන්න ඕන. තවන් වල සමාපත්තිය සමාදීමත් අධ්‍යක්ෂකමත් ලැබලා ඒකෝට භාවනාවත් කරන අතරතුර පල සමාවත්තිර දවසේ නිතරම අත්දකින්නේ නැහැ මේ පල සමාවත්තින්නේ නැහැ පල සමාවත්තිර දවසේ දෙපාර තුන් පාරක් සමාදිනවට කවන්නේ නැහැ ඊට පස්සේ දැන් තමන් මීට පෙර ඔය සතියෙන් සමාධියට සමාදීම කොච්චර කාල පරාසයක් දක්වා වැඩිපුරම ගිර දිනවද විනාඩි 10ක් ඒ සමාන සම්මිති විනාඩි 10 නම් මදි එහෙම නේද ඒක කරන්න වෙනවා ඒක දැන් ට්‍රයි ප්‍රැක්ටිස් කරන්න වෙනවා
දැනට පරසමවත් ඉරිමිනාඩි 10 ට්‍රයි කරන්න ට්‍රයි කරලා බලන්න ඔය තමන්ගේ තීන්දුවත් ඉස්සරහට ගෙනියන්න ඊට අමතරව සතිය සමාධියේ සමය දීමේ භාවනා වාර කිහිපයක් කළා ඒ කාල පරාසය අඩු වශයෙන් පැය භාගයක් දක්වාවත් ක්‍රමානුකූලව වැඩි කරන්න ඒක වාට මේ 10 15ට අදින්න එපා 10 12 වගේ කළා ටීන් ටික ටීන් ටික අල්ලගෙන යන්න වෙයි මුතුන සම්බන්ධ වෙන්නේ මහත්මයාත් මේ තොරතුරු වැදගත් වේ සමහර විට එතකොට ඒක පුරුදු කරන්න වෙනම ඊට අතරේකව දවසකට දෙපාර තුන් පාරක් විතර තමන්ට කාර්ය ලැබෙන ආකාරයට පරසමාප්ති සමය දීලා බලන්න ඊට පස්සේ නැවත ගමනක් ඉදිරිපත් කරලා පස්සේ තමයි ළඟ උපදෙස් ලැබෙන්නේ ඊට අතරේකව පරසමාප්ති සමය දීමයි භාවනාවේ තිබෙනා වර්ධනයත් එක්ක තමන්ට පල සමාවත්ති තමන්ගේ කියන්නේ ඵලයේ ප්‍රත්‍යක්ෂාව කියලා සාතිකය තමන්ට තියෙනවනම් ඒ ඊළඟ සංයෝජන මට්ටම් පිළිබඳව තමන්ට මේ භාවනා වේදී අවධානය යොමු වෙන්න ඕන ඊළඟ මට්ටම ඊළඟ මාර්ගයට තමයි වැටෙන්නේ නැද්ද කියන එක පිළිබඳව පරීක්ෂණය. ඒක පරීක්ෂණ දෙකක් කරන් තියෙනවා. පල සමාවත්ති පරීක්ෂණය සහ ඊළඟ තමන්ගේ ආර්ය මාර්ගයේ තමන්ගේ සම්දිස්ථානය පිළිබඳව පරීක්ෂණ දෙක. ඒක දෙක දෙආකාරයකින් කරන්න දී කාර්යභාරයේ වැඩි ටිකක් වැඩි වෙනවා. වැඩ හැබැයි වික්‍රමානුකූල පිළිවෙලට කරන්න වෙනවා. ඒ සංසුන්කව තියෙන්න ඕනේ. දැන් මේ දවස්වල ජුලි ඉන්නේ නේද? අවසරයි සංඥාන්ට පැහැදිලි වෙන්නේ මට ඒක. මේ දවස්වල ජුලි ඉන්නේ මොකද? එහෙම එකක් නැහැ. කොහමද තියෙන්නේ? එහෙම නෑ ඉතින් අමතහන් තනුගතේදී ඉන්නේ සම්සන්නාට තියෙන්නේ කමටහන එළියට ගිහිල්ලා ජොලි කරන අවස්ථාව ලහු වෙන්නේ නැද්ද? අහු වෙනවා සම්මාන. හා? අහු වෙනවා. සම්මුතිය යම් වෙනවා. ඊ නෑම කන්නේ නෑ. නෑම කන්නේ නෑ කිව්වනේ. අන්න එතන මට අග්ගා ලහුණා සාමිනහන්සර එයා සිරින්ජ දෙන්න ගණන් කරන්න හදනකොට මේ අතෙන් ළඟින් එතන ගණන් කරන්න හැදුවට අග්ගාල මං ඇදලා එතන තමට හන්ද ගියා. අර ඒ වගේ පණින වෙලාවල් තියෙනවා සාමිනහන්සර. හන්දාරේ වෙනකොට සාමිනා තිස්සර හුන්නේ දැන් තග්ගල අහුවෙනවා. දැන් ඒ ස්වභාවය මේ මොහොතේ අද්දකද අද්දකේ නැද්ද? අද්දක සාමිනා. මොකද අද්දේ? අද්දක සාමිනා දැන් අර දැන් මං තග්ගල ඉදිරියපත් කළේ. ඒකත් ඒ වෙලায় පැන්න දෙයක්. පැවිල් නැහැ. සාමිනා දැන් මම එක කාටදෙන් ඉදිරිපත් කරන්න යන්නේ ඒ මගෙන් තක් ගහලා පණින්න වෙලාවන සම්මත වද මම දැන් ඉදිරිපත් කරන්න යන්නේ සාමින්හන්ස දැන් මොනවාරි තක් ගහලා එළියට පණින්නේ ඒ මෙයා මෙතනින් පැනලා අර යන්න හදන වෙලාවන සම්මත ඒක ජොලියක් කියලා දැන් තේරෙනවා හා ඔය යන්න දඟලනවා තමයි මම කියන්නේ. දඟලන තමයි මදනකල පොදුනා. භාවනා කරාට සෝවන් වුණාට මදනකල පු නැති වෙන්නේ නැහැ. ඉස්සකව දරව 10 දිනක් ඇති. අවුරුදු 7 දී සෝවන් වෙලා. සදන් කුලප්පු වැඩි වෙලා නැටිනේ ටිකක්. අවසානට මේක වැඩි වෙලා මොකද? අවසානට මේක වැඩි වෙලා. කොහොමද හන්දියන් වැඩි වෙලා කියන්නේ? ඉතින් අනිත් පැත්ත වැඩිලා තියෙන්නේ නේද? මොරණික හේතු නැති වෙනවද? හේතුවක් ඇතුද යන්නේ? හේතුවක් ඇතුද සම්මත. ඉතින් මේක වැඩි වෙනවා කියන්නේ ඉතින් හේතු වැඩි වෙලා තියෙනව නේද? එතකොට එහෙමයි සම්මත. ඒ කියන්නේ සම්මත අර දැනගන්න ප්‍රමාණය වැඩි වෙනවා දැන් කියන්නේ. දැන්
कुमारी तोड़ तमंगे मंटन तम मंटन गिला तमंग आगर नहीं दीनी दी वो इतनी हम दूर धन्ने वाट उत्तर दिन डे वो किन दिवल वो तीर निकल तमंग उत्तर दिन जाऊँ ना सी इटा तेरे को देंग मित्र तमंग थाके चांदी ठीक तमाम कल प्रकाश कर धर्म देश कल तीन तीन प्रसम बना देखे धर्म विधि धर्मश्रवणी अदाल गुणहारी आसावक तम अदाल तमंगी सकच्चा संबंध तम कालवर संबंध इवट संबंध पुनर सजीव सक्रिय तमंग सकच्चा तत्व निरूलोड़ा इतोटे इट अतिरेक्रवणीकट धर्मता सकच्चा इसराट श्रवणीकरण नमुते शेखमें सकच्चा तत्वरा नमुदनट तमंट इट अतिरेक धर्मश्रवणी कमटा सकच्चा मे गुत्ता धर्म कर प्रमाण मट्ट गुन्नुपदेश तमंगे इन तत्व तहवर तमंग त्यागन तहवर लवागत पश्चिश मट्टमेक्न शेख मट्टमेक्न अन्य संबंधी लुकू लुकू उपदेश उपदेश सरल उपदेश कमटा शुद्ध लघु उपदेश इन सर धन उपदेश लोकयाट तम दिना पाड़ी मुखदे दिन दिन उपदेश दिन दिए අපේ කමතහනකම අනුගත වෙන්නේ يعني කමතහන හොයන්නම අනුගත වෙන්න තමයි සංඝාස තියෙන්නේ. ඒ දිගුණත ඔය අනිත්‍ය ඇතේ සාකච්ඡා කරන එක තමයි නතර වෙලා නේද? සාකච්ඡා වලට යනවා නේද? සංඝාසර ඉගේ සතිය රූප තුයේ ඒ සාකච්ඡාව සම්බන්ධ නැතනම් कौर उपदेश उपदेश परीक्षा कल बलं बारगण तमंट तमंग मिथिकल
මේ ආඳුරුවන්ගේ අර ගෙදර කට්ටිය සිපත් කරපු එක දැන් නතරලාද අඩු වෙලාද? අඩු වෙලා තමයි. අඩු වෙලා. තාම නතරලා නැහැ නේද? නතර වෙලා ගියන ස්වාමීන් වහන්සේ දැන් වටිනාකමක් නැහැ වගේ. මොකද්ද? වටිනාකමක් නැහැ ස්වාමීන් වහන්සේ නැහැ නේද තේන්නේ. දැන් ඔය උත්තර දෙන්නේ මොන ප්‍රශ්නෙටද? අද වෙලාද කියලා අහපුවා. මොකක් අඩු වෙලා කියලාද? ගෙදර කට්ටිය හොයන එක. ගෙදර කට්ටිය? කියන්නේ කියන ස්වාමීන් වහන්සේ. මොකද්ද? හොයන සංනාසේ කිව්වදේ මට පැහැදිලි වුණේ ගෙදර කට්ටිය හොයන එක කියලා පාළුව. ගෙදර කට්ටිය හොයන එක. ඕන් එක තමයි කියන්නේ අධික ප්‍රීතියටපත් වෙලා තින්නේ කියලා. ප්‍රශ්නේ අහන්න නේද උත්තර දුන්නේ. ඒක ප්‍රශ්නේක නෙමෙයි දැන් මේක සරණ එක නෝට ප්‍රශ්නේ අහගන්න එතන. එනිසා තමන්ගේ தત્ත්වේ තේරුම් ගන්න ඔය මට්ටම නෝන ඔය දැන් අනේ අධික ප්‍රීතිය කියන අධික ප්‍රීතිය කියලා කියන්නේ තදබල උදසන උපක්ලේශයක්. ඒ නිසා විදර්ශන ප්‍රක්‍රියාව වලින් බේරෙන්න ඕනේ දැන් ඔතෙන් තමයි විදර්ශන උපක්ලේශය එන්නේ මොකද ඔතන දැන් මාර්යා කොක්ක ගන්න දැන ඒ නිසා ওই සංදිස්ථානයකට ආවයි කියලා කියන්නේ මාර්යාට අපි පාර විරුද්ධ කළ දුන්නා ඒකෝ මාර්යා බලාගෙන ඉන්නේ එතනට ආපු වෙලා ඉඳලා දැන් යානිප්පත අදින්න උත්සාහ කරන නිසා හොඳට පරිස්සමෙන් ඉන්න ඕන පැහැදිලිද ඒ නිසා අධික වීරයට කියලා හරියට නැහැ අධික ප්‍රීතියට කියලා හරියන්නේ නැහැ වීරය ලිහිල් කරන්නත් බෑ උතන් දේ මද මදභාවත හරියටම තියෙන්න ඕන දර්ශන උපක්ලේශ කලින් ඒ දර්බණ ඇහිලා දින මීට පෙර. ඒක ඇහිලා නැද්ද? ඇහිලා තියෙනවා ඇහිලාද නේද? නෑ. මොලේ නෑ වසන්නේ නැහැ. ඒක ඇහුවනේ ඒ දවස් ඒ තොරතුරු ඇතිනේ තමයි යම් කිසි මට්ටම උඩ. එහෙම නැත්තම් හැබැයි ඒ බණ අහන්න වෙනව නමුත් දැන්ට බණාන් පටන් ගන්නවා කොහොමද? නැවත කමනාගේ ඉදිරිපත් කරනකම් බණාන්න බණ ඇහුවේ නැතුත් එහෙම තමගේ தત્ත්වය ඊටමත්ම මේ කියන්නේ අධ්‍යක්ින් තුලින්ම තාවුරු කරගෙන ඉස්සරහට යන්න ගියොත් එimhe ඊළඟ කොටස් ටික කරගන්න තවන්න පහසු වෙනවා. ඒකයි දැන් බණහන පටන් ගත්තර ඒක වරදක් නැහැ නමුදු වරදක් නැති වුණාට ආපහු ඒතොල් ලිහිල් ප්‍රතිපත්තිකට යනවා. ලිහිල් ප්‍රතිපත්තියට ගියාම අධ්‍යක්ීමට ලැබෙන වැදගත්කම පොඩ්ඩක් මේ පාලනය වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අධ්‍යක්ීම මේ කියන්නේ අධ්‍යක්ීම තවදුරටත් තමන්ගේ අවබෝධ මට්ටම සමග සම්බන්ධතාවය කියන්නේ සහසම්බන්ධතාවයේ ළඟින් ගිනියන්නම් ඔය මේ බණෑහිම තව පොඩකට ප්‍රමාද කරන එක තමයි වඩාත් ගෝචර වෙන්නේ. එනිසා මොන ඇතනි මේ මාත්මී ගමන නතර වෙනවා. මේ මාත්මී අවශ්‍ය නැහැ රඳින්න පුළුවන් නැත්නම් ඉවත් වෙවි. මේ මාත්මීට අවශ්‍ය නම් තව ගමන සාකච්ඡාවක් තියෙනවා අටට නැවතරක්. අවශ්‍ය නම් තමන් ඉල්ලීමක් කරලා සම්බන්ධ වෙන්න පුළුවන් මේ වෙලාව තියෙනවා නම් මොකද ඒකේ ඔය මාත්මීට වැදගත් වෙයි සමහර ලාවට මොකද එතන එනිකමල ඉදපත් කරන ඉල්ලීම් කළ තියෙන අයගේ අත්දැකීම් සමහරට ඔය මාත්මිනු දෙදයක් වෙන්න පුළුවන්. නමුත් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉල්ලීමක් කළා සම්බන්ධ වෙන්න පුළුවන්. ආගෙන ඉන්න හරි. එහෙමයි. එතනින් අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න. එතනින් මේ මාත්මික වණ සාකච්ඡා නතර වෙනවා. කාලි බිලුවන් සෑහෙන ගැටලුවක් කරන විශාල ගැටලුවක්. හතාමාට තව සාකච්ඡා වෙනවා ආරම්භ කරන්න තියෙනවා 8 එකට පෙර. ඒ නිසා අනිත් මාත් පිටුපුණ තමන්ගේ අත්දැකීම් දෙන්න ඉදපත් කරන්න. ඔබ වහන්සේට මාගේ නමස්කාරය. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ස්වාමීන් වහන්ස මාව ඇහෙනවද? ඇහෙනවද? නෝන ඉදිරිපත් කරන කමඩන. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස. මට ගිය සතිය ලැබුණ උපදේශය භාවනාව කරන්න ඕනේ ධර්ම දේශනාව තුල ඉඳලම කියලා. අද හවස වෙච්ච පරියංක භාවනාවක් දැන ගැනීම විරදරීම
දැනගැනීම වෙරදරීම 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 නතර කරනවා එපමණයි ස්වාමීන් වහන්සේ භාවනා කාලෙ කොහොමද කාලය මම මිස මම කියන්නේ ලොසිකින් බැලුවේ නෑ ස්වාමීන් වහන්ස විනාඩි 5ක් ඊට වැඩි ටිකක් හරි වැඩි ඇති විනාඩි 5ක් කියලා හිතනවා ස්වාමීන් වහන්ස වෙලාව බැලුවේ නෑ තුන මොකද සද්දයක් කියනවා තුන මොකද මේ නෝනගේ කරගෙන මොකද දිනවද එහෙම එකක් ෆෑන් එක තිබුණ අවසරයි ස්වාමීන් වහන්සේ ඔය භාවනා ඔය භාවනා අධ්‍යක්ීම මත තමයි තියෙන අවබෝධය මොකද්ද මගේ භාවනාව දියුණු වෙලා කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ ඔය අධ්‍යක්ීමෙන් ඉදිරිපත් කරන බණ එකට සාකච්ඡා ස්වාමීන් වහන්සේ වෙරදැරීමටම යන හැම දැන ගැනීමක්ම ධර්ම ශ්‍රවණය කරන අතරදී ඒ අතරදී සමහර වෙලාවල් වල මට ධර්ම කරුණු ඇහෙනවා සමහර වෙලාවල් නැහැ ඒ අතර ස්වාමීන් වහන්සේ මට අත්දැකීමක් ලැබුණා ඒ අත්දැකීමේ මට මට ධාතු මනසිකාරය කියලා තමයි මට දැන් හිතෙන්නේ ඒ හිතෙන්නේ ස්වාමීන් වහන්ස ලොකු මහා වේගයකින් පොඩි 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 ඒවා ගොඩාක් වේගයෙන් අධ්‍යක්ෂ ස්වාමීන් වහන්ස මොකක් අධ්‍යක්ෂ කියලා කියන්නේ ඔය අධ්‍යක්ෂ කියලා කියන්නේ මොනවද අධ්‍යක්ෂ මතන ඔය ධාතු මනසිකාරය කියලා කියන වේගින් කියන මොනවද අධ්‍යක්ෂී ධාතු මනසිකාරය ස්වාමීන් වහන්සේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙන වේගයෙන් ඇති වෙලා නැතිලා යන යමක් දැක්ක ස්වාමීන් වහන්සේ වේගයෙන් ඇති වෙලා නැති වෙලා යනවා එහෙමයි නිකන් මේ අර සුදි සුලගකදී අර සුණු විසුණු වෙලා යන්නේ ස්වාමීන් වහන්ස මොනවද ඇතිරෙන්න තියෙන්නේ ඉතින් ඒ මොනවද කියලා දැනගැනීමක් නෑ ස්වාමීන් වහන්ස එහෙම යමක් සිද්ධ වුණා සුණු විසුණු වගේ මහා වේගයකින් දෙයක් ඇතිවෙමින් නැතිවෙමින් ගියා වගේ තමයි අවබෝධය තියෙන්නේ ස්වාමීන් වහන්ස අත්දැකීම මත තමයි තියෙන ඔය දැන් ඉදිරිපත් කරන අවබෝධය මත තමයි තියෙන අවබෝධය මොකද්ද ස්වාමීන් වහන්ස එතන මට හිතෙනවා විශාල එතන අනිත්‍ය අධ්‍යක්ක කියන එක එහෙම අවබෝධයක් තියෙනවා අනිත්‍ය අධ්‍යක්ක කියන එකේ සාක්ෂි මොනවද තියෙන්නේ ස්වාමීන් වහන්ස ඇති වෙනව නැති වෙනම ඇති වෙවි ඒ කියන්නේ ඒක මේ ඇති වුණ මේ නැති වුණා කියලා තරමට එහෙම හිතාගන්න බැරි වේගකින් ඇති වෙමින් නැති වෙමින් යමක් සිදුනේ අනිත් ඇති වෙන නැති උදේවයි කියලා තමයි මට අවබෝධ වෙන්නේ. දැන් කලින් කීප එක තමයි කියවන්නේ. ඒකේ ස්වාමීන් වහන්සේ එතන රැඳිලා හිටියේ නෑ එකක්වත් සුණු විසුණු වෙමි වෙච්ච දේ නැති. එහෙම වේගකින් ඇති වෙමින් ගියා කියන අවබෝධයක් තමයි තියෙන්නේ. ඒතකොට ඇති වෙන්නේ නැති වෙයි කියන අවබෝධයේ අත්දැකීම තියෙන්නේ ඔය දැන් වෙරදැරීම කියලානේ කපණා ඉදිරිපත් වෙන දිගටම. ඔව් ස්වාමීන් වහන්සේ ආර වෙරදැම් බණ ධර්ම ශ්‍රවණය වෙනවා. ඒ අතර වෙරදැරීම මම
යන සිදු කරනවා මට ම ට මෙහා වෙර දැරීමක් සිද්ධ වෙනවා එහෙම යන අතරේ යන තමන් දැනගෙන සමාධියකට මොකද සමාධි තුනා කියලා වගේ සමාධිමත් වුණා සමාධිමත් වුණා එහෙමයි දැන් ඔය කියපු දැන් කණිහිදිපත් කරපු අත්දැකීම තියෙනේ ඒතකොට වෙරදැරීමේද වෙරදැරීම පිට වෙන තැනකද එනම් වෙන කොහෙද ඒක තියෙන්නේ ඒතකොට ඒක තියෙන්නේ ස්වාමීන් වහන්සේ වෙරදැරීම වෙරදැරීම කියන්නේ දැන ගැනීමක් තියෙනවද ඊට පෙරද පසුද වෙරදැරීම කියන එක මම දැන් වචරේ පාවිච්චි කරනවා එතන තන ස්වාමීන් වහන්සේ නිදහස් තැනකට කියන එක තමයි අර ම වලට ඉස්සර වෙලා එහෙම යනවා මුලදි ම කියවෙනවා වෙරදැරීම මලදී ස්වාමීන් වහන්සේ කියන්නේ නෝන කියන්නේ වෙරදැරීම කියන දැන ගැනීම නෙවෙයි එතන තියන්නේ වෙරදැරීම කියලා එතන තිබුණ අත්දැකීමට තමන් දෙන නම තමයි වෙරදැරීම කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි ඒක මේ ස්වාමීන් වහන්සේ වේගෙන් අර ධර්ම ශ්‍රවණියත් එක්කම වේගෙන් ඒ වෙරදැරීමට යනවා ඒ හැම වෙරදැරීමට යන මොහොතකම මම මේ එතන නිවනද කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ එතන නිවන කියලා හිතෙනවා එහෙමයි ඒ වගේ මේ මෙතන තියෙන්නේ මේ ඔය භාවනාව රාත්‍රියේ කරපු එකද දවල් කරපු එකද? හවස ස්වාමීන් වහන්සේ. හවස නයි ඉතින් නිවල නැතුව ඇතිනේ හවස ඉතින් ලයිට් දී නැති. මේ ස්වාමීන් වහන්සේ එතනට දැන ගැනීම නැහැ. ඒ ඉන්න අතරම මේ කපාරම හරීම මේ සහල්වක් කියලා මම දැන් කියනවා මේ යමනක යමක නැති තැනක් කියලා මම මට දෙද ඒ මොහොත එහෙම දැන් ඔයගේ අධ්‍යයන ලැබලා තියෙන ඔය භවණ අවස්ථාවේ පමණක් තව ඊට පෙර අවස්ථාවලදී තව සමාන ආසන්න මට්ටමේ අධ්‍යයන තමයි ලැබෙලා තියෙනවද තියෙනවා ස්වාමීන් වහන්සේ තියෙනවා ඉතින් දැන් මේ යදයි ඊයදයි යදයි සෑහෙන ඒ විදිහට තිබුණා ස්වාමීන් වහන්සේ ඊයද ඊයද මොකද මට ගියවර ස්වාමීන් වහන්සේගෙන් උපදේශල් ලැබුණා මට මේ ධම්ම මනසිකාර වැඩ කරනවා කියලා මං දැන් මේ හැම එකක්ම වෙරදැරීමෙන් කැඩුවා ඉස්සෙල්ලා මම ම වලට ගිහිල්ලා තමයි කැඩුවේ හැබැයි අර වෙරදැරීම කියනකොට මට ම වලට වඩා මෙහා තැනක් අහු වුණා ස්වාමීන් වහන්සේ ඒ නිසා තමන් කියන භාවනාව දිනුනොත් වෙන කියලා ඔව්සා එහෙමයි ස්වාමීන් වහන්ස. ඔව් දැන් මොකද ඔතන ගන්න දෙන පාඩම? ස්වාමීන් වහන්ස මට යම් ඵලයකට සෝතාපට්ටි ඵලයට ආවා කියලා මට විශ්වාසයක් තියෙනවා. දව ඉදිරිපත් කරපු අධ්‍යය ඉදිරිපත් කරපු අධ්‍යයීමේද එහෙම නැත්නම් වෙනත් අවස්ථාවකදීද? ඉදිරිපත් කරපු අධ්‍යයීමත් මට ගලපන්න පුළුවන්. ගලපන්න පුළුවන්. අන්න මට මේ සංයෝජන තුන ප්‍රහාරය වුණා කියලා. ඔය ඉදිරිපත් කරපු අධ්‍යයීමේ සංයෝජන ප්‍රහාරය ඉදිරිපත් කරන බව සාක්ෂි ස්වාමීනාංශ එතන ඒ දැන ගැනීමකට ගිහිල්ලා කොටුනේ නැහැනේ මම තව වචනයකට යන්න ගියේ නැහැ එතකොට සීලබ්බත පරාමාසයක් ඇති වෙන්නේ නැහැනේ ස්වාමීනාංශ මොකද සීලබ්බත පරාමාස මොකද සීල ප්‍රවරණය? ඊගෙන තව දැනගැනීමට ගියේ නැති නිසා සීල ප්‍රවරණය සෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙමයි. ඒයි ඒක සීල ප්‍රවරණය සෙක් කියන්නේ ඒක.
මොකද්ද කියන්නේ ස්වාමීන් වහන්සේ ආයි මම එතන දැන ගැනීමකට තොරතුරකට ගියේ නැහෙනි මම තොරතුරකට ගියේ නැහැ තොරතුරු ගියේ නැත්තව නෝන දැන් කියනවනේ වෙරදරීම කියලා එකට නමක් ආ නම ස්වාමීන් වහන්සේ මම මේ වෙරදරීම කියන එක මෙතනදි කියනවා මට මේ පෙන්වන්න බැහැනේ මගේ ඒ ක්‍රියාකාරීත්වය එතන අර මේ නිදහස් තැනකට යනවා ඒ වෙරදරීමත් වෙරදරි කියන්නේ දැන ගැනීමට මම වෙරදරීම පාවිච්චි කරනකොට ස්වාමීන් වහන්සේ එතන මම යන්නේ මහා නිදහස් තැනකට වෙන මොනවාද ඉතින් මම සක්කාය දිට්ඨිය මේක මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැනේ ස්වාමීන් වහන්සේ ඔය පොතේ තියෙන කරුණු කියන්නේ අත්දැකීම් කියන්නේ විචිත්ත අත්දැකීම් කියන්නේ පොතේ තියෙන කරුණු කියලා වැඩක් නැහැ දැන් මේ ස්වාමීන් වහන්සේ මේවා සිදුවීමක් නිසා මං සිදු කරන දෙයක් නෙමෙයිනේ මම සිදුවීමක් කියන එක අත්දැකීමෙන් ඔප්පු කරන්න ඕනේ අත්දැකීමෙන් මෙන්න මේ පංගුවෙන් කියන්නේ ඔව් කියනවා ඔව් ස්වාමීන් වහන්සේ අර මම කිව්ව වේගයකට හසු වුණු උදේවැය දැක්ක තැන අනිත්‍යතාවයට පත්වෙච්ච තැන ඒක මම මට පාලනයක් කරන්න බෑ ඒක මහා මේක ඉබේ සිදුවන දේක් මං රූකඩයක් වගේ බලන් ඉන්න එක තමයි තිබුණේ ඉතින් එතන ස්වාමීන් වහන්සේ මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් එතන නැහැ මට මම බලාගෙන හිටියා මට කරන්න බෑ කිසි අඩුම ගානේ එකක් අල්ලගෙන ඉන්න බෑ ස්වාමීන් වහන්සේ පුදුම වේගකින් වෙනස් වෙමින් ගියා ඒක අනිත්‍යතාවයක් තමයි තියෙන්නේ කියන එක මට අත්දැක්කා අනිත්‍යතාවයක් අත්දැක්කා ඒතකොට ඒක මම කරන්නේ නැහැ කියලා කොහොමද ඉතින් කියන්නේ ඔව් කරන්නේ ඒක ඒක තමා ස්වාමීන් වහන්සේ මේ ධර්මතාවය ධර්මය මොකක් ධර්මතාවය වෙනස් වීම අනිත්‍යතාවය අනිත් ඔව් වෙන මොනවද අවුදු මට විචිකිච්ඡාවක් නෑ ස්වාමීන් වහන්සේ මේ මගේ අත්දැකීම බුදු පියාණන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය ධර්ම රත්නයේ කෙරෙහි තියෙන ගෞරවය ඔය පොඩ පොඩ ඕන් කියන පටන් ගන්න විචිකිච්ඡාව නැත්නම් මොකටද මේ අත්දැකීමට ස්වාමීන් වහන්සේ සැකයක් නෑ මට අත්දැකීමට විචිකිච්ඡාවක් නෑ තේරෙන්නේ මොකද කියන්නේ මේ මගේ අත්දැකීම කියන්නේ අත්දැකීම මගේ අත්දැකීමක් කියන එකට විචිකිච්ඡා නැහැ කියලාද කියන්නේ මත් ඇතර මම අත්දැකීම ලැබුවයි කියන එකට විචිකිච්ඡා නැහැ කියලාද කියන්නේ අත්දැකීමක් ලැබුවා කියන එකට විචිකිච්ඡාවක් නැහැ අත්දැකීම ලැබුවා කියන එකට විචිකිච්ඡාවක් නැහැ නෑ ස්වාමීන් වහන්සේ පැහැදිලි නෑ සවුනාන්දර තේරෙන්නේ නැහැ ඔය කියන්නේ තේර භාෂාවෙන් කියන්න ඕන ස්වාමීන් වහන්සේ භාවනා කරන්න යන ඕන ලෝකේ ස්වාමීන් වහන්සේ මේ ධර්මතාවය මේ අනිත්‍යතාවයක් විතරයි තියෙන්නේ කියන එක තමයි මම මට අවබෝධය තියෙන්නේ මම දැක්ක දේ ඒ දැක්ක දේ පිළිබඳ මට සැකයක් නැහැ කියන එක දැක්ක දේ පිළිබඳ මට සැකයක් නැහැ කියන්නේ අනිත්‍ය දෙයක් තමයි මෙතන සිදුවන්නේ කියන එක පිළිබඳ මට සැකයක් නැහැ කියලා කියන්නේ එහෙමයි වෙන මොනවද අවුදුන? වෙන ස්වාමීන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනේ එතන තියෙනවා. මොකක්ද තියනානේ? අනිත්‍යද විස්තර කරා දුක මොකක්ද තියනද? දුක ස්වාමීන් වහන්සේ අනිත්‍යම තමයි. ඒ වෙනස් වීමම තමයි දුක. මොකක්ද වෙනස් වීම දුකයිද? වෙනස් වීම නේද දුකක් වෙන්නේ දෙයක් නෑ නෝන අලුතෙන් දේවල් ලැබෙනවා වෙනස් වෙනවා කියන්නේ ඉතින් ඒක සපක් නෑ ස්වාමීන් වහන්සේ ඉතින් ඒක වෙනස් වීම අනිත්‍යයට පත් වීම දුකක් ඉගෙන ඉපදිලා මේ ඉන්න එක මැරෙනවා කියන එක දුකයි කියන එක
එහෙමද? බුද්ධය වැය ඉතේ ස්වාමීන් වහන්සේ ඇති වෙනවා ඇති වෙන දේ පවත්වා ගන්න බෑ ඒක නැති වෙනවානේ. ඔය දෝය දුකේ දින්න ඕනේ දැන් උපන්දා ඉඳලා විඳලා තින්නේ. අනේ මේ මේ යන්නේ ඒ දුක නෙවෙයි ස්වාමීන් වහන්සේ. ඔව් එහෙනම්. මේ භාවනා අධ්‍යක්ීමේ දුක මොකද්ද කියලා බලන්න ඕනේ දැන්. මේක පවත්වා ගන්න බෑනේ ස්වාමීන් වහන්සේ. පවත්වා ගන්න බැරනෝනේ ඉතින් දැන් නෝනේ වයස දීපලනෝ කියන්නේ මට අවුරුදු 93ක් වෙනවා. මේක අපරාධයක් ඔබ අවුරුදු 10 ඉඳලා ආවේ අවුරුදු 20 කාලේ හිටියනම් කොහොමද කෙල්ල කාලේ කරපු ටික කරන්න තිබ්බනම් කොහොමද කියලා ඔය ඒකද කියන්න හදන්නේ. නෑ ස්වාමීන් වහන්සේ. ඒක පවත්වා ගන්න බැරි වුණානේ. ඕන කමින් දුන්නේ නෑනේ. යන්නේ දුක මේක අනාත්මයි කියන එක අර පවත්තා ගන්නක මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ ඇසි වෙමින් නැති වෙමින් යන දෙයක් කියන එක දැන් ඔය කියන චේතනා ටික වෙලා ආවා භාවනාවේ අනේ ස්වාමීන් වහන්සේ මේක අනිත්‍යක් මේක වෙනස් වීමක් තියෙන්නේ මේක ගන්න බෑ නෑ ඒ වෙනස් වීම කියන එක සමහර දැන් ඔය අතර අර කමටහන් අතරත් එනවා ස්වාමීන් වහන්සේ. එතනදිත් ඒ වෙනස කියන එක එනකොටම මම ආයිමත් එතන කමටහන ගන්නවා. ඔය තමන්ගේ එතකොට ආරි මාර්ගයේ පිළිබඳව තමන් කියන්නේ ඔය භාවනා අවස්ථාවේදී තමන් සෝතපත්ති ඵල ලැබුණා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සෝතාපට්ටි වල ඒලා ලැබුණා කියන එකට තව ඊට අතිරේකව තමයි තියෙන සාක්ෂි මොනවාද? විතක්ක ਵਿਚාර අධ්‍යක්. ඒ පිළිබඳ අධ්‍යක්ීමක්. විතක්ක ਵਿਚාර සාකිත වචන වන විතක්ක ਵਿਚාර වල ස්වාමීන් වහන්සේ එතනම ගත්තොත් අත්දැකීම අර දැඩි විදිහට මට ග්‍රහණය වෙච්ච තැන ගත්තොත් එහෙම අර සුණු විසුණු කෑලි කියන්නේ ඒ කෑලි යමක් පේනවා වගේ ඒක තමයි විතක්කය ඒ ඇති වෙන ඒක විතක්කය එතන අර ඒ පරතරයක් තියෙනවා තව කෑල්ලක් සුණක් සුණු විසුණු වෙන අතර ඒ එතන ਵਿਚාරය කියලා. ඉගෙන තමන් ඒ එතන යමක් දකිනවා. එහෙම ස්වාමීන් වහන්සේ එතන මට විශ්වාසය කියන්නේ විස්තර කරන්න බෑ. ඒ අර මම ඔය මතු පිට ඒ සුන්නත් දූලි වෙලා යනවා කියන ඒ අතරට බ්ලැන්ක් කියන තැන් වල යමක් තියෙනවද නලියනවද මොකද්ද මට කියන්න බෑ ස්වාමීන් වහන්සේ එතන දෙයක් තියෙනවා. ඒක මට කියන්න බෑ ස්වාමීන් වහන්සේ එක මගේ දැනුත් පේනවා. දැනුත් මෙලත් පේනවා. ඔව් ස්වාමීන් වහන්සේ අධ්‍යක්ීමේ ලැබපු ඒ සුණු විසුණු වෙච්ච බ්ලැන්ක් තැන් වලත් ආයි යමක් නලියන වගේ ස්වභාවයක තවත් දෙයක් තියෙනවා වගේ පේනවා. ඊගෙන භාවනා අවස්ථාවේදී ලැබිච්ච අධ්‍යක්ීම ඒ ආකාරයෙන් මේ වෙලාවෙත් මේ වෙලාව පේනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ පේනවා. ඒක දිහා බලන්න තමයි විස්තර කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එයිමත් ඒ සම්බන්ධයෙන් තමයි තියෙන අවබෝධය මොකක්ද? මම ධානගත වුණා කියන අවබෝධයක් තියෙනවා. ඊගෙනම දැන් ඇහුවේ ඔය දැන් තත්වය කියන්නේ ඊ වේන්තේ ලැබූ අත්දැකීම මේ වෙලාවේදී තමන්ට මැවිලා පෙනිලා ඒක දිහා බලාගෙන ගන්නේ උත්තර දෙන්නේ. එහෙම. අන්න ඒ කොටස සම්බන්ධයෙන් තමන්ට තියෙන අවබෝධය මොකක්ද කියලා ප්‍රශ්නය. ඒ අර මං කියපු අනිත්‍ය තමයි ස්වාමීන් වහන්ස. උදේ වැය ඇති වෙන නැති වෙන දේ කියන එක තමයි මට අත්දකින්නේ. ඒ කියන්නේ උදේ වැය අනිත්‍ය සිදුවෙන ආකාරය මේ මොහොතේත් අත්දකින්නවා කියන එක තමයි තවට අවබෝධ වෙන්නේ.
ගණිතේ පාඩම මොකද්ද? ස්වාමීන් වහන්ස මම වචී සංස්කාරය නිදහස් වුණා. ගණිතේ පාඩම මොකද්ද කියලා? පාඩම නම් තවදුරටත් මේ භාවනාව කරන්න ඕන. තවදුරටත් භාවනා කරන්න ඕන. කරන්න ඕන මේ තව මම නිවන් දකින්න තන නිවන් දකින්න කම ස්වාමීන් වහන්සේ මේ ඉදිරියට මේ ටික කරගෙන යන්න ඕන. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් අරගෙන පුළුවන් තරම් දුරට යන්න ඕන මම. උඹෙන් සෝවන්නේ නැහැ. තව දුරක් යන දෙයක් නැහැ නේද? මොකද සෝවන්නේ? නිවන් දකින්න ඕනනේ ස්වාමීන් වහන්සේ. මේ සංසාරේ ඉතිරි ටිකක් ඉවරයක් කරගෙන යන්න. සෝවන්නේ. තරමක් සෝවන්නේ නිවන් නොදකද? සෝවන් ඵලය තව යහට තියෙනවනේ ස්වාමීන් වහන්සේ. තව විශාල කොටසක් ගන්න එක තමයි විශාල කොටස. මට පුදුම සතුටක් තියෙනේ ස්වාමීන් වහන්සේ. මේ සතිය මම පුතෝ මේ සතිය පුතෝම සතුටකින් ගත කළා. ඊගෙනම ආරම්භය දෙනවා පෙන්නනවා. ජුලිය කියන්නේ ජීවිත කාලේ හොඳම ජුලිය ලබනවා. නෑ ස්වාමීන් වහන්සේ, හරි සැහැල්ලුවෙන් ඔබ වහන්සේ මට කිව්වනේ සැහැල්ලුවෙන් ඉන්න නිදහස. මේ කියන්නේ එහෙම ඒ සැහැල්ලුව ඔබ වහන්සේගේ උපදේශයටම මම අනුගත වෙමි එහෙම කරා. ඒ භාවනාවක් දියුණුනා, මගේ සැහැල්ලුවත් ආවා, මගේ දෛනික කටයුතුත් හොඳට කෙරුණා. මම හරි සතුටුයි. දැන් මම සංසාරේනුත් ගොඩ යන එක පියවරක් ඉදිරියට ගියා. ඒකද ඒ වගේ දැනගැනීම දැන් මේ සාදී දවස් කීපයක් තිස්සේ තියෙන එතකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊයේ අදයි බොහෝම මේ ලස්සනට මේවා ප්‍රකට වුණා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වයින්ද ඉදිනේදා වැඩවලට මොනවාරි සාහනය ලැබිලා තියෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ, සතුටින් වැඩ කරන්න පුළුවන්. මොකද? ඒ තියෙන කටයුතු හොඳට කෙරෙනවා. මට හොඳට කෙරෙනවා කියන්නේ ඒක උදාහරණයක් පෙන්වන්න බලන්න. ඔය හොරගමන් ගියම නේද? හොරගමන් ගියම පෙන්වන්න බෑ, වෙන දෙයක් පෙන්වන්න. මම දැන් හවස දරුවටයි හස්බන්ඩ්ටයි උයලා තියලා හැම දෙයක්ම කරලා බෙහෙත් ටික හස්බන්ඩ්ගේ වෙන් කරලා දීලා පුතාට කැම ටික හදලා තියලා ඔක්කොම කරලා මම මේ මෙතෙන්ට සූදානම් වෙනවා. ඉතින් වෙනදා මම 9:00 විතර වෙනවා මගේ ඒ කටයුතු ඉවර කරනකොට. දැන් මේ දවස්වල හරි ඉක්මනට දෛනික වැඩත් කෙරෙනවා. පිළිවෙලටත් කෙරෙනවා. කියන්නේ දෛනික වැඩවලට වෙනදාට වඩා කාලය අඩු කාලයකින් කෙරෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒවා හොඳටත් කෙරෙනවා. එක පුදුම ආශ්චර්යයක් ස්වාමීන් වහන්ස. ආශ්චර්යයක්. එතන හවුදුරට බලහන නෝන කෙනෙක් ඉන්නේ. මේ නෑ ඔබ වහන්සේට මගේ নমස්කාරය ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ උපදේශ වලට අනුගත වෙලා ඒ විදිහටම ගියපු ලොකු විශ්වාසයෙන් මං බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේට මගේ ඕකප්පන සද්ධාව නිසාම මම මෙතෙන්ට ගොඩ වුණා ස්වාමීන් වහන්ස. ඔව් වරින් වර දැනගන්න ඔය විදිහට. ඔව් එහෙමයි ස්වාමීන් වහන්ස. ඔන්නේ කමයි. මම දන ගගා ඉනෝ ඔබ වහන්සේට ස්වාමීන් වහන්ස. මොකද? මේ ගෙදර ඉඳලා හිතින් දන ගහලා වඳිනවා ස්වාමීන් වහන්ස. මං අර මම හිතපු තත්ත්වෙන් අද මෙතෙන්ට ගත්තේ ඔබ වහන්සේගේ උපදේශ නිසාමයි ස්වාමීන් වහන්ස. ඕවට දන ගාලා වැදලා ඉන්න ඔබට ගාස්තු කියවන්න ඕන. මොන්නද දන ගාලා වැදලා කියලා මේ වතුරට මොනවද අම්බි? දන ගාලා වැදලා ඕන ඕන තුන්ඩි කඩා ගන්නට වඩා හොඳයි ඔය ගියක් අවුරු බැංකු ගිණුමින් තියෙන මේ ආහඳුරන කවුන්ටර් මාර්ක කරලා. අනේ සද්ධාව නිම කරන්න බෑ ස්වාමීන් වහන්ස. මේ සංසාරයෙන් ඈතර වෙන්න ඔබ වහන්සේ දී ලැබුණු පිටු වහල. එහෙම නම් කියනවා තමයි අඬන්නේ. ඉතින් එක එක්කෙනා එක එක වෙලාවට දැන් ඔය කලින් අර නෝන කෙනෙකුත් අඬන්නේ හිටියව දැන් තෝ සම්බන්ධ වෙන්නේ ඔතන. අඬන්න කියනවා අරකයි මේක ඔක්කොම කී කියවනවා. ඉතින් කිව්වට එක එකත් ගෞරවනාංශේ කන්න වෙලක්වත් දෙන්නේ
රුපිය ලක්කක් දෙන්නේ නැහැ. මේ ගාමින් නාගේ තියෙන දෙයක් කාලෝ ඉන්නවා ඉතින්. ඒක බලන්නත් ඉන්නෙත් නැහැ. කමටන් දෙන්න කැය දෙන්න එනවා ඉතින් දවසට දවසට. ආච්චිල. අනේස් හංස ඔබ වහන්සේව දකින්න ස්වාමීන් වහන්සේ බුද්ධ රත්නේ වගේ මේ බුදු බණ මේ උපදේශ ඔබ වහන්සේ කෙරෙහි තිබ්බ විශ්වාසය ඒක නිසාමයි මම අද මෙතෙන්ට ගොඩ වුණේ ස්වාමීන් වහන්සේ. දැන් නෝනා ඔක දැන් තමන්ට ඕක අධික ප්‍රීතියකටපත් වෙන අධික ප්‍රීතියකටපත් වීම සාමාන්‍ය සිද්ධ වෙනවා ඕන කෙනෙක්ගේ යෝගාවචරයේගේ. ඒ නිසා අධික ප්‍රීතිය කියන්නේ විදර්ශනා උපක්ලේශයක්. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් ඒක සූත්‍ර පිටකේ සෑහෙන තැන් වල තියෙනවා අපිට යම්කිසි යෝගාවචරයට කිසියම් සම්දිස්ථානට ආපු වෙලාවෙදී තමයි මාර්යා පැනගෙන එන්නේ එයාගේ දූතයෝ මේ දුවරු තුන්දෙනා තරගෙන ඇවිල්ලා එයා පුළුවන් තරම් උපක්‍රම කරනවා උතන් ඒ නිසා උතන් තමයි ආරක්ෂා වෙ යුතු බොහොම සම්දිස්ථානයක් සීගමට්ටෝනපත් වුණා නම් පත් වෙච්ච එක්කෙනා ඒක ආරක්ෂා කරගන්න මට්ටම තියනවාද කියන එක අනුව තමයි ආසේකද නැද්ද කියලා තීරණය වෙන්නේ. එහෙමයි සමහරවිට. ඒ නිසා ওই භාවනා අධ්‍යක්ීමේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම අධ්‍යක්ීම කලින් දුගුණ භාවනා මට්ටමට වඩා වෙනස්ම ආකාරයකට පරිවර්තන වෙච්ච නිසා නෝන අලුත් අධ්‍යක්ීම මට්ටමපත් වෙලා තියෙනවා. ඒවා එදිනදා ජීවිතේට ගිහිලා තියෙනවා. ඒ ආකාරයෙන් මේක නෝන ගැතිරයක මේ කුසලයක්. උඹක් කාට කුසලෙ නැහැ. ඒ නිසා මේ ඔතනි සුරක්ෂිත වෙන්න ඕනේ. ඔන්නෝන්ට දැන් ඔබ තහවුරු කරගන්න සඳහා පරිශෙන් දෙකක් කරන්න වෙනවා. එකක් තමයි සෝතාපට්ටි ඵල සමාපත්තියට සමාදීම කරන්න උත්සාහ කරන්න ඕන. එහෙමයි. එතකොට ඒකට අදාළ මීට පෙර මේ ධර්ම දේශනා වෙච්චේ වැටි. එතකොට ඔය අවබෝධ මට්ටම ඉන්න කාට හරි කෙනෙකුට කතා කරලා මේ සෝතාපට්ටි ඵල සමාපත්තිය සමාදීනේ කොහොමද කියන එක පිළිබඳව තියෙන ධර්ම දේශනාවක් දෙයක් ඉල්ලගෙන ශ්‍රවණය කරන්න ඕයි. එහෙමයි. ශ්‍රවණය කිරීමේදී ඔය දැන් ඔතන ශ්‍රවණය කරා වගේම කමඨහන පාවිච්චි කරමින් ශ්‍රවණය කරන්න ඕනේ. එහෙමයි. ශ්‍රවණය කළා සෝතපත්ති ඵල සමාපත්තියේ සමයදීලා බලන්න ඵල සමාපත්තියක් කියලා කියන්නේ භාවනා අධ්‍යයීම වලට හත්පසින් වෙනස් එකක්. භාවනාවේදී වෙන දෙයක් මෙතන සිද්ධවන්නේ. නිසා තමන්ගේ අලුත් අධ්‍යයීම ලැබලා ඉල්ල එතනින් තහවුරුවක් ගන්න පුළුවන් එක තහවුරුවක්. ඊළඟ තමයි දැන් තමන්ගේ ඔය නෝන කියන සංයෝජන තුන කැඩුනා කියලා. සංයෝජන තුන කැඩුනා නම් ඊළඟ මට්ටමේ තිබෙන්නා වූ සංයෝජන පිළිබඳව තමන්ගේ ඊළඟ භාවනා වාරවලදී තමන්ගේ අධ්‍යක්ීම් ලැබීමේ මට්ටම තමන්ගේ දියුණු වෙන්න ඕනේ. එහෙමයි. ඔන්නේ පරිශ්‍රණ දෙක හරහා තමයි තමන්ට තේරුම් ගන්න පුළුවන් වන්නේ තමන් එතකොට සෝතපති ඵලයේ ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා කියන එක සත්‍යයිද කියන එකයි. ඒ අනුව තමන් ඊළඟ මාර්ගයට වැටෙනවද ඊළඟ මාර්ගය කියන්නේ සකෘදාගාම මාර්ගය එතනට වැටෙනවද කියන එකත් තහවුරු වෙන්න ඕනේ. ඒක තමයි තමන් කරන්න පරිශ්‍රණ දෙක. පැහැදිලිද? එහෙමයි සමහරවිට. සෝතපති ඵලයේ සමවැදීමේදී වෙයි නෝන සමහර ගැටලුවක් ඇති ඔය නෝන ඔය සතියෙන් සමාධියට සමවැදීම කියලා භාවනාව කරාද මිට පෙර? මම උත්සාහ කරා ස්වාමීන් වහන්සේ මට ස්වාමීන් වහන්සේගෙන් එහෙම අවසරයක් ලැබුණේ නැහැ. මම බය වුණා ස්වාමීන් වහන්සේ මම ඒ එහෙම කරන්න උත්සාහ කළා නතර කළා. ඔය එමුනම් අන්න ඒකට අදාළ ධර්ම දේශනා තමයිලා තියෙනවනේ. ඒ ධර්ම දේශනා ශ්‍රවණය කළා ඒකත් කරන්න වෙනවා. මොකද සෝත මේ සති සමාධිය සමාදීම ප්‍රගුණ කරපු නැති කෙනෙකුට ඵල සමාධිය සමාදීම එකපාරටම අදිෂ්ඨාන කරන්න අපහසුයි. එහෙමයි. ඒක නිසා ඒ සති සමාධිය සමාදීමේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා ඒකත් නැත්තම් උත්තරින් ගාන හරි ඉල්ලගෙන ශ්‍රවණය කළා. ඒතකොට සති සමාධිය සමාදීම විනාඩි 5න් පටන් අරගෙන විනාඩි 10කට 15කට විතර ක්‍රමානුකූලව ඒ කියන්නේ විනාඩි 5ක පාඩ 10 කරන්නේ පාකට ගිහිල්ලා පාය කළා ආයත වගේ කළා අන්නේ විදියට පුළුවන් තරම් ගිහිල්ලා විනාඩි 8ක් වුණාට පස්සේ 10කට ගියට කවන්නේ ඊට පස්සේ 10 ඉඳලා 12ට වගේ ගිහිල්ලා 12 13 කළා 13 15 වගේ ගිහිල්ලා විනාඩි 15කට විතර ඒකත් පුරුදු කරගන්න සතියෙන් සමාධියට සමාධිය ඊට පස්සේ ඒක හැබැයි අවමෝසයෙන් පැය භාගයකටත් පුරුදු කරගන්න එකපාරටම යන්න එපා මුලින් විනාඩි 15කට විතර නිකන් ඒක සති කිපයක් ඇතුළත හුරු කරගන්න මට්ටමට තමන්ගේ භාවනා ක්‍රමවේදය සකස් කරගන්න ඕනේ. එහෙමයි. ඒකෝඩ අන්නේ එක යම්කිසි ප්‍රමාණයකට හුරු කරගත්තට පස්සේ ඵල සමාපත්තියේ සමයදීලා ඵල සමාපත්තියේ තමන්ගේ තිහිමි තමන්ගේ ඒ භුක්තිය ලබා ගන්න ඕනේ. තමන්ට ඒක තියෙන විශේෂ සහනයක් ඒක ඵල සමාපත්තිය තුළ. එහෙමයි. අන්නේ ටික කරගෙන ඉන්නලා ඊට පස්සේ තමන්ගේ ඉතුරු මාර්ගයේ කටයුතු කිරීමට අනුගත වෙන්න කියලා තමයි කියන්නේ. ඒ වයින් ස්වාමීන් වහන්සේ ඔබ
ඔබවහන්සේට මගේ පාද නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස. එමත් මේ කමඬාන මෙදී නතර වෙන බලමු කවුද ඊළඟ කමඬා ඉදපච්චවන කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අවසරයි ඔතන ඉන්න නෝන්ල මහතුරුන්ගෙන් කමඨහනක් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්ස ඇහෙනවනේ ස්වාමීන් වහන්ස? ඔව් ඉදපච්චවන. එහෙමයි. ස්වාමීන් වහන්ස අද හවස උණු භාවනාවක අත්දැකීමක්. ඒ විදිහට ස්වාමීන් වහන්සේ වේගෙන් අර කමඨහන්ට අනුගත වෙන්න උත්සාහයක යෙදුණා ස්වාමීන් වහන්සේ. එතන අර අවසානයේ ස්වාමීන් වහන්සේ අවසානයේ ආව පම ඒ විදිහට ස්වාමීන් වහන්සේ දිගින් දිගටම අර භාවනාව සිද්ධ වුණා කියලා තමයි ස්වාමීන් වහන්සේ අත්දැකීම තියෙන්නේ. භාවනා කාලේ කොහොමද ස්වාමීන් වහන්සේ භාවනා කාලය? විනාඩි 8ක් 10ක් වගේ වෙන්න ඇති කියලා තමයි ස්වාමීන් වහන්සේ ඉන්නේ. විනාඩි 8ක් 10ක් වගේ වෙන්න ඇති. ඒ වගේ. ඔබ භාවනා අධ්‍යක්ෂින්මත් තමයි දින අවබෝධය මොකද්ද? ස්වාමීන් වහන්සේ කම්මඨහනේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අනිත්‍ය ධර්මතාවය අත්දැකීම තුළ තියෙනවා ස්වාමීන් වහන්සේ. කමඨහනේ ගුණාංග අත්දැක්කා කියලා අවබෝධයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. කමඨහනේ ගුණාංග අත්දැක්කා කියන එක සාකච්ඡා කිව්වෙ කියන බලන්න. ස්වාමීන් වහන්සේ මේ කමඨහනේ ගුණාංග කියන්නේ ස්වාමීන් වහන්සේ එතන අර කා ම කියන තැන ස්වාමීන් වහන්සේ දැන් කා වලින් ඒ එතන ස්වාමීන් වහන්සේ අර වෙර දැරීම කමඨහන්ට වෙර දැරීම තුල ඒ අතර ඒ තුල ස්වාමීන් වහන්සේ එතන අර ඒ කියන්නේ අර ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතන අර මේ වෙනස් වීම තමයි ස්වාමීන් වහන්සේ වෙනස් වීම ඒ තුල තියෙනවා කියලා. ඒ කියන්නේ එතන අර ඒ අර කමඨහන්ටම වෙර දැරීම පුදුමාකාර වේගකින් ස්වාමීන් වහන්සේ එතන අර ඒ වේගෙට අහු වුණා වගේ තමයි එතන අත්දැකීම තියෙන්නේ. එතන ස්වාමීන් වහන්සේ අර කමඨහන්න කියන්නේ අර අරංගිය කමඨහන්න සමස දැන් මම බණ අහන්න ඕනි වගේ කනේ ස්වාමීන් වහන්සේ. නමුත් එතන අර ඒ වෙර දැරීම නිසා ස්වාමීන් වහන්සේ අර ම වලට ම වලින් නැවතුණා කියන එක තමයි ස්වාමීන් වහන්සේ එතන. එතන තමයි ස්වාමීන් වහන්සේ කමඨානි ගුණ කියන්නේ. මොකද ස්වාමීන් වහන්සේ එතන ඒ වෙර දැරීම සමාවෙන් ස්වාමීන් වහන්සේ. මොකද එතන තියෙන ගුණාංගය? ස්වාමීන් වහන්සේ එතන තියෙන ගුණාංගය තමයි ස්වාමීන් වහන්සේ දැන් ඒ අර අතන ඒ කා කියන තැනයි ම වලට යන්න කලින් උයි ස්වාමීන් වහන්සේ වෙර දැරීම තුල එතන අර ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතන අර මේ එතනේ අනිත්‍ය එතන අර වේගෙන් කමඨාන හොයන්න යෑම තුල ස්වාමීන් වහන්සේ එතන අර ඒ අර මේ දැන ගැනීම කෙටි වෙලා කියන එක තමයි ස්වාමීන් වහන්සේ එතන දැන ගැනීම කෙටි වෙලා කියන එක. ඔය දැන ගැනීම කෙටි වෙලා කියන එකට මොකක්ද සාක්ෂියද? එතන ස්වාමීන් වහන්සේ දැන ගැනීම කෙටි වෙලා කියන ස්වාමීන් වහන්සේ දැන් අර
ඒ වෙරදැරීම කමන්ටහන්ට වෙරදැරීම වේගවත් වෙනකොට ස්වාමීන් වහන්සේ එතන අර මොකද්ද වෙනස් වෙන්නේ කොහොමද කියලා දකින්න බැරි තරම් වේගයක් නිසා ස්වාමීන් වහන්සේ එතන අර අර මේ ඒ තරමට අර මේ අහු නොවන මට්ටම නිසා තමයි ස්වාමීන් වහන්සේ එතන මම කියන්නේ ඒ කමටහන කෙටි වෙලා කියන එක අවුන වෙන වට්ටමට තියෙනවා ඒක තමන් මොකද අත්දකින්නේ ඒක අවුන වෙන වට්ටමට තියෙනවා කියලා ප්‍රකාශනය කරන්න අදාළ අත්දැකීම මොකක්ද එතන අත්දැකීම තමයි ස්වාමීන් වහන්සේ එතන අර ඒ කියන්නේ එතන අනිත්‍ය ඒ එතන වෙනස් වීම තමයි ස්වාමීන් වහන්සේ ඒක වෙනස් වීම කියලා දැන් කලින් ගාගුව අවබෝධුනේ කතාව අවබෝධුනේ අනිත්‍ය කියලා ඉල්ල. ඒ දැන් ඔය ඉස්සර කරපු එක තමයි ඒක අවබෝධය. එහෙමයි ස්වාමීන් වහන්සේ එතන ස්වාමීන් වහන්සේ එතනේ වේගෙට අහු වුණාම ස්වාමීන් වහන්සේ එතන ස්වාමීන් වහන්සේ එතන මේ කියන්නේ අර එහෙනම් අහු වෙන්න කියලා කමටහන් කමටහනම හොයනවා කමටහනම හොයන්න වෙරදරීම ඇරෙන්න ස්වාමීන් වහන්සේ එතන අර දෙවර එල්ලෙන්න නිකන් දිරච්ච වැලක් අහුවෙන්නේ නැති මට්ටමට ස්වාමීන් වහන්සේ එතන මේ වේගය වේගින් වෙනස් වෙනවා ස්වාමීන් වහන්සේ එතන තමයි මම මේ අනිත්‍ය කියන්නේ ඒලාවේ ජීවිතේ පාළේ එල්ලෙන්න කියද හා හොයාගන්න බැරි තරමට වෙනස් වෙනවා ස්වාමීන් වහන්සේ කළා. මොකද වෙනස් වෙන්නේ? කමටහන වෙනස් වෙන්නේ. කමටහන වෙනස් වෙන්නේ. කමටහන තුල තමයි ස්වාමීන් වහන්සේ වෙනස් වීම. එතන මට අත්දකින්න තියෙන්නේ කමටහනේ ගුණාංග කියන එක තමයි ස්වාමීන් වහන්සේ ඉන්නේ. කියන්න. කමටහනේ ගුණාංග අත්දකින්න කියලා කිව්වට දැන් ගුණාංග වලට අර උත්තර දුන්නේ නෑනේ. ස්වාමීන් වහන්සේ එතන අර ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතන කියන්නේ ඒ කියන්නේ අනිත්‍ය නිසා ස්වාමීන් වහන්සේ එතන අර කියන්නේ කාලයකටවත් කාලයක්කටවත් ගන්න බෑනේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එතන අකාලික ධර්මතාවයෙන් ස්වාමීන් වහන්සේ එතන වැඩ කරන්නේ. ඒ කියන්නේ මම කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ කියන්නේ මමයි කරන්නේ මේක මගේ කියලා එහෙම ගන්න තැනක් නෑ ස්වාමීන් වහන්සේ. එතන අනාත්ම ධර්මතාවයේ එකයි ස්වාමීන් වහන්සේ මං කිව්වේ එතන අර නවතින්න කියලා දිරච්ච වෙලකට අහුවෙන්නේ නැති තරමට ස්වාමීන් වහන්සේ වෙනස් වෙනවා වේගිට අහුවෙනවා ස්වාමීන් වහන්සේ පුදුම ජොලියෙ නෙමෙයි දවසොල් නේද අනේ ස්වාමීන් වහන්සේ මොකද එහෙම නැද්ද නෑ ස්වාමීන් වහන්සේ කොහොමද තියෙන්නේ දැන් ඔය අධ්‍යක්ීම ඔය අද ඔය භාවනා වාරයක් අද ඊට අනිත් භාවනා වාර ඔය සමාන ආසන වට්ටේ අධ්‍යක්ීම් තියෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අද මේ ඉදිරිපත් උනේ මේ හවස මේ කියන්නේ කමටහන දෙන්න ස්වාමීන් වහන්සේට රික්වෙස්ට් එක දැම්මට පස්සේ මේ අධ්‍යක්ීමක්. නමුත් මේ මේ කිට්ටුවේ අධ්‍යක්ීම් තමයි ස්වාමීන් වහන්සේ මේ දවස් ටිකේ ලැබුණේ. දවෙන් ගන්න දෙන පාඩම් මොකක්ද? ස්වාමීන් වහන්සේ ගන්න තියෙන පාඩමත් ස්වාමීන් වහන්සේ කම්මටහනම හොයන්න වෙරදරනවා කියන එක තමයි ස්වාමීන් වහන්සේ මේ කරපු දෙයම තමයි ස්වාමීන් වහන්සේ නැවතත් මට කරන්න තියෙන්නේ.
කරපු දේ වුණා කරන්න තියෙන්නේ. එහෙමයි. හැබැයි කරපු දේ මොකද්ද කියලා කියාගන්න බෑ. ස්වාමීන් වහන්සේ එතන කමටහන්ට වෙරදරනවා ස්වාමීන් වහන්සේ එතන ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඉන්නේ නෝන කියන්නේ දුර ඒක මම කරන එක නෙමෙයි කියලා. එහෙම ස්වාමීන් වහන්සේ මුලින් එහෙම තල්ලුවක් දෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් ස්වාමීන් වහන්සේ මේ ඊට පස්සේ එතන ස්වාමීන් වහන්සේ එක ඒ කියන්නේ ඒ තල්ලුව දුන්නට පස්සේ මුලින්ම ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එතන ඒ සිද්ධ වෙන ධර්මතාවය තමයි ස්වාමීන් වහන්සේ සද්දකින්නේ. ඒක ඉතින් මම කරන දෙයක් නෙමෙයි කියලා මට වැටහෙනවා ඒක. එක මගේ අත්දැකීම සල්ලා. මගේ අත්දැකීම. තමන් පිළිබඳව තමන්ට තිබෙන්නා වූ සමස්ත ඇගීම් මොකක්ද වෙනවලුද? ස්වාමීන් වහන්සේ මේ, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ අත්දැකීම් මේ ආකාරයෙන් භාවනාවට අනුගත වෙනකොට මේ විදිහට මට අත්දැකීම් ලැබෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්ස මට ඒ අර වෙරදැරීමට කමටහන්ට වෙරදැරීමට එතන වේගෙට අහු වෙලා අර එතන මේ රැඳිලා ඉන්න පුළුවන් කාලේ වැඩි වෙලා තියෙනවා. මට ඒක මගේ අත්දැකීම් තුලින් කියන්නේ අන්නේ හරහා ස්වාමීන් වහන්ස මට මගේ ඵලය කියන්නේ නිවන් මාර්ගය සමයි ස්වාමීන් වහන්සේ මම දැන් කියන්නේ ඒක තමයි මාර්ගය. නිවන් මාර්ගය ඒ හරහා සම්මලස මට කියන්න පුළුවන් සම්මලස මට බයක් නැහැ කියන එක. කාටද බය නැත්තේ? මට එක කාටවත් බය නැහැ සල්ලා. තාත්තට බය නැහැ. නැහැ සම්මලස එක මේ බය නැහැ කියන්නේ සම්මලස මට එතන සාහිතිකේ තියෙනවා කියලා දැන් එනවා සම්මලස. ඒක භාවනාවේ අවසානයේ අර හැඟීම් නිකන් ඒ වගේ අර ඒ ආර භාවනාව බලලා නිකන් ඒ හැඟීමෙන් දෙන්න උත්සාහයක යෙදෙනවා ස්වාමීන් වහන්සේ. මම එතනිනුත් මම කියලා අර කමටහන්ටම වෙරදැරීම මේ සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ. දැන් ඔය බය නැත්තේ කාටද? මොකටද බය නැත්තේ ස්වාමීන් වහන්සේ? බය නැහැ ස්වාමීන් වහන්සේ මරණ මංචකයට. හතර පහට වැටෙන්නේ නැහැ කියලා ඒක හොඳටම විශ්වාසය තියෙනවා. මෙතන මට ඉන්න පුළුවන්. මට ඒ විශ්වාසය තියෙනවා. හතර පහට වැටෙන්නේ නැහැ කියන එක දැන් ඉදිරිපත් කරපු අත්දැකීමෙන් පෙන්වන්න බලන්න ඒ ස්ථානේ කොයිද ස්ථානද කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ දැන් එතන අර දැන් මම කිව්වනේ ස්වාමීන් වහන්සේ එතන මුලින් මම එතන අර මැදිහත් වෙලා වෙරදැරීමට තල්ලුවක් දෙනවා වගේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ වේගෙට අහු වෙනවනේ. අන්නේ වේගෙට අහු වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ එතනයි සිද්ධ වෙන අනිත්‍ය ධර්මතාවය තමයි ස්වාමීන් වහන්සේ එතනයි අත්දකින්නේ. අන්නේ කොටස තුල තමයි ස්වාමීන් වහන්සේ මගේ සාතිකේ තියෙන්නේ. එතන තමයි ස්වාමීන් වහන්සේ එතන තමයි එතන අර මගේ දැන් අර මගේ අර සද්ධාව කියන්නේ ඔක්කපන සද්ධාව සකස්ලා තියෙන්නේ මෙතනම මේක මේ තුල හිටියොත් කියන්නේ සම්මස මට මෙතන ඉන්න පුළුවන් මේ මෙතනට අනුගත වෙන්න පුළුවන් දැන් මට ඕනම මොහතක මේ ඒ හරහා මේක තමයි මාර්ගය කියන එක වැටහෙනවා සම්මස. ඒ කියන්නේ ඔය ඉදිරිපත් කරන තැන මේ හතර අපායට වැටෙන්නේ නැහැ සම්මස. මට එතනට අනුගත වෙන්න පුළුවන් කියන විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා සම්මස. ඔහොත් අනුගත වෙනකොට අනුගත වෙන අතරමැද මැරෙලා ගියොත් මොකද? අනුගත වෙන අතරමැද්ද කියන්නේ ස්වාමීන් වහන්සේ අර දැන් එහෙම මේ අර ම වගේ ඒක අර විතක් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අර දැන ගැනීම වලට අවදි වෙනකොට ස්වාමීන් වහන්සේ එතන ඒ අර වෙනස් වීම දැන් ම කියන එක තාම තමන්ට දැන් ওই භාවනා වාර්යය තුන ම කියන එක තියෙනවානේ. ම කියන එක එකතැනක ආව ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට ඒ වෙලාවේ මරනකොට මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේ ම කියන එක වටිනාකමක් තමයි ස්වාමීන් වහන්සේ. ඒක ඒ එතනදී මට අවබෝධ වුණේ ස්වාමීන් වහන්සේ
එතනත් ඒ ක්‍රියාත්මක වෙන ධර්මතාවය මගේ කැමැත්තක් තිබ්බේ නෑ ස්වාමීන් වහන්සේ මම වලටවත් යන්න මට ඕනුනේ ඊට කලින් තියෙන වෙරදැරීම තුල රැඳෙන්න නමුත් මෙතනට මට යන්න සිද්ධ වුණා ඔතේ එතන අර සිද්ධ වුණා ඒ සිද්ධ වුණා නම් ඒ ගිය වෙලාවේදී මරුණා නම් මොකද වෙන්නේ ස්වාමීන් වහන්සේ සතර අපාය යනවද නැද්ද ස්වාමීන් වහන්සේ එක විතක් මට්ටමින් ස්වාමීන් වහන්සේ එක දැනගැනීම ඒ වැටෙනවත් එක්කම ස්වාමීන් වහන්සේ නැවතත් වෙරදැරීමටම තමයි මේ කමටහන්ට වෙරදැරීම තමයි එතනට මේ ඊට පස්සේ අනුගත වුනේ ඒ හරහා තමයි ස්වාමීන් වහන්සේ මට එතන ඒ ම කියන එක වටිනාකමක් තමයි ඒකේ අර්ථයක් තියෙනවා නමුත් ස්වාමීන් වහන්සේ ඒ වැටුණට තමතල නැග ගන්න දඩබඩ කළා නැගිටගෙන ආයෙ ධ්‍යානගත වෙන්න මට පුළුවන් ස්වාමීන් වහන්සේ යාපෝ නැගිලා දැන් නෑ නෝ රතින් ගිල හතර පහ ඉපදුනා එහෙන් නැගිටින්නේ නේ බල්ලගේ වැඩේ නැගිටින්නේ නේ ඊට පස්සේ බල්ලිගේ වැඩේ නෙමෙයි අය කියන්නේ එහෙන් නැගිටින්න පුළුවන් කියලාද කියන්නේ එයා එහෙනම් කියන්නේ එහෙම දැන් එතන ඉතින් එතන සාමුන්නා සමාවෙන්න සාමුන්නාට ඔව් කියන්නේ මේ නොදන්නකවට මේ අහන්නේ නෝන මේ අනුකම්පාවෙන් කියලා දෙන්නේ නොදන්න නිසා අහන්නේ ස්වාමීන් වහන්සේ දැන් එතන ම වලට මට යන්න වුණුනු නෑ සවල මට වුණුනේ වෙරදැරීම කමටහනට වෙරදැරීමම ඒ පැත්තටම ඇදලා ඉන්න නමුත් ස්වාමීන් වහන්සේ අර පැත්තට ඇදුනා නමුත් ස්වාමීන් වහන්සේ එතන මට අවබෝධ වුණේ සවසයි ඒක ඒකත් ස්වාමීන් වහන්සේ ඒක අනාත්ම ධර්මතාවයෙන් සවල මට වුණුනු නෑ නියන්න නමුත් මේක ඒ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන ආකාරය නමුත් එතන ඒ ම කියන්නේ ස්වාමීන් වහන්සේ එතන ඒක ස්වාමීන් වහන්සේ එතන නිත්‍ය සංඥාව ඒක මම දන්නවා ඒක හැදෙන ආකාරයත් මගේ අත්දැකීම් කර තියෙනවා ස්වාමීන් වහන්සේ ඔයද කියනේවන ඔක්කොම හරි ඔය කියනේවන ඔක්කොම හරි ඇතිනවනේ ස්වාමීන් වහන්සේ නොතේරෙන දේ තමයි එතකොට සතර අපාය යන්නේ අනාත්ම ධර්මතාවයෙන් නැතුව ඒ සතර අපාය යන්න ඕන අය කැමැත්තෙන්ද අන්නේක පොඩ්ඩක් අනුකම්පාවල පැහැදිලි දුන්නා හරි. ස්වාමීන් වහන්සේ දැන් ඒකත් මෙන්න මේ විදිහටනේ ස්වාමීන් වහන්සේ මේකත් මේ හටගන්නේ කියන අත්දැකීම තියෙනවානේ ස්වාමීන් වහන්සේ මට. ඔව්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඊට එහා මට පුළුවන් ස්වාමීන් වහන්සේ ඒකට නොගිහිල්ලා වෙරදැරීම තුල ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ ඒක අනාත්ම ධර්ම තමයි. නමුත් ස්වාමීන් වහන්සේ මට එතනට අවදි වෙන්න පුළුවන් නේ. මෙන්න මේ විදිහටයි මේක මෙහෙම ගියොත් මෙන්න මේ විදිහට මේක හැදෙනවා මම මෙතනනොත් අවදි විය යුතුයි කියන අවබෝධයකින් ගත්තා ස්වාමීන් වහන්සේ අවබෝධය ගත්තයි කියලා නම් කියනවා ඉතින් වෙරදැරීම ඉතින් අනාත්ම ධර්මතාවය නම් තියෙන්නේ කොහොමද වෙරදැරීමක් කරන්න ඕන නැහැ මේක තේරෙන්නේ ස්වාමීන් වහන්සේ එතන අර වෙරදැරීම කියලා වචන දැම්මට ස්වාමීන් වහන්සේ දැන් මේ කතා කරනකොට ස්වාමීන් වහන්සේ එතන ඇත්තටම ඒ වෙනස් වීමට ඒ ඔය රැල්ලට ආවුණාට ආවුනාම ස්වාමීන් වහන්සේ එල්ලෙන්නවත් තැනක් නෑ ස්වාමීන් වහන්සේ එතන ගහගෙන යන වැරෙන්න ඒක තමයි මාර්ගය මට තේරෙන්නේ නිවන් මාර්ගය එතන තමයි තියෙන්නේ එතන වටිනාකමක් නැහෙනි මොකකටවත් වටිනාකමක් දෙන්න මේකද ආවල් දෙයිද කියලා ඒ හෙවිල්ලක් නැහෙනි ස්වාමීන් වහන්සේ වෙනස් වීම විතරයිනි හෙවිල්ලක් නැහැ නෑ ස්වාමීන් වහන්සේ මේ කතාවන් ටිකක් වැඩි වෙලා යන්න කෙනෙක් කතාවන් ටිකක් වැඩි වෙලා තියෙන උනාට ස්වාමීන් වහන්සේ මට අත්දැකීම කෙරෙහි විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඒක වෙන්නේ නැති අත්දැකීම කෙරෙහි විශ්වාසයක් තියෙන ඔච්චර කියවන්නේ මොකද? ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න දරුණාට කොහොම හරි තේරුම් කරලා දෙන්න ඕනයි කියලා කියනවා. එහෙමද? නෑ ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ ආනේවට මේ මොහොතේ එන ඒව තමයි ස්වාමීන් වහන්සේ. ඊයේ විශාල මේ ජොලියක ඉන්නේ. එහෙම නම් තේරෙන්නේ නැහැ සෝල්ලාස.
ඉමන තේරෙන්නේ නැහැ කියන්නේ මේ වෙලාවේදී උච්චර පැන පැන උත්තර දෙන්න මොකද පැන පැන කෑ ගන්න මොකද ඔය සාමින්හන්සේ මට දැන් ඉන්නේ සාමින්නත් මගේ විශ්වාසය ගැන මට බය නැතුව කියවෙනවා වගේ එකක් ඒක තමයි එතන ඉතින් විශ්වාසය ගැන බය නැත්නම් විශ්වාසය නැද්ද බනයි බය නැත්නම් ඔය කෑ ගහ ලෝකෙට කියන්න ඕනේ ලෝකෙට කියන්නේ සාමාන්‍ය YouTube channel කවුරුද දැනගන්නේ ආ මොකද කිවි ස්වාමින්වහන්සේට ඉදිරිපත් කරේ ස්වාමින්වහන්සේ මේක කියන්නේ ස්වාමින්වහන්සේ මේ මෙතන මේ ඔකප්පන ශ්‍රද්ධාව ගැන කතා කරනවා නම් ස්වාමින්වහන්සේ අපි දැන් අවුරුදු 3ක් විතර වෙනවානේ දෙකම ආරකට වැඩි වගේනේ ස්වාමින්වහන්සේ නමුත් ස්වාමින්වහන්සේගේ සිවුරු කොනක එල්ලිලා ආවා මිසක ස්වාමින්වහන්සේ වෙන කවුරු පොහේ ගියා කොච්චර දේවල් කරන්න අපිට කතා කරත් අපි ඒ මේ මේ ශ්‍රද්ධා මෙතන මේ මාර්ගයට වැටලා හිටපු නිසා ස්වාමින්වහන්සේ අපේ ඒ ශ්‍රද්ධා වෙනස් වෙන්නේ නෑනේ ඔය දී ශ්‍රද්ධාවයි දැන් ඔය අත්දැකීම තියෙන එකයි අතර තියෙන සම්බන්ධය මොකද ඒ විදිහට ස්වාමිනාස මාර්ගයට වැටිලා හිටපු නිසා තමයි ස්වාමිනාස මේ මේ විදිහට මේ අත්දකින්නේ දැන් මාර්ගෙන් එළියට යනවා මාර්ගයට එනවා ඒ විදිහට ඇවිල්ලා දැන් මේක දැන් එළියට යන්නේ නැතුව මාර්ගය තුලම ඉන්නවා කියලා කියන්නේ ස්වාමින්වහන්සේ ඉතින් ස්වාමිනා තව ආත්මහතක් තියෙනවනේ ස්වාමින්වහන්සේ ආත්මහතක් තියෙනවා එහෙමයි ස්වාමිනා කල්ප දෙනවනේ ආත්මහතක්ද තියෙන භවහතක්ද ආත්මහතක් බවහතක් නැතේ දෙකක සමානයි කියලාද කියන්නේ උත්ප ආත්මහතක් මට එතන නම් ඒක නනම් පිළිතුරක් දෙන්නේ නැහැ සමහරවිට උත්පත්ති කියලා මොකද කියන්නේ උත්පත්ති ඒ කියන්නේ සමින්දංශ උත්පත්ති හතක් කියන එක කියන තව උත්පත්ති හතයි තියෙන කියලා කියන්නේ නෑ ස්වාමින්වහන්ස එහෙමත් නෙමෙයි ඒ කියන්නේ ආත්මහතක් කියන එක වෙන්න ඕනේ මට එතන නම් ඒක උපත් හතක්ද ආත්ම භව හතක්ද කියන එක එක ස්වාමින්වහන්ස එක වැඩක් නෑ සතුට වැඩක් නෑ එහෙමයි මෙතන මේ සම්බන්ධයෙන් ඉන්න අහගන්න ඔක්කොම හමු කියන්නේ ඉතින් සෝවන්නා කියලා තමයි හමුවා සෝවන්නා කියන්නේ බවහතක් කියන එක මිසක් උත්පත්ති හතක් හෝ ආත්මහතක් කියන එක නෙමෙයි උත්පත්ති සංඛ්‍යාව උතන කොච්චරද කියලා කාටවත් ගණන් කරගන්න පුළුවන් වෙන එකක් නැහැ ආත්ම ගණනක් ගණන් කරගන්න පුළුවන් වෙන එකක් නැහැ බවහතක් කියන එකයි උතන විස්තර කරන්නේ ඔය සම්පූර්ණ මුළු ලෝකෙම පැටලවගින්න එකක් මූගියන් උත්පත්ති හතරකට යන්නේ කියලා. උත්පත්ති හතරකට යන්නේ විදියක් නැහැ. ඒක හොඳට පැහැදිලි වෙනවා. අනාගාමි ඵලය ලැබපු කෙනෙක් රහත් වෙලා නැත්තම් එයා යන්නේ සුද්ධාවාසයට. පළවෙනි සුද්ධාවාසයට ගියාම පළවෙනි සුද්ධාවාසයේ යාට ඉන්න පුළුවන් කල්ප පහක් ඒ කල්ප පහක් ඉඳලා ඒ සුද්ධාවාසය ඉවරුනේ නැත්තම් කියන්නේ රහතුනේ නැත්තම් ඒ අතරතුර එයාට යන්න තියෙන සුද්ධාවාසයේ ඊළඟ එකට කල්ප 10ක් තියෙන එක ආවසි. ඒ වගේ සුද්ධාවාස වර්ග පහක් තියෙනවා. පස්වෙනි එකේදී තමයි අවසාන වශයෙන් අනිවාර්ය වශයෙන්ම රහත් වෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ පළවෙනි එකේදී රහත් වෙන්න බෑ කියලා. පළවෙනි එකේ රහත් වුණොත් එතනින් ඉවරයි. පළවෙනි එකේදී රහත්ුනේ නැත්නම් හැබැයි දෙවෙනි එකට ආය යන්න වෙනවා. සමේය හිතයිනේ අනාගාමී වෙච්ච එක්කෙනා එක උත්පත්තියේ තින්නේ කියලා. එහෙම නැත්නම් එක ආත්මයේ තින්නේ කියලා. එක ආත්මයෙන් නම් සුද්ධාවාස දෙකක් තියෙන විදියක් නැහැ. සුද්ධාවාස පහක් තියෙන දෙකක් නෙමෙයි. දැන් එතනින්ම බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා විස්තර කරලා දෙනවා.
ඊට අතිරේකව සෝතපත්ති තැනත්තං පස් ආකාරයකට ඉන්න බවට බුදුහාමුදුරු විස්තර කරලා තිනවා ඒක සූත්‍ර පිටියේ සූත්‍ර තියෙනවා මීට පෙර විස්තර වෙලා ඇති අනාගාමී අය කොටස් 7කට බෙදලා විස්තර කරලා තිනවා සූත්‍ර පිටියේ තියෙනවා ඒවා ඒ අනුව ඒක භව 7ක් කියන එක අදහස් කරන්නේ භවයක් කියලා කියන්නේ උත්පත්ති රාශියක් තියෙන පුළුවන් භවයක් කියලා කියන්නේ ඒ අදාළ පරාසය තුල තමයි උත්පත්ති ලැබෙන්නේ කියන එක හතර අපාය කියන්නේ එක භවයක් ඒක හතර අපායේ කිව්වන් පස්සේ මනුසාත්මයක් වෙන්නත් පුළුවන් දිව්‍යාත්මත් කීපයක් තියෙන එක ඇතුලේ ඊට අමතරව අවිචිමාන අරකාදී තියෙනවා තිරිසන් ලෝකේ තියෙනවා අමනුෂ්‍ය ලෝකේ තියෙනවා ඒවල තිරිසනෙක් වෙලා ලක්ෂ වාරයක් කෝටි වාරයක් උපදින්න පුළුවන් හැබැයි මේ භවයේ එක භවයක් තමයි ඇති තියෙන්නේ ඒක කාමාවචර භවේ ඒ වගේ ඒ රූපාවචර ගියෙක් කෙනා රූපාවචර වල නැවත නැවත උපදින්න පුළුවන් හැබැයි කොහොම වුණත් ඉතින් එකම දේ තේරුම් ගන්න ඕන සරලව සුවාන් වෙච්ච කෙනෙක් ඊළඟ බුදුහාමුදුරුව ලෝකෙට පහළ වීම සඳහා අවසාන මිනිස් මව් කුස දරන්න කලින් තමන්ගේ අරහත් ඵලය ලැබෙන්න ඕන කියන එක. නිසා මේ සම්බුද්ධ ශාසනයේදී සුවාන් වෙනවා නම් කවුරු හරි මෛත්‍රී බෝසතාණෝ අවසාන උත්පත්තිය මව් කුසේ දරන්න කලින් එයා රහත් වෙලා ඉවර වෙන්න ඕන. ඒකෙන් තොරතු. ඉතින් භව හතක් කියන එක මිසක් ආත්ම හතක් කියන එක හෝ උත්පත්ති හතක් කියන එක නෙමෙයි. ඒක අතිරේක තොරතුරක් ඒ ගමන සම්බන්ධ ගන්න වෙනවා. නමුත් ඒ නෝන කියන්නේ තමන්ට භව හතකට තමයි උත්පත්ති දැන් තමන්ගේ තීරණය වෙලා තින්නේ කියන එක. දැන් තවදුරටත් තමන් මොනවද කළ යුත්තේ කියලා හිතෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස තව දුරටත් කළ යුත්තේ ස්වාමීන් වහන්ස මේ කමඨහන සොයන්නම වැරදරනවා වැරදැරීම තමයි ස්වාමීන් වහන්ස කළ යුත්තේ يعني කලින් දුන්න උත්තරේම තමයි ඒකෙම තමයි ස්වාමීන් වහන්ස මම ගොඩාවේ ඒකම තමයි මට තවත් කරන්න තියෙන්නේ ඒකම තමයි ගොඩාවේ ඒකම තමයි කරන්න තියෙන්නේ එහෙමයි තව තවත් ප්‍රගුණ කරන්න තියෙන්නේ ඒකම තමයි එතකොට ඒක තේරුම් ගන්න ඕනේ දැන් මේ අය එතකොට ඔය දැන් මේ අවබෝධ මට්ටමේට පත් වුණා කියලා හිතනන් ඉන්න අය දැන් රොතරතුරු වාර්තාලා තිනා තම තමන්ට ඒකට පුළුවන් අර අවබෝධ කණ්ඩායමේ ඉන්න මේ ඒ කණ්ඩායමට ඒක වෙනම කණ්ඩායමක් හැදිලා තිනවා සීක මට්ටමේ ඒකට අර රික්වෙස්ට් එකක් කළේ ඒ කණ්ඩායමට සම්බන්ධ වෙලා ඉන්න අය නැති අයට සම්බන්ධ වෙන්න ඊවයි සාකච්ඡා ධර්මතාවෝ සාකච්ඡා තියෙන අවස්ථාවලදී ඒවට සම්බන්ධ වෙලා තමන්ගේ අධ්‍යයන ඉදිරිපත් කළා සාකච්ඡා දිගට වෙන යන්න පුළුවන් ඊට අතිරේකව එයාගේ ගමඩන් දාගත්තා ගමඩන් සුද්ධ කිරීම දැන් යන ආකාරයටම උන අවස්ථාව ඉල්ලීමක් කළා කෙරෙන්න පුළුවන් ඒ කොටස් දෙකම එයාට පැවරුණා එතකොට සීක මට්ටමේ එක්කෙනා ඒ ධර්මතාව බෝධ සාකච්ඡා මට්ටමට මැදිහත් වෙලා එතෙන්දී තමයි තමන්ගේ ඔය තියෙන ඊළඟ අවුල් වියුල් ටික නිරෝල් කරගන්න තියෙන්නේ අපි සීක වුණා කියලා කියන්නේ සෝවන් වුණා කියලා කියන්නේ අපි කෙලස් කැපින්න ආරම්භයක් මිසක් කෙලස් කැපිලා නැහැ කියන එකයි තේරුම් ගන්න ඕන තොර කෙලස් කැපෙන්න ආරම්භයක් තියෙනවා දැන් කෙලස් කපන්න ඊට පස්සේ ඉන්නේ කෙලස් කපන්නම් අනා මේ සකුරුදාගා මාර්ගයට යන්න ඕන සෝවන් වුණයි කියලා කෙලස් කැපෙන්නේ නැහැ සෝවන් වුණයි කියන එකක් සකුරුදාගා මාර්ගය කියන්නේ තව එකක් මේ මාර්ගයට ගිහිල්ලා මේ මාර්ගයේ අධ්‍යක්ෂිම ලැබලා එතන සංයෝජන පිළිබඳව තමන්ගේ අවබෝධයන්ටපත් වෙනකොට තමන්ගේ කෙලස් කැපෙනවා නැද්ද කියලා තමන්ට තේරෙනවා සේක කෙනාට කෙලස් කැපෙන අවස්ථාව තේරෙනවා යාට කෙලස් කැපීම කොච්චර ශක්තිමත්ද දුර්වලද කියන එකත් එයාට තේරෙනවා. ඒ නිසා තමයි අනවද නද වෙර ධර්මයේ මේ தත්ත්වය ආරක්ෂා කරගෙන ඉන්නේ. ඊට අතරේක මේ මහත්මනේ තමන්ගේ ගමන සම්බන්ධයෙන් තමන්ට සාකච්ඡා කරන්න තියෙනවද? අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැනට නැහැ ස්වාමීන් වහන්සේ. ඊ ආකාරයට තමන්ගේ භාවනා කරන්න කියලා තමයි තියෙන්නේ. මීට පෙර තිබුණා වූ අර මීට පෙර අවස්ථා රාශියකදී ස්වාමීන් වහන්සේක කඩු ගිනිසි අරගෙන තව නේද මෙහෙට ඒවා පාවිච්චි නතර කරලා තියෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ අපි ගැන අනුකම්පාවෙන් දැන් මට කියලා වෙනමම උපදේශයක් දුන්න කාටවත් දුන්නේ නැහැ කියලා දැන් මම හිතන්නේ මාසෙකට එකමාරකට වැඩි ස්වාමීන් වහන්සේ මේ කියන්නේ ස්වාමීන් වහන්සේ කොච්චර නම් උත්සාහ කරාද
මේවා වෙනස් කර කර කමඨහන් වෙනස් කර කර මේ කමඨහන මේ විදිහට කළ යුතුයි කියලා කෙලින්ම කියලා මේ අපිව කොහොම හරි ගොඩ ගන්න ස්වාමීන් වහන්සේ ඒක සාර්ථකුණායි සතුට තියෙනවා ස්වාමීන් වහන්සේ නිසා තමයි ස්වාමීන් වහන්සේ අවුරුදු දෙකමාරක් තිස්සේ ස්වාමීන් වහන්සේ අත නොහැර අපිගේ ප්‍රතිපලය දැන් ඔකෙන් තමන් භාවනා කරන අනිත් ඇරේ තමන් දෙන තියෙන පණිවිඩය මොකද්ද අවසරයි ස්වාමීන් වහන්ස අනිත් අයට දෙන්න තියෙන පණිවිඩය ස්වාමීන් වහන්ස මේ කියන්නේ කමටහන හොයන්න වෙර දරනවා ඇරෙන්න වෙන දැන ගැනීම මොනවද කියලා හොයන්න එතන උත්සාහ නොකර දැන ගැනීමක් එනකන් බලන් ඉඳලා කමටහනට යනවා කියන එක ස්වාමීන් වහන්ස අර ඒ කියන්නේ කෙලෙසයක් ඇවිල්ලායි කෙලෙසය බාරගෙන ඊට පස්සේ තමයි කමටහන්ට යන්නේ කියන එකයි එහෙම නැතුව ස්වාමීන් වහන්ස ඒ වර එනවද නැද්ද කියලා මට අදාළ නැහැ මට තියෙන්නේ එකම කාර්ය යෝගාවචරයක් විදිහට ස්වාමීන් වහන්ස කමටහන සොයන්නම වෙරදරන තැනම තමන් අනුගත වෙලා හිටියනම් තමන්ට වැඩි කල් යන්නේ නැහැ කියන එක තමයි ස්වාමීන් වහන්ස දෙන්න තියෙන පණිවිඩය කමටහන සිවිම වෙරදරීම තමයි කළ යුත්තේ කියලා තමයි කියන්නේ එහෙමයි. තවනුවට දුන්නා කියන්නේ වෙන උපදේශයක් මොකද්ද? ඒක මොකද්ද? උපදේශයන් එකක් කියන බාන්න කට්ටිය දැනගන්න අනිත් අයට. ස්වාමින්වන්ත දැන් මාසයකට එකමාරකට විතර කලින් ස්වාමින්වන්ත මට අර මේ කියන්නේ වෙනස් වීමටම තණ්හාව දාගෙන හිටිය නිසා ස්වාමින්වන්ත ඒක අර කොන්ක්‍රීට් එකක් වගේ මේක මේ හයි වෙලා තියෙන්නේ මෙතනින් ගැලවෙන්න ඕනට කල යුත්තේ ඔන්න ඔය දාපු තණ්හාව කමටහන සොයන්න දාන්න කියන එක සම්මතකේ නිරවදුනා. ඒකත් එක්කම තව උපදේශයක් දුන්නා භාවනා කියන්නේ මේ ධර්ම ශ්‍රවණේ නවත්තන්න නවත්තලා භාවනා පමනක් කරන්න ඒකත් කළ යුත්තේ ඒ කියන්නේ කාලය පිළිබඳ දැඩි අවධානයෙන් ඉන්න ඕනේ. හැබැයි කාලය පිළිබඳ කාලයයි කමටහනයි අතර තමන්ගේ ඒ ෆයිට් එක දකින්න ඕනේ අන්න ඒක කෙටි වෙන ආකාරයේ දකින්න ඕනේ ඒ විදිහට කරගෙන ගියොත් වැඩි කාලයක් යන්න කලින් මේක තමන්ටම තමන්ගේම ප්‍රකාශනයේ එයි කියන එක ස්වාමින්වහන්සේගේ නිරෝධුණා ඒක මට කෙලින්ම නිකන් අර හරකව වතුර වලට දකගෙන ගියා වතුර වල පෙන්නවා කටත් වතුර වලේ එබෝ විතරක් නෙමෙයි ස්වාමින්වහන්සේ වතුර ටිකක් අරගෙන බීපං කියලා දුන්නා වගේ අන්න එහෙම කරා වගේ එකක් තමයි සම්මතේ ඒක උපදේශයක් කළ යුතු ආකාරයක් මට කිව්වා. ඒ හරහා තමයි සම්මත මේක මේ මට්ටමට ආවේ. දව ආගෙන ඉඳපු අනිත් ඔය සම්බන්ධල ඉන්න කාට හරි තේරුණා නම් ඒ නෝන කියපුවේ සවන්වන් දුන්නා කියන උපදේශය මොකක්ද කියලා කවුරු හරි ඉදපත් කියන්න බලන්න. තව ඊට වඩා මේ තව කාට තේරුම් ගන්න පුළුවන් දේ කියලා මේ කියපුවේ කියනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස මට ඒක තේරුම් ගියේ ඒ කියන්නේ අර නිත්‍ය සංඥාවෙන්ම හිටපු එක කඩලා අර වෙර දැරීමටම අනුගත වෙන්න ඒ නෝන අර කාලය සම්බන්ධව ප්‍රකාශයක් කළානේ එතන්දි මට තේරුනේ දැන් අර නෝන එතන භාවනාවට පෙර අර දාගෙන යන නිත්‍ය මතය කඩන්න ඔබ වහන්සේ අර උපදේශයට අනුගත වීමක ඒ කියන්නේ නැවත නැවත ආධුනික වෙන මට්ටමක් අන්නේ වගේ කරන්න කියලා තමයි මට තේරුම් ගියේ සම්නාස් එතන. ඒ නෝනාට ගාණාසි දිරිදින උපදේශයේ එතන හරියටම කියුණාද කියලා ඉල්ලා පැහැදිලි මදි. ඒ කියන්නේ අර කාලය පිළිබඳ එක තමයි. ඒ කියන්නේ භාවනා කරන්න ආරම්භ කරන්න දුන්න උපදේශය. මේ දැන් මේක YouTube එකේ ආවේ මේ ඔබ විට. ඒ නිසා ඒකට මේක ශ්‍රවණය කරන කෙනෙකුට ආදාල් කරගන්න පුළුවන් ආකාරයට තේරෙන විදිහට පොඩ විස්තර කරන්න හරි කවුරු හරි.
संपूर्ण कमटहन गुट पास भावना තුලදී කාලය පිළිබඳ දැඩි අවධානයෙන් ඉඳලා ඒ දැන ගැනීම එනවනම් ඒවත් කමඨහණෙන් ඉවත් විය යුතුයි ඒ අතර දැන් අවසානයේදී කාලය පිළිබඳ දැන ගැනීමක් ආවොත් ඒකත් කමඨහණ සම්පූර්ණයෙන්ම ගන්න කිව්වා ඒ අතර තමන්ට බලන්න කිව්වා මේ මෙතන මේ භාවනාව තුල තමන්ගේ අත්දැකීම් කොහොමද මේ දැන ගැනීම දැනගන්නේ කොහොමද මම කමඨහන්ට වෙර දැරීම තුල स्वामीनाथ मट दड़ी आवाद काले पीलिबाद दड़ी आवाद इन के हेम मोहतक वगे एक भावना आरंभ आई मेददी अवसान आई දැඩි අවධානයෙන් ඉන්න මොකද කරන්න කියලා කිව්වේ ඒ කියන්නේ සමෙන්නාස ඒ කරන්න කියලා කිව්වේ එකම දෙයයි කමටහන්ටම වෙරදරන්න කිව්වා කමටහනම සොයන්න වෙරදරන්න ඒ අතර අර දේවල් එනකොට ඒවත් ඒ දැනීම් මට්ටමෙම තමන්ට අහු වෙන මට්ටමට හදාගන්න කියන එක තමයි සමෙන්නාසගේ උපදේශයේ තුල ගැඹුරේ තිබුණේ කියන එක මට අවබෝධ වුණේ ඒ මට්ටමටම මේක හදාගෙන භාවනාවට ඉඳගන්න කියන එක. දැන් මේ උපදේශය දුන්නු සාකච්ඡාවේ කොටස තවන් ළඟ තියනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ තියෙනවා. ඔව්. ඉතින් අන්නේක මේ කොටස කඩලා ඒක දැම්මනා හරි ඒක මේ තොරතුරු මේ ලැබෙන සැලසුම නම් මේට ඒතකොට ඒක කඩලා දෙනවා මේ YouTube එකට යන්න පුළුවන් මල්ලාට. නමුත් ඒ උපදේශය තමන් තීරුම් ගන්න තියෙන ප්‍රමාණයට සාපේක්ෂව දැන් තමන්ගේ අවබෝධ මට්ටම තියෙනවා. නමුත් ඒ උපදේශය දීලා තියෙන උපදේශය හරියටම විස්තර වීමක් විතර වෙන්නේ නැහැ. ඒ නිසා ඒක විස්තර කරන්න ලේසි නැතු ඇති මොකද ඒ උපදේශයකින් අපිට ගන්න පුළුවන් කොච්චර කියන එක ඔන්නෝගෙන් තේරෙවි. ඒකයි ඒක දාන්න වටිනවා. දැන් ඕනෝන දැන් අද කරන ප්‍රකටසයි උපදේශය දුන්න කොටසයි දෙකම දැම්මනම් YouTube එකේ ඕනෙකුට තේරෙන්න පුළුවන් අවබෝධ මට්ටම ඉන්න කෙනෙකුට උනත් මේ ලැබෙන උපදේශයකින් අපේ මට්ටමට අපිට කොච්චරද අහු වෙන්නේ 0.0 ගණනකත් අහු වෙන්නේ නෑ නේද කියන එක. උඩ වඩා උ ඉතාලම සරලව එතන විස්තර කරවක. කාලය පිළිබඳ දැන ගැනීම මෙහාට යන්න එපා. කාලය පිළිබඳ දැන ගැනීම මෙහාට ගියා නම් නැවත එතන ඉඳලා ආපෝ භාවනාව ආරම්භ කරන්න කියන ආකාරය ගොඩක් විස්තර කිරීම කළා ඇති උතන. ඒ නිසා ඒ තමන්ගේ ළඟ තිබෙන මේක මේ ඒ මේ සාකච්ඡාවේ මේ රිෆරන්ස් ටික මේ මෙතන මේ ස්කයිප් එකට එවුවනම් ඒක ඒකට සමහරලාට YouTube එකට යවි වෙනම නිසා මෙතන කරා අවසරයි ස්වාමීන් වහන්සේ මම එවන්න ඕනේ දැන් මේ මේකටද ඒකට හරියන මේ දැන් ඔපන් වෙලා ස්වාමීන් වහන්සේගේ මම දැන් මෙතන එකට ඔත් මම දැන් මෙතන මේ මේ ස්වාමීන් වහන්සේට වෙනද මේ මැසේජ් එක වෙන මේකට එවන්න එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක මට කඩල එවන්න තේරෙන්නේ නැහැ මම ඒකේ साक्षा සාකච්ඡාවල් දැන් මේ මේවා මීට වඩා සාකච්ඡා කළ යුතු දේවල් නමුත් දැන් මේ කාලි පිළිබඳ ප්‍රශ්න මතුවලා තියෙන නිසා දැන් 10ත් පහල දින රාත්‍රියේ තව කමෙන්ටරි දෙන්නේ බලාපොරොත්තු වෙන බවට වර්තා වෙනවා ඒ නිසා මීට වඩා සාකච්ඡා වෙන්නේ නැහැ නමුත් දැන් ඔය අවබෝධතා මට්ටමේ කණ්ඩායම ඉන්න අයට ඒ අවබෝධතා මට්ටමේ අය අතර මේවා සාකච්ඡා කරන්න පුළුවන් මොකද ඒ අයට ඒක අනිවාර්යෙන් කරන්න වෙනවා මම නැත්තම් ස්වාමීන් වහන්සේ සමග දිගින් දිගටම සාකච්ඡා කිරීම පමණක් ප්‍රමාණවත් මදීන ඔයාට අවබෝධ මට්ටමේ නැති අය හැබැයි සාකච්ඡා කරන්න යන්න එපා නිත්‍යත් ඒක පටලව ගන්නවා අවබෝධ මට්ටම ඉන්න අයලා සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ හැබැයි අත්දැකීම් කොටස පමණයි අත්දැකීම් එහාට ගියන දේවල් ධර්ම කරුණු සාකච්ඡා කළා හරියන්නේ නැහැ ධර්ම කරුණු සාකච්ඡා කරලා පටලවා ගත්ත පොඋ දවස්වල ඒ අයත් කිප දෙනෙක්
නිසා ඒක සාකච්ඡා කරනකොට තේරුම් අරගෙන සාකච්ඡා කරන්න අත්දැකීමම පමණක් සාකච්ඡාවට භාජනය කරන්න ඊට යා මේකේ තියෙන ධර්ම මේකයි මේක මේ ආකාරයෙන් තියෙන්නේ මට මේක දැක්ක මේකයි කියලා ඒ වගේ දේවල් සාකච්ඡා කරන්න එපා නිර්වචන මත ඉඳගෙන සාකච්ඡා කරන්න එපා ඒකයි කියන්න තියෙන්නේ බලමු මෙතනින් ඊට පස්සේ සාකච්ඡාව සඳහා සම්බන්ධල ඉන්න ඊළඟ මහත්මිය තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න කියලා අවසරයි ගන්න සාමනාක බුදුන් මගේ පාද නමස්කාරය සාසත් සාදු 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 අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබට ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අද හන්දෑවේ කරන ලද භාවනාවක විස්තරයක් තමයි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ අවසරයි ස්වාමීන් වහන්ස පළවෙනි දැනගැනීම භාවනාවක් භාවනා ම බා ම යනුවෙන් දැනගැනීම ම ම ම ම ම ම ම දැනීම දැනගැනීම ම ම ම ඔය ආකාරයට ස්වාමීන් වහන්සේ ම ම කියන එක දැනගැනීම් රාශියක් සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ ඒ දැනගැනීම් සියුම් වෙවි ගියා ඊට පස්සේ නැවතත් ගොරෝසු මට්ටමට ආව නැවතත් අපෝ සියුම් වෙවි ගිහිලා ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ භාවනාව සිද්ධ වුණේ ඒ අතරතුර කාලේ පිළිබඳ දැනගැනීම උත්සාහ දැනගැනීමක්ම මේ කමඨහන්ට යන්න වෙරදරීමට උත්සාහ දරපු එක තමයි ස්වාමීන් වහන්සේ සිද්ධ වුණේ ස්වාමීන් වහන්සේ භාවනා කාලේ කොහොමද කාලේ ස්වාමීන් වහන්සේ විනාඩි 5කට පමණ කියලා තමයි භාවනාව ආරම්භ කරේ විනාඩි 5ක් භාවනා කරනවා කියලා මට විනාඩි 15ක් විතර භාවනාවේ යෙදුණා කියලා තමයි සවිනාස දැනගැනීම භාවනාවේ කාලය පිළිබඳව තමන්ගේ තියෙන දැනගැනීම පමණයි ඊට වඩා වැඩි සක් කියන්නේ කාලය පිළිබඳ දැනගැනීම් භාවනාව කාලය තුළ වරින් වර දැනගැනීම් තිබුණා ස්වාමීන් වහන්ස ඒකත් දැනගැනීමක් කියලා අර ඒකත් සියුම් වෙවි කාලය කියන එකත් කෙටි වෙලා ඒ විදිහට දැනගැනීම් සියුම් වෙවි ගියා අපෝ නැවතත් ඒ සියුම් වෙච්ච දැනගැනීම් නැවත ගොරෝසු තත්ත්වයට පැමිණෙනවා අර වෙන තව දැනගැනීමකින් නැවතත් ඒකත් සියුම් වෙවි ඒ විදිහට ස්වාමීන් වහන්සේ භාවනාවේ දැනගැනීම් වලම හිටියා. එතකොට අර කාලය පිළිබඳ වෙනම දැනගැනීමක් ආවේ නැහැ. ඒ කියන්නේ කාලය කියන්නේ ස්වාමීන් වහන්සේ මේ අර හැමතැනටම යෑමට ඒ කියන්නේ උපදේශයටම අනුගත වෙන්න පෙරදැරීම සිද්ධ වුණකොට එතන කාලය ගිවිච්ච එකක් දැනගැනීමකට ආවේ නැහැ ස්වාමීන් වහන්සේ. දැනගැනීම් ටිකක් විතරයි තිබුණේ. දැන් භාවනා අත්දැකීම් මත තමයි තියෙන අවබෝධය මොකක්ද? නිමයි ස්වාමීන් වහන්සේ අර අවබෝධයේ ඉන්ද්‍රියන් වැඩිලා කියලා තමයි ස්වාමීන් වහන්සේ අවබෝධය තියෙන්නේ. ඒ කියන්නේ ධර්මතාවයක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ දැන් අවබෝධයේ තියෙන සමන දැනගැනීම් අර සියුම් වෙවි දැනගැනීම් සියුම් වෙවි යනවා ඒක වෙනස් වීම නැවතත් ගොරෝස් මට්ටමේ දැනගැනීමක් වෙනවා ඒකත් අපෝ සියුම් වෙවි යනවා ඒ ආකාරයට සමනස දැනගැනීම් අතර වෙනස් වී යම් තමයි අවබෝධය ඔය අත්දැකීම් විස්තර කරන එක කරන්නේ නැවත ඒ මත තමයි තියෙන අවබෝධය මොකක්ද අවබෝධය ස්වාමීන් වහන්සේ
ඉන්ද්‍රියන් වැඩල කියලා සමෙන් සමනස් මට තියෙන සමාධි ඉන්ද්‍රියෙන් ධ්‍යාන අතර මේ භාවනා කාලය තුලම ධ්‍යාන අතර වෙනස් වෙයි වෙනස් වෙයි ධ්‍යානෙන් ධ්‍යානෙට මාරු වෙවි ගියා කියලා අවබෝධයක් තියෙනවා සමනස්. පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ දක්වා ගියා. නැවතත් හතරවෙනි ධ්‍යානෙ ඉඳලා පහළට එනවා. ඒ වගේ ධ්‍යාන අතර වෙනස් වෙවි මාරු වෙවි හිටිය කියලා තමයි සමනස් අවබෝධය. ध्यान मारूटिया साकी मुन तीन दिन ගොරෝසු දැනගැනීමක් එනවා දැනගැනීමක් ඊට පස්සේ ඒක අර කමඨාන්ට අනුගත වෙලා ඒක සියුම් වෙවි යනවා සම්මනස ඒ ගිහිල්ලා වෙලා ඊට පස්සේ දැනගැනීම් නැති තැනකට එනවා නැවතත් අපෝ දැනගැනීමකට ඇවිල්ලා අපෝත් ඒක සියුම් වෙවි යනවා ඉතින් සම්මනස මම අර දැනගැනීම් නැති තැනකට ගියාම ඒ කියන්නේ දැනගැනීම් කියන්නේ සම්මනස ඉතින්දී අර දැනගැනීම් තියෙනවා නමුත් අර ඒකට අර සංඥාවක් එන්නේ නැති තැනක හිටියා. එතන ඒ ඒ එක චිත්තක්ෂණයකදී එහෙම ඉන්නකොට ආපහු නැවතත් දැනගැනීමක් එනවා. ඒ වගේ අර එතකොට තමයි සවනාසී තුනේ අර ධ්‍යාන අතර මාරු වෙවි ගියා කියලා. අර සමහර තැන්වල දැන් පළවෙනි ගොරෝසු දැනගැනීමක් අහම විචාරය වෙනවා සවනාස මේක කමඨහන මේක කමඨහන නෙමෙයි මේ කමඨහනට යන්න ඕනේ කමඨහන අර ම කියලා දැනගැනීමත් කමඨහන නෙමෙයි ඒ වගේ සමිනාස දැනගැනීම ඒ කියන්නේ සමිනාස උපදේශයටම අර අනුගත විය යුතුයි කියලා ਵਿਚාරය එනවා උපදේශයටම අනුගත විය යුතුයි කියලා ਵਿਚාරයක් එනවා අන්න එතෙන්දී කමඨහන අර උපදේශය මගින් කමටහන කෙටි වෙනවා සියුම් වෙනවා සියුම් වෙනවා අපව නොදැනගැනීම් ස්වභාවයකට යනවා නැවතත් දැනගැනීම් ස්වභාවයකට යනවා ඒක තමයි සමහරවිට සද්දකීම ඔව් අද්දැකීම තමයි නැවතත් විස්තර කරන්නේ දැන් ධානයගත වෙලා හිටියයි කියන එකේ සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්නේ අද්දැකීම විස්තර කරන එක ඉතින් ධාන කියන්නේ මොන ධානයද උතුම් තියෙන්නේ කොයි ධානය ගැනද ඔය එක එක අද්දැකීම තමයි කියන්නේ සමනස අර මුලින්ම ගොරෝසු දැනගැනීමක් කාන්පස්සේ ඒක දැනගැනීමක් කියලා එනවා ඒක කමඨහන්ට උපදේශයට ආයිතුයි කමඨහන්ට ආයිතුයි කියලා අර ඉච්ඡායක් වෙලා ඊළඟ දැනගැනීම් වෙන්නේ ඒක සියුම් වෙනවා ඒ කියන්නේ පරි ගොරෝසු දැනගැනීමක් වෙන දැන් උදාහරණයක් ඇරිට දැනගැනීමක් කියලා එනවා දැනගැනීමක් කියන එක සියුම් වෙවි යනවා දෑ වෙනකම් දැන් වෙනකන් එතකොට අර කමටහන කෙටි වෙවි කියලා එතෙන්දී හරි නෝනද ඔය කියන විස්තර කරන එක නැවත විස්තර කරලා හරි තේරුමක් වෙන්නේ නැහැ දැන් ඔතන ඔක ධානය පටන් ගත්තේ කොතනින්ද කොයි ධානයද පටන් ගත්තේ කියලා කියන්න බලන්න ඔය කියන ප්‍රකාශනය ඇතුලේ දැන් විස්තර කරපු එක තුල සවනස පළවෙනි ධානයෙන් තමයි පටන් ගන්නෙ ඔය පළවෙනි ධානයේ අත්දැකීම මොකද්ද චිත්තක්ෂණය පළවෙනි ධානයට අනුගත වුණා කියලා අවබෝධයක් තියෙන කියලා කියන්නේ. එහෙමද? පැහැදිලි වුණේ නැහැ මට. ඒ කියන්නේ තමන් කියන්නේ දැන් දැනගැනීමක් මොකක් හරි තමන්ට ඉස්මතු වෙච්ච මොහොත තමන් පළවෙනි ධානය තුල හිටියා කියන අවබෝධයක් තියෙනවා කියලාද කියන්නේ කියලා ප්‍රශ්නේ වෙයි. සවනස දැනගැනීමක් කියලා ඒක දිගේ යන්නේ නැතුව දැනගැනීමක් කියන එක ආපසු උපදේශයට අනුගත විතරයි කියලා ਵਿਚාරයක් එනවා. ඊළඟට ආයෙත් මොකද්ද කියලා ਵਿਚාරයක් එනවා. ඔතන තියෙන දැනගැනීමක් එකක් කියන බලන්න තමන්ගේ අත්දැකීමට අහුවෙච්ච එක දැනගැනීමක් කියන බලන්න මොකක් හරි
සමතහන්ට අනුගත විය යුතුයි. කමඨහන අනුගත විය යුතුයි කියලා දැන ගැනීමක් තියෙනවා. එහෙමයි. ඒ කමඨහන අනුගත විය යුතුයි කියන දැන ගැනීම තමන්ගේ අවබෝධය තුළ තමන් කියන්නේ ධානයක්ද ධානයකින් පිට අත්දැකීමක්ද? ඒක දැන ගැනීම කියන ඊළඟ දැන ගැනීමක් කියලා දැන ගැනීමක් කියලා කමඨහන්ට අනුගත විය යුතුයි කියන උපදේශයටම අනුගත විය යුතුයි කියන එක එනවා. එතකොට ඒක දැන ගැනීමක් කියලා තමයි සාවින්නාස දැනගන්නේ. ඕ එතකොට ඒක දැන ගැනීමක් කියන එක දැන් කලින් අහපු ප්‍රශ්නේ උත්තර දුන්නේ නැහැ. දැන් ඒකට තව විස්තර කිරීමක් කරන්න. දැන් කලින් අහපු ප්‍රශ්නේ තවන්ට පැහැදිලිද? කමඨාන්ට අනුගත විය යුතුයි කියන දැන ගැනීම තමන් ධානයගත වෙලා හිටපු මොහොතක්ද ධානයගත වෙලා නොහිටපු මොහොතක්ද කියලා ප්‍රශ්නේ ඇහුවේ. ධානයගත වෙලා හිටපු මොහොතක්. ධානයගත වෙලා හිටපු මොහොතක්. ඇයි එහෙම කියන්නේ කියලා දැන් උත්තර දෙන්න ඕන. ඇයි ඒකට ධානයක් කියලා කියන්නේ තමයි. ඒක ධානයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මම ඒක මත තොරතුරක් තිබුණේ නැහැ. ඒක දැනගැනීමක් කියන එක විතරයි තිබුණේ. තොරතුරක් නැත්නම් නෝන කියන්නේ කමඨාන අනුගත විය යුතුයි කියලා ඒ තොරතුරක් දීන්නේ. මේ සමනස ඒ මත ගියේ නෑ. ඊට පස්සේ කමඨාන කෙටිවීම තමයි සිද්ධ වුනේ මට තේන්නේ. නෑ කමඨාන්ට අනුගත විය යුතුයි කියන එක අර සියුම් දැනගැනීම් ටික සියුම් මෙ කියන සමනස ඒකත් කමඨානේ විදිහ. ඔව් කමඨාන්ට අනුගත විය යුතුයි කියන එක තමයි දැන් ඔතන තියෙන පළවෙනි දැනගැනීම ඔය කියන විදිහට. මේ සමනස. එතන ඊළඟ දැනගැනීම මොකද්ද? ඊළඟ දැනගැනීම ම එහෙමයි. ඒක නිසා තමන් කියනවා පොඩ පොඩ ඉන්න ඒක නිසා තමන් කියනවා අරක ධානගත වීමක් කියලා. එහෙමයි සමනස්. මොකද්ද ඒ ධානය? දැනගැනීමක් කියලා ඊළඟ දැනගැනීමුනිම නෑ මොකද්ද මොකද්ද ඒ ධානය කියලා අහලා තියෙන දැන් තමන් කියන එක ධානයක් කියලා. ඒක ධානය මොකද්ද? ඒක ජීවින ධානයද? පළවෙනි ධානය. පළවෙනි ධානය. ඇයි ඒක පළවෙනි ධානය කියන්නේ? ඒක සවනස දැනගැනීමක් කියලානේ මගේ අවබෝධය තියෙන්නේ. මුන් දැනගැනීම පළවෙනි ධානය කියන නෝන භාවනා කරන්න ඕනේ නැහැ නේද? ඒක බණින් අහලා දෙන එකෙන් කියන්න පුළුවන් නේ. නැහැ සමනාස. එතෙන්දි කමඨාන්ට අනුගත විය යුතුයි කියන එක ඒක අර කියලා. එතකොට අර කමඨාන සොයනවනේ ඒ වෙලාවේදී. කමඨාන සොයන වෙලාවේ. එහෙමයි. කමඨානට සොයන්න වෙර දැරීමක් සිද්ධ වෙනවා එතෙන්දි. එතකොට නැවත කමඨාන නෙමෙයි වෙන දැන ගැනීමක් වෙනවා. ඒක වෙරදැරීම ඕ පොඩ ඉන්න ඕ කෝච්චි වගේ යන අපාර බඩු කෝච්චි වගේ. දැන් ඒක කලින් කිව්වේ පළවෙනි දැන ගැනීම කමඨාන අනුගත විය යුතු කියන එකයි දෙවෙනි දැන ගැනීම ම කියලාන් කිව්වේ. එහෙමයි. දැන් ඔය වෙරදැරීම තියෙන්නේ කොහෙද? ඊට ඉස්සෙල්ලාද පස්සේද කොහෙද ඒක තියෙන්නේ? ඊට ඉස්සෙම කියන දැන ගැනීමෙන් ඉස්සෙල්ලා. ඉගෙන අර දැන ගැනීමයි ම කියන එකයි අතර තමයි වෙරදැරීම තියෙන්නේ. එහෙනම් දැන් ඒ දෙවෙනි එක ඒ විදිහට කියන්නේ නැතුව ඒ දෙවෙනි එකට ම කියලා කිව්වේ. එතකොට දැන් උත්තර දෙනකොට සමනස මං කිව්වේ දැන ගැනීම දෙක නෙද්දි කිව්වේ වෙරදැරීම කියන එක විචාරය කියන එක තමයි අවබෝධය තිබුණේ. අම කියන එක දැන ගැනීම අරකට දැන ගැනීම ඒ නිසා දැන ගැනීම විදිහට තියෙන දෙවෙනි එක විදිහට ඒක ඒ අතරමැද තියෙන ਵਿਚාරය. එහෙම. ਵਿਚාරය වෙනදරීම. එහෙමයි සරණස්. අදනම් කුමාර සරණස් තේරුම් කළ දුන්නා නේද?
ස්වාමින්වහන්සේ සෝහන් කරන කොච්චර කල් මාසෙ වුණාද? ඒක වෙරදරීම කියලා කියන්නේ මේ වෙරදරීම මේ විචාරයක් කියලා කියන්නේ ස්වාමිනාසේ එතනේ දැනගැනීම් දෙක අතර තවත් දැනගැනීම් රාශියක් තිබුණා නම් ස්වාමිනාසේ ඒ එකක් මත එකක් ගියේ නැහැ දැන් කමටහන්ට අනුගත යුතු ගමස කමටහන හොයන්න ඕනේ ඒ වගේ තව දැනගැනීම් රාශියක් තිබුණා ස්වාමිනාසේ ඒක තමයි මම ඇත්තෙන්දී අර කිව්වේ දැනගැනීම් ගොරෝසු දැනගැනීමේ ඉඳලා සියුම් වෙවි ගියා කියලා එතන දැනගැනීම් එකක් නෙමෙයි ස්වාමිනාසේ එතෙන්දී දැන් අද කණින් වල කමනාය දුන්න කෙනෝන කෙනෙක් ඔය විතක વિચાર පිළිබඳ මොකද ප්‍රකාශනයක් කරන්නේ? එහෙමයි සමනත්. නෝ ඉන්නවද අයින් වෙලාද? එහෙමයි සමනත්. ඔය දැන් වුණුණත් විතක વિચારක් දැක්කයි කිව්ව නේද? එහෙමයි. දැන් මේ නුණත් විතක් ਵਿਚාරයක් දැක්කයි කියලා කියන අන්නෝ දෙන්නෙක් සාකච්ඡා කරන මොන පොඩ්ඩක් සෝනාන්සේ තේරෙන්නේ නැහැ. අවසරයි නෝනා. ඒ ටික නැවත පැහැදිලි කරන්නකෝ. ඒක වෙන්නේ එහෙමයි. නෝනා විතක් ਵਿਚාර අධ්‍යක්ක කියන ඒ කොටස විතරක් විතක් විචාර අද්දක කියලා කිව්වේ නෝන දැනගැනීමක් එනවා ඊළඟට ආයෙත් මොන දැනගැනීමද කියලා එතන කමටහන්ට යන වෙරදැරීමක් සිද්ධ වෙනවා කමටහන්ට ආයෙතුයි කියලා වෙරදැරීමක් සිද්ධ වෙනවා ඒ වෙරදැරීම කරන අතරේ තව දැනගැනීමක් එනවා ඒකත් දැනගැනීමක් කියලා ඊළඟට නැවත වෙරදැරීමක් සිද්ධ වෙනවා තම ඊළඟට ආයෙත් මොකද්ද කියලා අවසරයි ස්වාමීන් වහන්ස ඒ වෙරදැරීම කියලා මේ නොනට ඒ වෙරදැරීම කියන එක දැන ගැනීමක් හැටියට දෙන්නේ නෑ එතෙන්දී ඇත්තටම එතෙන්දී වෙරදැරීම කියන එකක් දැන ගැනීමක් ආවත් ආපහු ඒකත් ගම්ඩහන නෙවෙයි කියලා එහෙම දැනගැනීමක් හැටියට එනවා නමුත් එතෙන්දි වෙරදැරීම දැනගැනීම දෙකම එකට යනවා අර එතෙන්දි තොරතුරුකට යන්නේ නැහැ නෝනා එතෙන්දි අර වෙරදැරීම තමයි සිද්ධ වුනේ සෑම දැනගැනීමක් අතරම ඒක වචනකින් එනවද මේ දැනගැනීමක් හැටියට නෑ වචනකින් එන්නේ ඒ දෙක අතර මේ දැනගැනීම් දෙකක් තියෙනවනේ දැන් නෝනා එහෙමයි ඒ දෙක අතර එතන මොකද්ද සිද්ධ වෙන්නේ විචාරි කියලා මොකද්ද සිද්ධ වෙන්නේ මෙතනදී වෙරදැරීමක් කියන්නේ ඒක වචනකින් එන්නේ නැහැ නෝනා එතෙන්දී තව දැනගැනීම් තියෙනවා නමුත් ඒක දැනගැනීමක් කියලා එන්නේ නැහැ වෙරදැරීමක් තමයි සිද්ධ වෙන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ නෝනා පැහැදිලි කරන පැහැදිලි කිරීමේ ඒක හරියටම අවබෝධය පැහැදිලි වෙන්නේ නැහැ කියලා එතන ඇත්තට මට තේරෙන්නේ විචාරයක් අත්දැකලා තියෙනව නෝනා කියලා. මම කවුනා ඉදවත් කරනවද මොකද කියන්නේ ඒකට? අවසරයි ස්වාමීන් වහන්සේ. මොනවා මොකද කියන්නේ ඒකට? නෝනා කියන්නේ එතන වෙරදැරීම කියලා නෙමෙයි ඉන්නේ එතන තියෙන එකට තමයි දෙන නම වෙරදැරීම කියලා තමයි කියන්නේ. එහෙම. අධ්‍යක්ීමට. එහෙම සවනස්. ඒක සාකච්ඡාට වාජනය කරපුණොත් ඒ අවස්ථාවේදී ඉස්පත් කරේ විතර වෙරදැරීම කියලා දැනගැනීමක් නෙමෙයි එතන තියෙන එක පිළිබඳව එනෝන විස්තර කරා. හැබැයි ඒ වෙරදැරීම කියන එක
දැන් ඕන ඕන කියන්නේත් ඒ වගේ අත්දැකීමක් තමයි දැන් තියෙන්නේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන ගැනීම රාසියක් තියෙනවා නමුත් දැන ගැනීම කියලා කියන්නේ නැතුව ඒකට ਵਿਚාරයක් කියලා තමන් කියනවා. එහෙමයි. වෙන මොන ගාබුදුනේ තමන්? අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ඒ කියන්නේ ධර්මයේ අර සාන්දි ටිකයි අකාලිකයි ඊපස්සේයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ මම ලැබපු අත්දැකීම මේ මොහොත තමයි ධර්මය කියන්නේ කියන එක ස්වාමීන් වහන්සේ මට එතෙන්දී අවබෝධයක් ආවා. මේ මොහොත තමයි ධර්මය කියලා කියන පොතේ තියෙන කරුණ නෝ කියන්නේ. නෑ ස්වාමීන් වහන්සේ. අත්දැකීම පෙන්වන්නවා නේද? මගේ අත්දැකීම තමයි සමනස අර දැන ගැනීම. ඒ කියන්නේ සමනස මම භාවනාවට වැඩි වෙච්ච වෙලින්නම් අර දැන ගැනීම සියුම් වෙවි ගොරෝසු දැන ගැනීම සියුම් වෙවි යනව නැවතත් දැන ගැනීම වෙනවා. ඒක සියුම් වෙවි යන සමනස මුළු භාවනා කාලය තුළම දැන ගැනීම අතරම නීති සමනස. ඕ එතන සමනස මේ එතෙන්දී අර දැන ගැනීම කියන්නේ දැන් අපි එතෙන්දී සවනස දැන ගැනීම අතර ඒ කියන්නේ දැන ගැනීම තාසියක් අතර අර ඒ කියන්නේ එක දැන ගැනීමක් අර අපි කමට උපදේශයට අනුගත වෙච්ච නිසා ස්වාමීන් වහන්සේ එකක් එනකොට තව එකක් එනවනේ ස්වාමීන් වහන්සේ. දැන් අර වෙර දැරීම වෙර දරනවා දැන් කමටහන්ට අනුගත වෙන්නේ. නමුත් කමටහන්ට නෙමෙයි වෙන වෙන දැන ගැනීම එනවනේ ස්වාමීන් වහන්සේ. එතෙන්දී හැම වෙලාවකදීම වෙර දැරීමයි කමටහන්ට යන්න උත්සාහ කිරීමයි යන්නේ අතර එකිනෙකට වෙනස් වෙවි එන දැන ගැනීම රාශියක් තමයි තිබුණේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ. දැන් තමන්ගේ අත්දැකීම හැටියට තමන් කොටස් දෙකක් බෙදෙන එතන වෙර දැරීම කියන එකක් කමඩන්ඩ යන්න උත්සාහ කිරීම තව එකක්. කමඩන්ඩ යන්න උත්සාහ දැරීම එකක් ඒ වෙර දැරීම කියන්නේ සමිඳාංශ ඒ අතර ඒ දෙක අතර තියෙනවා. ඒකට අර කමඩන්ඩට යන්න උත්සාහ කරනවා නමුත් වෙන දැන ගැනීම වෙනවනේ එන්නේ අතර වෙර දැරීමක් සිද්ධ වෙනවා කියන එක සමිඳාංශ අත්දැකීම. අත්දැකීම. ඉගෙන කමටහන්ට යන්න වෙරදරි උත්සාහ කරන එක නෙමෙයි වෙරදරිම කියන්නේ වෙනත් අත්දැකීමක් එතන තියෙනවා කියලා තමන්ට අවබෝධයක් තියෙනවා කියලා කියන්නේ. එහෙමයි සර්ණාස්. දැන් ඔය මත තමන්ට තියෙන අවබෝධය මොකද්ද? උපදේශයටම අනුගත වීම නිසා අර උපදේශයටම අනුගත වීම නිසා සම්මාස මට දැන් අර ඉස්සර තිබුණ සම්මාස අර දැන් භාවනාවට වඩනම් මට නිින්ද යනවනේ සම්මාස ඉස්සර. දැන් ඒ නිින්ද යන්නේ නැහැ මොකද භාවනාවේ ඉන්න පුළුවන්. මොකද දැනගැනීම් ටික දකින්නවා එකිනෙකට වෙනස් වෙන දැනගැනීම් ටික බල බල භාවනාවේ ඉන්න පුළුවන් සර්ණාසෙත්. ඔය 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 කසාද කිවන්නේ කුවේවයි හනුමන් ගේවයි ඔය කියන්නේ. ඕවා නෙමෙයි අහලා තින්නේ. එහෙම. අහලා තින්නේ දැන් ඔය ඔය මත තමන්ට තියෙන අවබෝධය මොකද්ද කියලා. අවබෝධය සර්ණාස මේ ධර්මතාවයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ. ඔය ධර්මතාවයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක දැන් ඔයතන ඉදිරිපත් කරපු කොටස් වල දාලා වෙරදැරීමයි කවරණාන්ට උත්සාහ කිරීමයි කියන කොටස් හරහා පෙන්වන්න බලන්න ඔතන ධර්මතාවයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන එකට මොකද තමන් ඉදිරිපත් කරන සාකී කියලා. එහෙමයි සම්මාස දැන් මම උත්සාහ කරනවා සමතහන්ට යන්න. එතකොට නමුත් සමතහන්ට යන්න උත්සාහ කරාට එතන වෙන 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 දැනගැනීම් එනවා. එතකොට වෙර දැරීමක් සිදෙනවා. ඒකෙන් ඉවත් වෙන්න සමතහන්ට යන්න.
දැන් සමතහනයි අර අනිත් දැන ගැනීමයි අතර විරදැරීමක් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ මේ ඒ දෙක අතර මාරු වෙන්න. ඒ කියන්නේ මම කරන වැඩක් නෙමෙයි දැන් මෙතෙන්දි මම කරන එක කරන්න හදනවා. නමුත් අභ්‍යන්තරයෙන් ඇතුළතින් එන වෙනත්තියක්. එතකොට විරදැරීම කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ දෙක අතර අර පටන් ගන්න තැන අර ඒ දෙක අතර අර මූල ඒ කියන්නේ සමනස දැන් සමටහන්ට යන්න යන්න හදන එකයි වෙරදැරීම කියන්නේ අර අනිත් දැන ගැනීමයි අතර අතරමැද තියෙන අවස්ථාව. ඕ එතකොට අර සමනස එතන ධර්මතාවයක් තමයි කියලා කිව්වේ. දැන් මම උත්සාහ කරනවා එතන නිකන් අර සටනක් වගේනේ සමනස මම උත්සාහ කරනවා කමටහන්ට යන්න. නමුත් තව දැනීමක් එනවා ඒ දෙක අතර වෙරදැරීමක් සිද්ධ වෙනවා. මේ සවිනාස පොතෙන් මේ කමටහන්ට යන්න ඕනි කමටහන්ට යන්න ඕනි කියලා. නමුත් ඒ දෙක අතර අර සවිනාස එතන කියන්නේ අනාත්මයේ සිද්ධ වෙන දෙයක් සිද්ධ වෙන ධර්මතාවයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ සවිනාස. ධර්මතාව කියන්නේ විස්තර කරන ඔක්කොම පරාසය තියෙන කොටස් ඔක්කොම එකතු කළාද එහෙම නැත්නම් ඕක එක තැනක් හෝ වෙන තැන් කීපයකටද ධර්මතාවය කියලා කියන්නේ? ධර්මතාවේ තියෙන්නේ අර වෙරදරන් තැන. වෙරදරන් තැනයි එතන ධර්මනාස අර ධාතු මනසකාර ස්වභාවය කිව්වෝ. ධාතු මනසකාර ස්වභාවය කියන්නේ තව සංඥාවන්නේ. එහෙමයි සමනස ධාතු මනසකාර එතන ඒ කියන්නේ සමනස දැන් අර එතන හිස්තනක් වගේ නිකන් එතන පටන් ගන්න තැන වෙල ගන්න තැන සමනස එතන තවන්ට විස්තර කරන්න බෑ. ස්ථිර කරගන්න පුළුවන් සම්බන්ධ ඒකට එන්නේ මට සංඥාවක් එන්නේ නැහැ මොකද්ද ඒක කියන්නේ කියලා. දැන් මේ වෙලාවේ තමන්ගේ භාවනා අධ්‍යක්ෂින් මෙවිලා පේනවා. එහෙමයි සර්ණස්. ඉතින් බලයන් තමයි විස්තර කරන්න දැන්. එහෙම. මොකද ඒකට දාගන්න සංඥාවක් නැහැ. තමන් පිළිබඳව තමන් තිබෙනව සමස්ත ඇගෙයි මොකද? සවනස ඉන්ද්‍රියන් වර්ධනය වෙලා කියලා මට හිතෙනවා සවනස. ඒ කියන්නේ වීර්ය ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩිලා දැන් මේ මේක තමයි මාර්ගය කියලා මම මාර්ගයේ ඉන්නවා කියන එක ඒ අවබෝධය තියෙන ඒ විතරක් නෙවෙයි සවනස මේ දැන් සිතුවිලි වලින් අයින් වෙලා සැකයකින් තොරව මගේ අත්දැකීම ගැන මට සැකයක් නැහැ කියන එක අවබෝධයක් තියෙන සංකල්ප. දැන් මොකද ඔය මාර්ගය තුන? මාර්ගයේ සෝවන් මාර්ගයේ ඉන්න සංකල්ප සෝවන්. සෝවන් මාර්ගයේ ඉන්නේ. මාර්ගයේ විතරක් නෙවෙයි සංකල්ප මට අවබෝධයක් තියෙන මං මේ කාමාවචර වලින් නිදහස් කියලා. කාමාවචර වලින් නිදහස් කියලා කියන්නේ මොකද්ද? ඒතර එකට තියෙන සාක්කි. එහෙමයි සන්නහස. ඒ කියන්නේ දැනගැනීම මත යන්නේ නැහෙනි සන්නහස සිතුවිලි ඔස්සේ ඒ දැනගැනීමක් කියලා දැනගෙන ඒක විචාරය වෙලා ඒ විදිහට ඒක තොරතුරු මත යන්නේ නැහැ නේ සමනාංශ. දැන් ඉස්සර වෙන්නේ එහෙම නැහැ. භාවනාවේ තුල දැනගැනීම් රාශියක් එකිනෙකට වෙනස් වෙවි යන දැනගැනීම් දැනගැනීමක් තියෙනවා. එතකොට අර ඒ කියන්නේ දැන් තීන මිද්දේ නැහැ කියලා හිතෙනවා සංඥාස්. දැන් අවබෝධයක් තියෙනවා. තීන මිද්දේ කියන්නේ දැන් දන්නේ නැතුවනේ තීන මෙච්චරකල් භාවනා කරාට. එහෙම නෙමෙයි දැන් වෙන දේ දැනගැනීමක් තියෙනවා. මොකද්ද වෙන්නේ කියලා.
භාවනාවේ තමන් දින අත්දැකීම් පිළිබඳව තමන්ට විස්තර කිරීමේ පැහැදිලි අවස්ථාවක් තියෙනවා. මේ සමනාලසේ ඇත්තටම අර මම පංච නීවරණ වලින් ඒ කියන්නේ උද්දච්ච කුක්කුතේ කියන්නේ අතීතයට යන්නේ නැහැ අනාගතයට යන්නේ නැහැ සමනාලස අර මේ මොහොතට අනුගත වෙන්න උත්සාහ කිරීම නිසා ඒ කියන්නේ මොහොත ඒ කියන්නේ ඒ වෙලාවේ දැන ගැනීම මේ මම භාවනා වෙලාවේදී මම මොකද්ද දැක්කේ කියන අත්දැකීම මට තියෙනවා සමනාලස. ඒක නිසා අර නීවරණ වලින් නිදහස් වෙනවා කියලා නිකන් ඒ කියන්නේ ඉගොරොස් මට්ටමේ නීවරණ වලින් මම නිදහස් වෙනවා කියලා. ඒ කියන්නේ තව තියෙන දැනගැනීම් සියුම් සියුම් දැනගැනීම් මොකද දැනගැනීම්මනේ තියෙන සමනන්ද. ඒ ටික දැන් භාවනාව මෙයා ඔය ආකාරයෙන් සිද්ධ වෙනවා. તો ඔය එක අවස්ථාවකදී අවස්ථා දෙකදී වගේ තියෙන අත්දැකීමත් ඔය ඉදිරිපත් කරනවා නැත්නම් දිගටම භාවනාව සිද්ධ වෙනවා. භාවනාව සිද්ධ වෙනවා කියන එක දැනගැනීම තියෙනවා දන්නවා. ඉස්සර භාවනාව සිද්ධ වෙන්නේ නැහැ. නව විදිහට කරන භාවනාව ඕනම මොහොතක බලන්න. මොකද? භාවනාවට විනාඩියක් වුණත් ආදි වෙලා ඒ විනාඩිය තුලත් භාවනාව සිද්ධ වෙනවා කියන එක දැනගැනීම තියෙනවා. නව විදිහට කරන භාවනාව වාර ගන්න වැඩි වීමෙන් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ අඩු වීමෙන් ට්‍රෙන්ඩ් එකක්ද නැතර වෙලා තියෙන්නේ. ටිකක් ඉතින් මේ කාර්ය බහුලතාවය නිසා ටිකක් අඩු වෙලා තිනවා. නමුත් හැම මොහොතකම උත්සාහ කරනවා භාවනාවට යන්න. කාර්ය බහුල නිසා හැබැයි අඩු වෙලා තියෙන්නේ. දවල් කාලේදී නම් දැන් භාවනාවක් සිද්ධ වෙන්නේ රාත්‍රියේදී නින්දට යන්නේ නැහැ ඇත්තටම නිදාගන්න හිතෙන්නේ නැහැ දැන් මේ භාවනාවට අනුගත වෙන්නම තමයි වීර්ය කරන්නේ එහෙම වීර්යක් තියෙනවා ඒ කියන්නේ සද්දා ඇන්දී තමයි සවනාංශය ඒකට මූලික හේතුව කොහොම හරි මම මෙතන මේ ධර්මයේ මෙතනමයි තියෙන්නේ මේ ධර්මතාවයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ ඒක තමයි විසින්ම අවබෝධ කරගන්න ඕනි කියන අනිස්ථානේ තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ තුලමයි ඉන්නේ. ඔය ආකාරයේ සිතුවිලි චේතනා දවසේ වැඩි වාර ගානක එනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒව විදර්ශනා වෙන්නේ නැහැ. ඒවත් විදර්ශනා වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මම අර ඉස්සල දවසේ කිව්වනේ දැන් අතරම දැන් උදාහරණයකට දැන් ගෙදර වැඩ වුණත් මේ ඒ ඉස්සර මම දැන් මමම කළ යුතුයි කියන එක තියුණානේ දැන් ඒ ඉස්සෙල්ල දවසේ මම කමටහන් දෙනකොට මට හිතුණා මම එහෙම කියන එක වැරදි මගේ යුතුකම් පැහැරරි මගේ දැන් එහෙම වෙන්නේ නැහැ සමනස් යුතුකමක් කියලා දෙයක් නැහැ කියන එක දැනගැනීම තියෙනවා දැන් මේක මේ ධර්මතාවයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන අවබෝධය හැමතිස්සෙම එනවා ධර්මතාවය තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන අවබෝධය එනවා එහෙමයි සමනස් එහෙම දැනගැනීම් තියෙනවා ඒ දැනගැනීම් වලින් කල්පනා කරගෙන ඉන්නවා නෑ සවනාස එහෙම දැනගැනීමක් ආවත් අර විදර්ශනාවට ලක් වෙනවා මම බනහන්න ඕනේ මම භාවනා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැනගැනීම ඔසේ යැවෙන්නෙම නෑ නේද? සවනාස හරි. කිවිදීමක් තියනවා වගේ ඒ කියන්නේ ලොකු ජොලිය. ධර්මයට අනුගත වීම නිසා කිවිදීමක් තියනවා කියලා අවබෝධයක් තියෙනවා. දැන් ලොකු ජොලියක ඉන්නේ. ඒන සමහරවිට තරහක් යනවා සමනාස ඒක කරගන්න බෑ කියලා. ඉතින් ජොලි වැඩි නිසා තරහ යනවා. ජොලි වැඩි නිසා නෙවෙයි සමහරවිට වැඩ වැඩි නිසා. බාහිර වැඩ වලින් දැන් වැඩ වැඩි කියන තොරතුරු දැනගත්ත හැටි මම විදර්ශනාවෙන් ඒක ටිකක් වෙලා ඉන්නව පොඩ්ඩක් නැගිටලා ගිහිල්ලා විදර්ශන කරගෙන යනවා සක්මනේ මම බලන්න ඕනේ මම භාවනා කරන්න ඕනේ කියලා ඊට පස්සේ නැවතත් අපෝ ඒ වැඩවලට එනවා ඒ වගේ අර සැහැල්ලු ගතියක් තියෙනවා සමින්නාස් සැහැල්ලු ගතියක් තියෙන ඔක්කොම දිනවා කියන කෙනා ඉතින් දැන් කතා දෙක වෙන ගන්න පුළුවන් දැන් තව
ඒ තරම් ජොලියක් තියෙනව නේද? කොහොම ජොලියක් තියෙන්නේ? සංසාරයෙන් ඈතර වෙන්න ඕනේ කියලා. සංසාරේ ඉතරනේ ජුලිය මොකක්ද සංසාරේ ඉතරනේ ජුලියක් තියෙනවනේ අතහරිනේ නේ ජුලියක් තියෙනවයි දැරලා තියෙන සවුනාස නැත්තේ නෑ දැන් තේරෙයි ඔම යනකොට දැන් ඔකෙන් ගන්න තියෙන පාඩම ගන්න වීදේ තියෙනවා ඔකෙන් ගන්න තියෙන පාඩම මොකක්ද උපදේශයටම අනුගත වුණාම මෙතනින් උපදේශයම තමයි උපදේශයටම කමටහන්ටම අනුගත වුණාම මෙතනින් සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන් කියන ආනම තියෙනවා. තමන්ට අවසානදි ලැබිලා තියෙන උපදේශයට අනුව තමන් කරන්නේ භාවනා කිරිල්ලද භාවනා නැහිල්ලද? භාවනා කරන්නේ විතරයි. භාවනා කිරිල්ල විතරයි. භාවනා කරන්නේ විතරයි. එහෙමයි ස්වාමී. බණහිල්ල කරන්නේ නැදෙන්. ඉතින් දැන් බණහන්න පටන් ගන්න වෙනවා. හැබැයි මේ මොකද බණයිමේ ධර්මයේ අඩුවක් තියෙනවා. ඒ ඉදිරිපත් කිරීමේදී සෑහෙන තටමන්නේ ඒකයි. ඔය බණහන්න පටන් ගත්තොතින් ආපෝ ওই தত্ত্বයට යම් වී ඩිස්ටර්බන්ස් එකක් එන්නත් පුළුවන්. නිසා තවත් කෙටි කාලයක් ওই විදිහටම කරගෙන යන එකත් වඩාත් ගෝචර වෙන්න පුළුවන්. එහෙමයි සර්. තමන්ට ඒක තීරණය කරන්න පුළුවන් තමන්ට විදර්ශනාවට ලක්වන්නේ කොයි පැත්තද වැඩිපුර කියලා අන්නුව බණ අහනවා නම් ඔය දැන් තමන්ට මූලික වශයෙන් අවබෝධ කරගත යුතු සති සම්පජඤ්ඤය, ධාන, ධාතුමනසිකාර්ය, විතක්ක විචාර අනිත් වගේ මාතෘකාවට අදාළ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම ආරම්භ කරන්න පුළුවන්. හැබැයි ඊට වඩාත් ගෝචර වෙයි තව ටික කටි කාලයක් ඔය ආකාරයටම ධර්ම ශ්‍රවණියෙන් තොරව ඔය වැඩේ කරගෙන ගියා. ඊට අමතරව ඔය මේ අවබෝධ මට්ටමේ තියෙන කමඨාන් සාකච්ඡා මේ ශ්‍රවණය කරන්න සිද්ධ වෙනවා ඉස්සරහට. සහභාගී වෙන්න පුළුවන් නම් තමයි වැඩි ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ සහභාගී වෙන්න බැරි නම් මේ ඒ ශ්‍රවණය කරන සිද්ධ වෙන අපේ ශ්‍රවණය කිරීමේදී ඔය කමඨාණ්ඩ අනුගත වීමේ ඔය මූල ධර්මයේ තුල ඉඳගෙන ශ්‍රවණය කරන්න ඕන. ධර්ම ශ්‍රවණය පටන් ගන්නවා නම් ධර්ම ශ්‍රවණය පටන් ගන්න ඕන ඔය මූල ධර්මයේ තුල ඉඳගෙන තමන්ගේ පළවෙනි දැනගැනීමම විදර්ශනාව ලක් කළා එතනින් තමයි ධර්ම ශ්‍රවණය ආරම්භ කළා කරගෙන යන්න ඕන. ඒක ධර්ම ශ්‍රවණය පටන් ගත්තොතින් භාවනාවත් එක්ක කරන්න ධර්ම ශ්‍රවණයයි භාවනාවයි දෙකම කරන්නේ ඔය කරන භාවනාවටම ධර්මශ්‍රවණයේ කියන අතිරේක සම්මුතිකාරයක් එකතු කරගෙන විතරයි තවන්න තියෙන්නේ. වැදලිද ඒක? වැදලි. මුද සම්බන්ධලේ ඉන්න අනිත්‍යයත් තේරුම් ගන්න අනිත්‍යයත් බරන මේ වෙනකොට ධර්මශ්‍රවණයේ නතර කරන්න කියලා උපදෙස් දීලා තිනවා නම් ඔය තමන්ට තාවතාවත් අහුරුවක් තිනවා නම් තමන් සේකමට්ටවන පත් වෙලා ඉන්නේ කියලා එයාට එයරා ධර්මශ්‍රවණය ආරම්භ කරන්න සිද්ධ වෙනවා. මොකද නැත්නම් ඊළඟ කොටස සුද්ධ කරගන්න බෑ එයාට. ධර්මශ්‍රවණය ආරම්භ කරන්න සිද්ධ වෙනවා. තවන්ට ධර්මශ්‍රවණයද ලැබිලා තියෙන උපදේශ වල අදාළ මාතෘකාවලින් ධර්මදේශනා තෝරගෙන ඒව ශ්‍රවණය කරන්න ඕන. හැම ධර්මදේශනාවක්ම හැබැයි අපිලිවිලින් ශ්‍රවණය කරන්න සියලු දෙනාට මේ උපදෙස් දීලා දිනවා. ඒ ශ්‍රවණය කිරීමේදී වෙන්නේ එකම දේ තමන්ගේ භාවනාවට ධර්මශ්‍රවණය කියන සම්මුතික කාර්යයක් එකතු කිරීම විතරයි. ධර්මශ්‍රවණයකට නෙමෙයි තමන් වෙරදරන්නේ. තමන් වෙරදරන්නේ භාවනාවටයි. ඒ තුල ධර්මශ්‍රවණයට වියේක ලැබුණාට පස්සේ ධර්මශ්‍රවණය සිද්ධ වෙන්න ඕන. ඒක තමයි සිදුවිත් දෙය. දැන් කමටාන් ඔය සාකච්ඡා වෙච්ච කීපෙ බැලුවෙන් පස්සේ කාලය ගිල දෙපක් කරන්න දෙන්නේ විනාඩි කිහිපයක් පාවිච්චි කරන්න මෙතන. ඔය එතන ඔය දැන් අධ්‍යක්ෂින් තුනක් ඉදිරිපත් වුණා. එක දිගට මේ එකම ආකාරය වගේ අධ්‍යක්ෂින් තුනක් ඉදිරිපත් කිරීමේදී පුංචි පුංචි අසමානතාවයන් තියෙනවා. එකම අධ්‍යක්ෂින්ම ඉදිරිපත් කරන උත්සාහ කරනවා විවිධ ආකාරයන්ගෙන් ඒවට හේතු වෙලා තින්නේ එයාගේ තිබෙන්නා වූ කෙලස් මට්ටම් ඊට අතිරේක මූලික හේතු වෙලා තින්නේ එයාගේ ඉන්නා වූ විමුක්ෂය. ඒකෝ දැන් මේ මාත්මියගේ ඔය අවසාන කමඩාණි දැන් ඉදිරිපත් වෙච්ච මාත්මියගේ
විමෝක්ෂය අර පෙරමාත්තුන්ගේ විමෝක්ෂයට වඩා හත්පසින් වෙනස් ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා මේ අය මෙතනින් එහාට යනකොට ඒ පිළිබඳව තව අවබෝධයක් ලබා ගන්න වෙන අවබෝධයක් අවශ්‍ය නැහැ. තමන්ගේ විමෝක්ෂය මොකද්ද කියලා මෙයාට ඒ සඳහා බණ ඇහිලා ඇති. විමෝක්ෂ තුනක් තියෙනවා. අනිමිත්ත පැත්තේ යන්න පුළුවන්. ඒ කියන්නේ රූපයේ කෙරේ දැඩියල්මත් තියන අය අනිමිත්ත පැත්තෙන් තමයි යන්නේ. ඒලු නිමිත්තක් කරගෙන නිමිත්ත කඩ කඩ තමයි එයට යන්නේ තියෙන්නේ. ඒක අනිමිත්ත චේතෝ සමාධිය කියලා අපි කියන්නේ. අනිත් චේතෝ විමුක්තිය කියලා කියනවා. ඊට පස්සේ අනිත් අය සමහර යන්න පුළුවන් අප්පනිහත පැත්තෙන්. ඒ කියන්නේ තෘෂ්ණාව අධික අය. තෘෂ්ණාව එහෙම නැත්නම් ඒක ත්‍රිලක්ෂණේ සම්බන්ධ කරගත්තොත් අනිමිත්ත කියලා කියන්නේ අනිත්‍ය හරහා යන පැත්ත. අප්පනිහත කියලා කියන්නේ දුක හරහා යන පැත්ත. ඊළඟ තමයි ශුන්්‍යත. ශුන්්‍යත විමුක්තිය නැත්නම් ශුන්්‍යත සමාධිය. ඒ කියන්නේ අනිත්‍ය අනාත්මය හරහා යන පැත්ත. ඒතකොට ඒ අය දකින්නේ ශුන්්‍යතාවය හරහා. ඒ ශූන්‍යතාවය තමයි තමන්ගේ අත්දැකීම් බවට ගෝචර වන මූලික සංදිස්ථානය. ඒ අනිපිත්‍ය නාය පැත්තෙන් යන්නේ මූලික අවබෝධය මටපත් වන්නේ අනිත්‍ය. එයා අනිත්‍යය අත්දකින්නේ මූලික විදියට අනිත්‍ය අත්දැකීම පදනම් කරගෙන අනිත්‍ය අත්දැකීම් දෙකට ඒගොල්ලෝ යනවා. එතකොට අප්පණියත පැත්තේ යන එක්කෙනාගේ මූලික අත්දැකීම් බවට පත්වන්නේ දුක. ඒ විදිහට වෙනස් වෙනවා. ඒක ඉදිරිපත් වෙච්ච කමඨාන් තුනේ තියෙන්නේ ආකාර කීපයක්. ඊට පෙරත් ඔය ආකාරයෙන්ම කමඨාන් ඉදිරිපත් වුණා. ඊට පෙර කමඨාන් සාකච්ඡාවේදී මේ මාත්‍ය මේ අවස්ථාව සම්බන්ධලා ඉන්න මෙතන වර්තවච ආකාරයට අන්නේ කමඨානේ තී මේ මාත්‍මිගේ தත්ත්වෙ තින්නේ ඔන්න යනුව මේ මාත්‍ය තේරුම් ගන්න. එතකොට ඒතොර මට්ටුවේ ඉන්න සියලු දෙනාම අර කලින් දුන්න උපදේශය පාවිච්චි කරලා තමන්ගේ තමන්ට ඵලයක් ලැබිලා තියෙනවා කියලා තමන්ට තාවුරුවක් තියෙනවා නම් තමන් තුළින්ම ඒ සඳහා ඒ අය අර උපක්‍රම දෙකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එකක් තමයි තමන්ගේ ඵල සමාපත්තිය සමවැදීම. ඒ සඳහා මේ විතර තියෙන ධර්ම දේශන ඇති ඔයාගෙන ශ්‍රවණය කරන්න වෙනවා. ඊට පස්සේ ඊළඟ මාර්ගයට අදාළ සංයෝජන පිළිබඳව තමන්ගේ අධ්‍යක්ීම් ලැබීමේ මට්ටමට භාවනාව දියුණු වෙලා නැද්ද කියලා තමන් අත්දකින්න ඕනේ. ඔන්න කොටස් දෙක අතර තමයි තමන්ගේ තත්වේ තහවුරු කරගන්නේ. තහවුරු කරගෙන ඉස්සරහට යනකොට ඉන් පල්ලෙහාට ඒගොල්ලන් ගෙනියන්න පුළුවන් වෙන්නේ නැහැ මේ ලෝකේ මොන මාරිකුට. ඒකයි සීකෙනෙගේ තිබෙනා විශේෂත්වයකට කියන සීක විහරණය කියලා. ඒ නිසා ඒ සීක විහරණයෙන් මට්ටමටපත් වුණාද නැද්ද කියලා තම තමන්ම තහවුරු කරගන්නවා මිසක් වෙන කාටවත් කියන දෙයක් නෙමෙයි. හැබැයි සීක මට්ටමේ ඉන්න කෙනෙකුට තවත් බුදු පියාණන් වහන්සේගේ උපදේශයක් අවවාදයක් තියෙනවා අනුශාසනාවක්. ඊයට පුළුවන් සීක මට්ටමකට පත් නොවිලා ඉන්න කවුරු හරි එම් පත් වෙන උත්සාහ කරන කෙනෙක් ඉන්නවා නම් ඊයට තමන්ට හැකි මට්ටමින් දවුවක් කරන්න. කියන්නේ මඩවලෙන් ගොඩ ගිය කෙනාට පුළුවන් මඩවල ඉන්න කෙනාට ලණුවක් දීලා කඹයක් දාලා ඇදලා ගන්න. එහෙම නැත්නම් ඩීයක් දීලා හරි යාව උඩට ඇදලා ගන්න කොහොම හරි තමන් මඩවලේ නොයැටෙන මට්ටමට තාවුරුවල තියනවා නම් අන්නේ නිසා එයාට මේ පැවරෙන්නව කාර්ය කරන්න පුළුවන්. අපි අනවචි විදියට හොයාගෙන ගිහලා කවුරුත් කරන්න කෙනෙක් නෙමෙයි කියන්නේ. කවුරු හරි එහෙම දන්න කෙනෙක් නෙවෙයි තමයි කිසියම් උපදේශයක් ඉල්ලනවා නම් ඒ කාර්ය කරන්න ඕනම ඒ දෙක එයාට අතිරේක කුසලයක් වෙනවා. අතිරේක කුසලයක් වෙනවා කියලා කියන්නේ තමන් ආපු මාර්ගයේ කෙනෙකුට විස්තර කරන්න යාමෙන් තමයි තමන්ගේ මාර්ගය වඩාත් නිවැරදිව තමන්ට තේරුම් බේරුම් යන්නේ. දැන් මේ අය මේ ආපු මාර්ගයේ කියන්න උත්සාහ කරාට කියා ගන්න බෑ කියවෙන්නේ ධර්මයේ තමන්ට ඇහිලා තියෙන ස්වාමීන් වහන්සේ පාවිච්චි කරලා තිබෙන්නා වූ වචන හරහාම තමයි කියවන්නේ. මූලික උපදේශයට අනුගත වීම තමයි කල යුතුය. මූලික උපදේශයට මම අනුගත වුණේ කොහොමද කියලා කියවෙන්නේ නැහැ. ඒක නිසා ඒක කරගන්න පුළුවන් වෙනවා. මේ අය තව කාට හරි පොඩි උපදේශයක් දෙන්න උත්සාහ කරනවා. ඉතින් අදහස් කරන්නේ අවතරක් මේ කවුරු වාගෙන කියලා බණ කියන කෙනෙක් නෙක. නමුත් කවුරු හරි තමන්ගේ උපදේශයක් ඉල්ලනවා නම් තමන්ට තීරණ ආකාරයට උපදේශය දෙන එක තමන්ට අතිරේක ලාභයක් වෙන්නේ අතිරේක කුසලයක් වෙන්නේ ඒකයි. ඒ නිසා මේවා සංසාරට එකතු වෙන කුසල් නෙමෙයි. මේවා සංසාරයේ ඉතුරු වෙන කුසල් ඒක ඈතර වෙන කුසල් නිවන් දකින්න කුසල්. මේ ටික තේරුම් ගන්න ඕන ඔයතරු ටික වැදගත් වෙන මේ ඇයට. මොකද ඔය හරහා තමයි ඊළඟ තමන්ගේ මාර්ගය නිරෝල් කරගෙන මාර්ගය ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාවේදී විමෝක්ෂය දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ අනුව තමන්ගේ මූලික අත්දැකීමේදී තමන්ට ආවේ මුණ අධ්‍යක්ීම තමන්ට වඩාත්ම ගෝචර වුණේ ඒ අධ්‍යක්ීම පදනම් කරගෙන
ඊළඟ කොටස වලදී අනිකුත් දෙක අද්දගින් දෙක ලබා ගැනීම කියන්නේ අනිත්‍ය අවබෝධ වෙච්ච කෙනා දුක අවබෝධ කර ගැනීමට දුක අද්දගීමට අනාත්මය අද්දගීමට අනාත්මය අවබෝධ කර ගැනීමට විරදැරීමට යන්න ඕන. මොකද ඒක දැනගත්තේ නැත්නම් එයාට හරියට අදාළ ආකාරයට ඩිරෙක්ෂන් එක දෙන්න බෑ. කියන්නේ හරියට අපි ඉස්සර පාරකින් හැරෙන්න තියනවා නම් හැරෙන්න තියන්නේ හරියට කොතනින්ද කියලා දැනගන්න සිග්නල් එක දාන්න අපිට පුළුවන්කම තියෙනපායි. වමට හැරෙනවා, දකුණට හැරෙනවා, ඉස්සරහා කෙලින් යනවා දැරෙමි කියලා. අන්‍ය ආකාරයක කොතන තියෙන්නේ. ඉනිසා ඒ தത്വය කියන්නේ මේක අත්‍යවශ්‍ය නෙමෙයි නමුත් තමන්ගේ ගමන ඉස්සරහට ගෙන යාමට ඒවා තමන්ට රුකුලක් වෙනවා, පහසුවක් වෙනවා. ඊට අතිරේක ඔය මට්ටමේ ඉන්න සීළු දෙනාටම ඔය ධර්මදේශනා ශ්‍රවණය කිරීමේදී දැන් දීලා තියෙන මාතෘකාවට අතිරේකව යෝනිසෝමනසිකාරය කියන මාතෘකාවට අදාළ ධර්මදේශනා ශ්‍රවණය කරන්න සිද්ධ වෙනවා. හැබැයි ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ඕනාවට වඩා උඩ පැනගෙන දඟලගෙන යන්න එපා. ධර්මදේශනා ශ්‍රවණය කරන්නේ නැත්නම් ශ්‍රවණය කරන්න එපා කියලා උපදේශ ලැබිලා තියෙන උපදේශය තමයි තවදුරටත් පාවිච්චි කරන්න උත්සාහ කරනවා නම් අන්නේ ධර්මදේ ධර්ම ශ්‍රවණය කළ යුතුයි කියලා එන්නා වූ දැන ගැනීම ඒ ස්ථානයේදීම ඉරියව්වේ මිදගෙන මුළුමනින්ම ෂේ කරන්න. එහෙම නැත්නම් මේ කැලිය වලට කඩලා කුණු සුනුසුනු කරනකම්ම කමටහන හරක් කඩන්න කිටි කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. ඉතින් ධර්ම මනසිකාරයක් එනවා නම් එයාට සීග මට්ටමේට ඒක අත්‍යවශ්‍යයි. හොඳට තේරුම් ගන්න ධර්ම මනසිකාර වලට එනෝ එයා දැන් මේ ධර්ම මනසිකාරයට එන තැනම ධර්ම මනසිකාරය අල්ලලා ඒ වෙලාවේදී අර භාවනාවේ මට්ටමටම කමටහනට විරදැරීම දිගින් දිගටම තියෙන්න ඕනේ. ඒක මේ අවසාන කමටහන ඉදපත් කරපු මහත්මිය අර විස්තර කිරීමේදී අත්‍යවශ්‍ය වන්නා වූ කොටසක් අත්දැකලා තියෙනවා මේ මහත්මිය. ඒ කියන්නේ කමටහන්ට උත්සාහ කිරීමට අතිරේකව වෙනත් දැන ගැනීම අතිරේකව මේ දෙක අතරමැද තියෙනවායි කියලා විරදැරීම කියන එක අන්නේ කමටහන අනිත්‍යයටත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ නිසා අනිත්‍යය පොඩ්ඩක් මේක ශ්‍රවණය කරන මේ කොහොමත් මේක ශ්‍රවණය කිරීමේදී පොඩ්ඩක් බලන්න. එතකොට තමන්ගේ අත්දැකීමට ගලපන්න යන්නේ නැතුව තමන්ගේ ඊළඟ භාවනාව වලට පාවිච්චි කරන්නේ අත්දැකීම කොයි ආකාරයකින්ද ගැලපෙන්නේ කියන එක. අනිත්‍යයේ නැතුව නෙමෙයි අනිත්‍යයේ තිබුණාට ඒක ඒ ආකාරයෙන්ම විස්තර කර ගැනීම කිසියම් අපහසුතාවයක් ආවා. මේ මාත්මිටත් විස්තර කර ගැනීම පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් අත්දැකීමක් තිබිච්ච බවට තොරතුරු පැහැදිලිව ඉදිරිපත් වුණා. ඒක තමයි එතන ඒ හරහා තමයි මේ මාත්මිගේ විමුක්තිය මොකක්ද කියන එක පැහැදිලිව තේරුම් කරන්නේ. ඒතකොට මේ මාත්මිගේ අත්දැකීම අනිත්‍යය ඒ ආකාරයෙන් ලැබලා තියෙන්නේ නැහැ. ඒක නිසා කියන්නේ මේ අත්දැකීම් සංසන්දනය කරන්න එපා කියලා. ඒ අත්දැකීමම අනිත් එක්කෙනා දකින්නේ. එතකොට එයාගේ තිබෙනා වූ කෙලෙස් මට්ටමට සාපේක්ෂව සහ එයා යන්නා වූ විමුක්තියට සාපේක්ෂව ඒක සංසාරේ පුරාවට මේ හැම කෙනෙක්ම තමාගේ විමුක්තිය මේකට හදාගෙන ඇවිල්ලා තියෙන හැදිලා තියෙන. ඒක වෙනස් කරන්න බෑ මේ භවෙදී. මොකද එක සම්බුද්ධ සාසනෙ විතරක් කවුරුවත් නිවන් දකින්නේ නැහැ. සම්බුද්ධ සාසන අනන්ත සංඛ්‍යාව සම්බන්ධ වෙලා තියෙනවා නිවනට. එන්නේ වෙලාවේදී සකස් වෙලා තිබෙනා වූ මාර්ගය තමයි යන්න තියෙන්නේ. ඒ නිසා තමයි මේ හැම බණක්ම හැම කෙනෙකුටම ගෝචර වෙන්නේ නැත්තේ. රහතුන් වහන්සේගේ බණ ඇහුවත් හැම කෙනෙකුටම එක රහතුන් වහන්සේගේ බණක් අහලා සියලු දෙනාට ඒක ගෝචර වෙන්නේ නැහැ. එහෙම ගෝචර වෙනවා නම් සම්බුද්ධ ශාසනයේ බුදුහාමුදුරින කාලපරාසය තුළ මීට වඩා විශාල සංඛ්‍යාවක් සංසාරේ ඉතර වෙන්න ඕන. සිවුරු දාගත්තු වැඩි පිටසක් සිවුරු දාලා යන්නේ නැහැ. අන්නේව තේරුම් ගන්න ඒ අත්‍යවශ්‍ය නිසා තමයි බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ තින්නේ. ඔවා දීර්ඝ ලෙස මීට පෙර විස්තර වෙලා තියෙනවා. අවශ්‍ය නම් ඒ YouTube එකේ හරි නැත්නම් web එකේ හරි හොයලා ශ්‍රවණය කරන්න පුළුවන්. ඊට වඩා මේ සම්බන්ධයෙන් තව සාකච්ඡා කරන්නේ නැහැ ඉස්සරහට. මේ අය සිළු දෙනා උත්සාහ කරන ඉස්සරහට තිබෙනවා මේ අවෝත්තා කණ්ඩායමේට සම්බන්ධ වෙලා ඒ ඇත් එක සාකච්ඡා කරන අතරතුර ඒ අය සතියකට වගේ සැරයක් සමහරලා සෞන්දාංශය සමග සම්බන්ධව සාකච්ඡාවක් කරගෙන යනවා. තොරතුරු වාර්තාවල් දෙන ආකාරයට සාකච්ඡාවක් තියෙනවා ඒ කණ්ඩායම එකේ. පුළුවන් අය හැකිය අය ඒකට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම් ඊට අතරේකව තව මාත්මයක් සම්බන්ධ වෙලා ඉන්න බඩ වාර්තා වෙලා තියෙන කමටහන ඉදිරිපත් කිරීමට ඒ මාත්මයන්ට පුළුවන් දැන් තමන්ගේ කමටහන ඉදිරිපත් කරන්න. নমস্কার වේවා වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ.